හරි මහිතන්නේ දැන් පැහැදිලි වෙහෙනවා ඇති, බෝඩ්යත් පේනවා ඇති, හරි නේද? රයිට්. හරි එහෙනම් අපි පටන් ගමු. අද දවසේ වැඩ ටික, අද දවසේ අපේ ප්‍රධාන වැඩ තුනක් යනවා. හරි, පළවෙනි වැඩේ අහගෙන ඉන්න. පළවෙනි වැඩේ තමයි අද මේ පන්ති අපි ඉස්සරවම කරන්නේ මුල් වේලාව තුල, මුල් වේලාව තුල ඉස්සරවම කරන්නේ. රයිට්, අපි මේ පරමාණුකය එකටියුට් එකට අදාළව ළමයි ෂෝට් නෝට් එකක් ගහනවා. රයිට්, ෂෝට් නෝට් එකක් ගහනවා. රයිට්, ඊට පස්සේ අපේ දෙවනි වැඩේ වෙන්නේ, රයිට්, දෙවනි වැඩේ වෙන්නේ අපි මේ පරමාණුකය දෙවනි ටියුට් එක, සෝරි, පළවෙනි ටියුට් එකට අදාළව පාස් පේපර්ස් ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. පාස් පේපර්ස් ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. පාස් පේපර්ස් ප්‍රශ්න කියලා කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න ටික. හරි, ඊට පස්සේ අපේ පන්තියේ අද තුන්වෙනි වැඩේ වෙන්නේ අපි ඊළඟට අපේ අර සත්‍ය අසත්‍ය ටියුට් එක. රයිට්, මම ඒක ගෙදරින් කරන්න කියලා කිව්වා ඒ සති වලට අදාළව. අන්නේ සත්‍ය අසත්‍ය ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරනවා. එතකොට මේ තමයි අපේ පන්ති අද යන වැඩපිළිවෙල. එහෙනම් අපි පිළිවෙලට මේ ටික කරන්න පටන් අරගමු. ඉස්සරව මම ටිකක් වැඩි වෙලාවක් අරගෙන පරමාණුකය එක ඩියුට් එකට අදාළව අපි ගොඩක් දේවල් කතා කරා. ඒ දේවලුත් එක්ක අපි පොඩි ෂෝට් නෝට් එකක් හදමු, එක එක විද්‍යාඥයෝ හොයාගත්ත දේවල් එක්ක. හරි, මේකට කොලයක් ගන්න, අමතර කොලයක් ගන්න. ඔය ටියුට් එකේ වලක ඉඩ නැහැ ඒකට. හරි, අමතර කොලයක් අරගන්න. මොකරි නිකන් කොලේ කටු කොල ගන්න එපා ළමයි. ඔය පරණ හෑන්ඩ් බිල් ඒව ගන්නත් එපා. ටිකක් හොඳ හාෆ් ෂීට් එකක් හරි මොකක් හරි කොලයක් ගන්න. මාත් එක ෂෝට් නෝට් එක හදන්න පටන් ගන්න යන්නේ. කොලයක් අරගන්නකො, අරන් ලෑස්ති වෙන්න ටක් ගාලා. A4 එකක් වුණත් කමක් නෑ. එහෙම නැත්තම් A4 එකක් නැත්තම් අර රූල් තියෙන කොලයක් වුණත් ඔය ෆුල් ස්කැප් කොලයක් දෙක දිරලා හරි කමක් නෑ. ටිකක් දිගට ඕනේ තනි කොලයක් ගන්න. අර ලෑස්ති වෙන්නකො. අපි ෂෝට් නෝට් එක හදන්න පටන් අරගමු. ෂෝට් නෝට් එක හදන්න පටන් අරගමු. පොතක් තියෙනවා නම් පොතක්ම නම් පොතේ ලියන්න නම් අවශ්‍ය නැහැ. පොත අපරාධ එහෙම. මේකට කොලයක් යන්නේ. එකින් දා කොලයක් ගත්තොත් හොඳයි. ඉප්පම් කරන්න, ඉප්පම් කරන්න. හරි, මේ කොලේ ගන්න පොඩි දැනුවත් කීම් කීපයක් තියෙනවා ළමයි ඔයාලගේ මේ පන්තියේ. හරි, මොකද්ද මේ පේමන්ට් සම්බන්ධව ඔයාලගේ මේ ඇඩ්මින් පැනල් එකෙන් දැනුවත් කරන්න කියලා කිව්වා 10 වෙනිදායින්. හරි, හැම මාසෙකම 10 වෙනිදායින් අපි ඒ මාසෙට දාලා ළමයි බදව ගැනීම නතර කරනවා. හරි, කියන්නේ දැන් ඊළඟට 6 වෙනිදා පන්තිය, අප්‍රිල් 6 පන්තිය 6 වෙනිදානේ, 6 වෙනිදා පන්තිය මම ඒකෙත් ඕපන් ලින්ක් එකක් දාලා ෆ්‍රී කරනවා. එතනින් පස්සේ ආයි අගෝස්තු මාසේ ෆ්‍රී පන්ති නෑ. ඕපන් ලින්ක් යන්නේ පේමන්ට් ගෲප් එක කරා තමයි යන්නේ. ඒකින් දා මේ දැනුවත් කිරීම ටික කරන්න කියලා මට කියන්න කියලා කිව්වා. මේ 6 වෙනිදා පන්තිය කියන්නේ ඔයාලා දැන් පේමන්ට් ඕපන් කරලා තියෙන්නේ. ඒතර මේ මාසේ පේමන්ට් එක ටිකක් කලින් කරන්න. සමහරු පේමන්ට් කරන්නේ 22. හරි, ඉතන හිතන්නකො 22 පේමන්ට් කරාට පස්සේ ඒ ළමයාට මේ මාසේ දවස් 20ක් නැහැ. හරි, 22 22ක්ම නැහැ. ඊට පස්සේ තව ඒ මාසේ දවස් 8යි ඉතුරු. ඉතින් ළමයි ඒකට ටියුට් එක ගේවල වැඩක් නැහැනේ. හරි, ටියුට් එක ගේවට පස්සේ පන්තිය මාසේ ටික උගන්ලි ඉවරයි. ඒකින්ද මේ ආ පන්තියට සම්බන්ධ වෙනකොට දැන් අගෝස්තු මාසේ අලුතෙන්ම සම්බන්ධ වෙන ළමයින්ට අපි ජූනි මාසේ ටියුට් ආයෙ වන්නේ නැහැ. එහෙම ඉතින් ඊළඟ මාසේ මට ටියුට් ඔක්කොම එවන්න වෙනවා. හරි, එහෙම කරන්න බෑනේ. හරි, ඉතින් මාස 5ක් විතර ඉඳලා 1 මාසයකට ගිමු නම් හරිනේ. ඒකින්ද මේ අපි ඔයාට මොකද්ද මේ අගෝස්තු මාසේ අලුතෙන්ම සම්බන්ධ වෙන ළමයෙක් නම් ඔයාට ජූලි මාසේ හැම මාසෙකම අලුතෙන්ම සම්බන්ධ වෙන ළමයිට කලින් මාසේ ටියුට් ටික එවනවා. හරි, අගෝස්තු මාසේ අලුතෙන් සම්බන්ධ වෙන ළමයිට ජූලි මාසේ ටියුට් හම්බෙනවා. මේ හැබැයි ජූනි මාසේ ටියුට් හම්බෙන්නේ නැහැ. ජූනි මාසේ ටියුට් ටික ඕනේ නම් රයිට් මේ ඔයාට PDF විදිහට අපි දෙනවා. ඔයා print out අරගන්න. මොකද හිමුත් අපිට ලොකු cost එකක් යනවනේ. අපි color ටියුට් දෙන්නේ. මේක ටියුට් එකක් නෙමෙයි, papers හැමදේම යනවනේ. ඒතර අගෝස්තු මාසේ අලුතෙන්ම සම්බන්ධ වෙන ළමයිට ටියුට් set එක ජූනි මාසේ ටියුට් set එක free හම්බෙන්නේ නැහැ. ඒ දිගේ PDF ටික තමයි දෙන්නේ. හැබැයි ජූලි මාසේ ටියුට් ටික අගෝස්තු ටියුට් pack එකත් එක්ක එවනවා. හරි, ඒතර හැම මාසෙකම අලුතෙන් සම්බන්ධ වෙන ළමයිට එහෙමයි. හරි, ඊට පස්සේ හැම මාසෙකම පේමන්ට් අපි 10 වෙනිදායින් ක්ලෝස් කරනවා. එතකොට මේ මාසේ 10 වෙනිදායින් පේමන්ට් ක්ලෝස්. එතකොට ආයෙ ෆ්‍රී ලින්ක් එකක් දාන්නේ 6 වෙනිදා පන්තියට විතරයි. ඊට පස්සේ ඒ මාසේ ඉතුරු පන්ති ටිකටම ෆ්‍රී ලින්ක්ස් නැහැ.
පේමන් ගරුප් හරහා යන්නේ. ප්‍රෙකෝඩිංස් අපි මේ මාසෙ ඉඳන් සයිට් එකට තමයි අප්ලෝඩ් කරන්නේ. සයිට් එක හරහා ඔයාගේ ලොගින් ඩීටේල්ස් හරහා බලන්න පුළුවන් අපි බලන විදිය. එළම ඩිස්ක්‍රිප්ෂන් වීඩියෝ එකේ මේ ඩිස්ක්‍රයිබ් කරන වීඩියෝ එකකින් දාන්න, විස්තර කරන වීඩියෝ එකකින් දාන්න. හරි. එතකොට මේ වොයිස් එකකුත් එක්ක. එතකොට මේ එහෙමයි පන්ති යන්නේ. එතකොට මේ අර ලොකුම ප්‍රශ්නේ තමයි ඔය 22 23 දිහා පේමන්ට් කරාම ඉතින් ඒ ළමයාට ටියුට් එක හම්බෙලා ගෙදරට වැඩක් නැහැ. මාසෙම ගිහිල්ලා තියෙන. ඒකින්ද පුතේ මේ පේමන්ට් කරනකොට ඔයා 10 වෙනිදා කලින් පේමන්ට් කරන්න. 10 වෙනිදාන් අපි හැම මාසෙකම පේමන්ට් මෙතනින් පස්සේ ක්ලෝස් කරනවා. මොකද අපිටත් තමයි අපි මාසෙ පුරාම ටියුට් යවන්න ඕනේ එහෙම උනොත්. හරි. හැමදාම ටියුට් යවන්න ඕනේ. 5ක් 10ක් හරි හැමදාම යනවා. එතකොට ඒක කරදරයක්නේ. ඒකින්ද ඔයා මේ 10 වෙනිදාට පේමන්ට් ක්ලෝස් කරන්න. يعني දැන් අද හෙට පේමන්ට් කරපු ළමයින්ට ටියුට් සෙට් එක දැන්ටත් එවලා තියෙන. අපි 25 ඕපන් කර මේ පේමන්ට් ඕපන් කරන්නේ. අදත් ටියුට්ස් යවුවා. එතකොට ඔයා අගෝස්තු මාසෙට දැන් පේමන්ට් කරපු ළමයි නම් ඔයාගේ ටියුට් එක දැන්ටමත් කූරියකට බාර දීලා තියෙන. ටියුට් එක බාර දුන්නට පස්සේ රයිට් වැඩ කරන දින දෙකක් යනවා ටියුට් එක ගෙදරට එන්නේ නැහැ. දැන් ඊයේ පේමන්ට් කළා අද වෙනකොට කියන්න එපා මේ සර් ඊයේ පේමන්ට් කරේ ටියුට් එක අද ආවේ නැහැ නේ කියලා. එහෙම ඉන්නේ නැහනේ. හරි. ඔයා ඊයේ පේමන්ට් කරා නම් ඒ ස්ලිප් එක බලලා ඒ ඩීටේල්ස් ටික ඔයාගේ අරගෙන ඔයාගේ ඔයාව රෙජිස්ටර් කරලා ගෲප් එකට ඇඩ් කරනවා. එතකොට ඒකට දවසක් විතර යනවා. ඊට පස්සේ මොකද මේ ඊට පස්සේ තමයි ඔයාගේ මේ ටියුට් පැක් එක අපි මෙහෙන් පහුවදා වෙනකොට එවන්නේ. එතකොට එහෙම එව්වට පස්සේ තව දවස් දෙකකට පස්සේ තමයි ටියුට් එක හම්බෙන්නේ. හරි. ඒකින්ද 22 විතර පේමන්ට් කරලා 23 වෙනකොට ටියුට් හිල්ලන්න එපා. එහෙම ඉතින් අපි මිනිස්සුනේ පුතේ. ඒක අමාරුයි. හරි. ඒකින්ද එහෙම එන්න බෑනේ. හරි. එතකොට මේ ටියුට් එක මම මේ පරිවත එනෙමෙ නෙවන්නේ. එතකොට මේ ටියුට් එක ශ්‍රී ලංකා තැපෑල හරහා තමයි එවන්නේ. හරි. එතකොට යම් වෙලාවක් ගත වෙනවා. හරි නේද? ඒකින්ද මේ ඒ විදිහට පේමන්ට්ස් ටික කරන්න. ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක මේ මාසේ පටන් ගත්තා හින්දා ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට කලින් මාසේ ටියුට්ස් මේ කියන්නේ ජූනි මාසේ ටියුට්ස් ඉංග්‍රීසි මීඩියම් ටියුට් හම්බෙන්නේ නැහැ. ජූලි අගෝස්තු දැන් මෙතනින් ඉස්සරහට ඒගොල්ලන්ට ටියුට්ස් හම්බෙනවා සිංහල මේ ඉංග්‍රීසි මීඩියම් ටියුට්ස්. හරි. ඒතකොට ඔයාලට ජූනි මාසෙත් ඕනේ නම් සිංහල මීඩියම් ටියුට් එකේ PDF එක තමයි අපිට දෙන්න වෙන්නේ. හරි. එහෙනම් ඔය දැනුවත් කිරීම ටික පොඩ්ඩක් ආයතනය කරන්න කියලා කිව්වා. කොහොම හරි සාරාංශය මෙච්චරයි. 10 වෙනිදා කලින් පේමන්ට් එක කරලා ටියුට් ටික ගෙන්නගෙන පන්ති රෙජිස්ටර් වෙන. 10 වෙනිදායින් පස්සේ ඔය පේමන්ට් ගෲප් වලින් අයින් කරයි. පේමන්ට් කරේ නැත්නම් ඒතර 10 වෙනිදා වෙනකම් ඔයා පේමන්ට් එක 10 වෙනිදා වෙනකොට පේමන්ට් එක ඉවර කරගන්න. මම 6 වෙනිදා ඊළඟ අපි පන්ති දෙන්නේ ආය අගෝස්තු 6 6 වෙනි අඟහරුවාදා. අගෝස්තු 6 අඟහරුවාදා පන්තියත් මම ඕපන් ලින්ක් එකක් දානවා 10ට කලින්නේ. 10න් පස්සේ ආයේ මේ මාසේ ඕපන් ලින්ක් කියන්නේ නැහැ. අපි යන්නේ මේ පේමන්ට් ගෲප් සහ වෙබ්සයිට් එක හරහා. හරි. ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි ඊළඟ මාස සතිය පහ කියන්නේ 6 වෙනිදා පන්තියේදී අපි ඔයාලගේ පරමාණු ව්‍යුහයේ දෙවෙනි ටියුට් එකේ හරි වර්ණාවලි කියන ඒ කොටස, ඒ කියන්නේ ඔය ටියුට් එකේ අමාරුම කොටස වර්ණාවලි කියන කොටස 6 වෙනිදා පන්තියෙන් පටන් ගන්නවා. හරි. වර්ණාවලි කියන කොටස පටන් අරගෙන අපි ඒ කොටස අවසන් කරලා දානවා 6 වෙනිදා පන්තියෙන්. ඔයාලා දැන් අපි ඒ ටියුට් එකේ දවස් දෙකක් සාකච්ඡා කරා. විද්‍යුච්චුම්බක වර්ණාවලි ගැන ඉවර වුණා. අපි පරමාණුක වර්ණාවලි කියන ඔය ටියුට් එකේ ඔය පාඩමේ අමාරුම කොටස අපි ලබන සතියේ 6 වෙනිදා පන්තිය පටන් ගන්නවා. හරි. ඒ වෙනකොට අලුත් ළමයි තමන්ගේ අගෝස්තු ටියුට් පැක් එකත් එක්ක ජූලි ටියුට් එකත් ගෙනලා තියාගන්න. එතකොට ජූලි ටියුට් හම්බෙච්ච ළමයි කොහොමද ටියුට් එක හම්බලා දී ඒගොල්ලෝ 10 වෙනිදා කලින් පේමන්ට් කරලා මේ මාසෙට අදාළව ඔයාගේ අගෝස්තු ටියුට් පැක් එකත් අරගෙන මේ පන්ති රෙජිස්ටර් වෙන්න. අගෝස්තු මාසේ පරමාණුක මේ ඊළඟ ටියුට් සෙට් එක හම්බෙ දැන් දෙවෙනි ටියුට් එකනේ මේ යන්නේ. හරි. ඒ ටික හම්බෙලා තියි. හරි. රයිට්. ඔබ තාම වැටි කියන්නේ අපේ හැදේ දැන් ඕන එකක්. ඔයාලට පේමන්ට් සම්බන්ධව පේමන්ට් හොට්ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ ටියුට් සම්බන්ධව ටියුට් හොට්ලයින් එකක් වෙනම තියෙනවා. පන්තිය සම්බන්ධව අපේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් දාලා තිනවා. ඔය ගෲප් එකට ලින්ක් එහෙම දාන්න, ඒ ඉන්ස්ට්‍රක්ටර් මැසේජ් එකක් දාන්න. පන්තිය සම්බන්ධ දැනුවත් කිරීම ඕන දෙයක් සඳහා යන්නේ පන්තිය කොතනද ඒ කතන්දර ටිකට ලෑ හැම පැත්තෙන් බලලා දෙයි. ඊට අමතරව ටියුට් හොට්ලයින් එක සහ අපේ පේමන්ට් හොට්ලයින් එක පාවිච්චි කරන්න අනිත් දේවල් සඳහා. හරි. රයිට්. ආගෙන ඉන්න දැන් ඈ. හරි. පටන් ගමු එහෙනම්. අපි දැන් පරමාණු ව්‍යුහයේ පළවෙනි ටියුට් එකට අදාළව මේ වෙනකොට ළමයි අපේ පන්තිය මට මතක විදිහට දවස් කීයක් දොක්කම දැන් කරලා තියෙන්නේ වන් චුට්ටක්. අපේ පන්තිය මේ වෙනකොට ඔවින් බලන්න. හරි. ඔව් මේ වෙනකොට අපි පරමාණු ව්‍යුහයේ එක ටියුට් එක ඉවර කරලා තියෙනවා. පරමාණු ව්‍යුහයේ එක ටියුට් එක යටතේ අපි දවස් 9ක් හරි දවස් 9ක රෙකෝඩින්ග්ස් තියෙනවා. හරි. පරමාණු ව්‍යුහයේ දෙවෙනි ටියුට් එක යටතේ හරි මෙන්න මේ මං ගාව ඒ ටියුට් එක දැන් අතේ නෑ. පරමාණු ව්‍යුහයේ දෙවෙනි ටියුට් නිල් පාට ටියුට් එක ඒක යටතේ රයිට් දවස් 2ක රෙකෝඩින්ග්ස් තියෙනවා. හරි. ඒක රෙකෝඩින් ඔක්කොම 9යි 10යි 11. රෙකෝඩින් 11ක් මේ වෙනකොට අලුතෙන්ම සම්බන්ධ ළමයෙක්ට බලන්න තියෙනවා. හරි. ඒක අද යන්නේ 12 වෙනි පන්තිය අපේ
අපි පන්ති පටන් ගත්තට පස්සේ 12 වෙනි දවස. හරි. එතකොට ඒ පරණ දේවල් ඉක්මනට බලා ගන්න ගොඩ ගැහිලා තියෙනවා නම්, හරි දැන් අද හොඳයි ගොඩාක් ලොකු ප්‍රමාණයක් ලයිව් එකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එතකොට කලින් පොඩ්ඩක් ඒ සම්බන්ධ වෙච්ච ප්‍රමාණය අඩුයි. හැබැයි මම අර වොයිස් එකක් දැම්මා, ඒක මම හිතන්නේ කරලා තියෙනවා හොඳට. නැත්තම් මේ ගිය සතියට වඩා දෙගුණයක විතර වැඩිවීමක් දිනා ලයිව් එකට. මේ ලයිව් පන්තිය දැන් ගොඩක් අය සෙට් වෙලා තියෙනවා. හරි. යන්නේ විතර ලයිව් එකට සෙට් වෙන්න පුතේ. හරි. මගේ 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 පන්තිය සතියේ දවස් 3 4ක් නැහැ, මාසෙට දවස් 4යි තියෙන්නේ. හැබැයි ඒ දවස් 4ත් ඔයා ගොඩ ගහගත්තොත් එimhe ඔයාට වැඩ හිතා ගන්න බැරි වෙන කොට ගේනවා. ඒකින්ද ඒ මාසෙට දවස් 4 හැමදාම අඟහරුවාදා 7 වෙනකොට ලයිව් එකට සෙට් වෙන්න. ඊට කලින් ඔයාට රෙකෝඩින් ආය බලන්න ඕන නම් බැලුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලයිව් පන්තියට පුළුවන් තරම් ඉන්න. හරි. ඔය ඔන්ලයින් පන්ති අසාර්ථක වෙන ප්‍රධාන හේතුව තමයි ලයිව් පන්තියට ඉන්න නැතුව රෙකෝඩින් බලන් ඉන්නවා. හරි. රෙකෝඩින් එක දෙනවා තමයි හදිස්සි මොකක් හරි කාරණාවක් හොත රෙකෝඩින් එක බලන්න. හැබැයි ලයිව් පන්තියට වඩා ගොඩක් වෙනස්නේ. දැන් ලයිව් එකට සම්බන්ධ වෙන ළමයි ඒක වෙනස තේරෙනවානේ. රෙකෝඩින් බලද්දි කම්මැලි, නිින්ද යනවා, ප්‍රශ්න අම්මයන් අහන්න බෑ, මං කියන එකට වා උත්තර දෙන්නේ නැහැ. රෙකෝඩින් එකක් කියලා දන්නවනේ. හැබැයි ලයිව් එකක් මේ එහෙම නෙමෙයි. හරි. එතකොට අපි ගිසති බ්‍රහස්පෙන්දත් පන්තිය කරාර පරමාණුක එක ටියුට් එකේ තියරිටි කර ගන්න ඕන හින්දා සෑහෙන ප්‍රශ්නත් එක්ක ලයිට් උත් නැති වුණා මැද්දෙන්. හරි. ඒත් එක්ක ආයෙත් අක් ගාලා බෝඩ් එක දාලා එහෙන ගේමක් දීලා පන්තිය කරේ. හරි. කොහොම හරි මේ එනම් කොහොමද ආ වැට් එක යන්නේ. අපි එනම් සුපුරුදු පරිදි අද පන්තිය කතා කරන්න පටන් ගමු. හරි. ඉක්මනට රෙකෝඩින් කොට ගහලා තියෙනවා නම් මේ රෙකෝඩින් 11 පරමාණුක එක ටියුට් එකේ රෙකෝඩින් 9 කුත් දෙක ටියුට් එකේ රෙකෝඩින් 2 කුත් තියෙනවා. ඒ ටික හැකි ඉක්මනට බල ඉවර කරලා රයිට් ලබන සතියෙන්වත් ලයිව් පන්තියට අනිත් ළමයි සෙට් වෙන්න පුළුවන් ඉක්මනින්. හරි. රයිට්. එහෙනම් අපි ටික ඉස්සර කතා කරන්න පටන් ගමු. හරි. අහගලින් අහගලින් රයිට්. මේ බලන්න අගන්න. දැන් මොන මම කතා කරන්න යන්නේ අද දවසේ ඉස්සරවම අපේ පළවෙනි ටාස්ක් එක මොකද්ද? පරමාණු කිව්වේ ෂෝට් නෝට් එක හදන එක නේද? හරි. එහෙනම් හදන්න පටන් ගමු. හරි. දැන් නිකන් කතා බහක් වගේ මේක යන්නේ අද පන්තිය. ඒකින්ද මාත් එක කතා කරන්නේ. මම මයික් ඔන් කරන්න දෙන්නේ නැහැ උනාට. හරි. ඒ වුණාට කමක් නැහැ. මේ මට ඇහෙන්න දෙනවට කමක් නැහැ. කතා කරන්න පුළුවන් නම් චැට් එකට දාන්න. ළමයි මේ අපි අද යන්න මේ ડિස්කෂන් ගෲප් එක හරහා යන්න පොඩ්ඩක්. හරි. ලේසි නේද ડિස්කෂන් ගෲප් එක හරහා? ડિස්කෂන් ගෲප් එක හරහා පොඩ්ඩක් යන්න. එහෙමද ලේසි Zoom chat එකද? කොහොමද ලේසි? කොහෙත් උත්තර බලන්න. ડિස්කෂන් ගෲප් එකද chat එකට ලේසි නැත්නම් Zoom chat එකද? ඇලමයි අපිට ඩිස්කෂන් ගෲප් එක ලේසි හැබැයි ඩිස්කෂන් ගෲප් එක කරා යන්න මම දා දෙන්න. මේකල සූම් chat එක ලේසිද? ආ හරි හරි. හා සූම් chat එක යා. හරි. එන සූම් chat එක යන්. ආ ඔක්කොරම සූම් chat එක හොඳ. හරි. සූම් chat එක යන් එන. හරි. ආගලින් රයිට්. දැන් පොඩි කතා බහක් ඉදිරියට යන්නේ. අපි පරමාණුක එක ටියුට් එක කතා කරා. කොහොමද පරමාණුක එක ටියුට් එක සම්පූර්ණයෙන්ම මේ වෙනකොට රෙකෝඩින් හරි ලයිව් හරි බලලා තියරි ටික ඉවර කරගෙන තියෙන්නේ. කොහෙල මාස සම්බන් පරමාණුක එක ටියුට් එක රෙකෝඩින් හෝ ලයිව් හෝ බලලා තියරි ටික ඉවර කරන් තියෙන්නේ. තෑන පිටසක් ඉන්නවා. ආ හොඳයි ඈ. තෑවක් 80ක් 90ක් ආයිලා. ආ 97ක් ඉන්නවා. ඒ ටික ඉවරයි. හරි. හරි නේද? ආ හොඳයි ඈ. හරි. එහෙනම් අපි කතා කරන්න පටන් ගමු. මතක ඇති ඔයාලට මුලින්ම පන්තිය පටන් ගත්ත දවසේ අපි කතා කරා. හරි. පරමාණුක වාදය කියලා එකක්. අපි දැන් ෂෝට් නෝට් එකක් හදන්න යන්නේ ඒ කොටස ඒ අපි කරපු ටියුට් එකෙන් ඈ. හරි. පරමාණුක වාදය කියලා එකක්. මට උත්තර දෙන්න උන්ට අටක් ගාලා. හරි. පරමාණුක වාදය කියන එක මුලින්ම පදාර්ථ වල ව්‍යුහය ගැන අධ්‍යයනය කරද්දී 1808 දී ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා නේද? රයිට්. පරමාණුක වාදය කියලා එකක් ඉදිරිපත් කරනවා. හරි. ඔන්න ඔය පරමාණුක වාදය තමයි පදාර්ථය ගැන ඉදිරිපත් වෙච්ච පිළිගත හැකි ප්‍රථම මතවාදය. එහෙනම් ඔන්න පරමාණුක වාදය ඉදිරිපත් කරේ කවුද? ජෝන් ඩෝල්ටන්. හරි. රයිට්. එහෙනම් ඔන්න ෂෝට් නෝට් එකේ පළවෙනි එක. හරි. මාත් එක ෂෝට් නෝට් එක හදමු. මොකද්ද? පරමාණුක වාදය ඉදිරිපත් කිරීම. පරමාණුක ලියන්න ඔයාලා. ෂෝට් නෝට් කියලා දාලා ලියන්න පරමාණුක වාදය ඉදිරිපත් කිරීම. පරමාණුක වාදය ඉදිරිපත් කිරීම. හරි. කොහෙද ලියන්නේ හනෝ? ලියන්නේ පුතේ දැන් කොලයක් ගන්න කිව්ව නේද? කොලයක් කරගන්න අමතර කොලයක් ටියුට් එකේ එකට නේ අපි කොලයක මේ ෂෝට් නෝට් එකක් හදන්න යන්නේ. ෂෝට් නෝට් කියලා මුලින්ම දාලා පරමාණුක වාදය ඉදිරිපත් කිරීම. හරි. කවුද ඉදිරිපත් කරේ? කවුද ඉදිරිපත් කරේ? ජෝන් ඩෝල්ටන්. හරි.
ජෝන් ඩෝල්ටන්. රයිට්. හරි නේද? රයිට්. ඊට පස්සේ අහගෙන ඉන්න දැන් ඈ. දැන් මේ මුළු ටියුට් එකම මතක් කරන්න යන්නේ. හරි. රයිට්. ඊළඟ එක. ඊළඟ එක. ඊළඟ එක. රයිට්. දෙවනියට. ඊට පස්සේ ආමර නිකන් කියන බලන්න අපි ඒව ෂෝට් නෝට් එකකට දාන්න යන්නේ. පරමාණුකවාදයේ හරි මට කියන්න. පරමාණුකවාදයේ තිබ්බ ප්‍රධාන කාරණා හතර මොකද්ද? පළවෙනි කියන්නටක් ගාලා. පදාර්ථයේ පොඩි මංශුව පරමාණුව කිව්වා. ඊට පස්සේ පරමාණු කාටවත් මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ කියලා කිව්වා. ඊට පස්සේ එකම මූලද්‍රව්‍ය පරමාණු සර්ව සමයි වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකකින් එකට සම්පූර්ණයෙන් වෙනස් කියලා කිව්වා. ඊට පස්සේ හතරවෙනි එක තමයි පරමාණු සංයෝජනය වන්නේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් කියලා කිව්වා. ඔතනදී රයිට් ඔන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන කාරණා හතරෙන් බිඳ වැටෙනවා. දෙවෙනි කරුණේ බිඳ වැටීම යටතේ අපි කතා කරා ස්කන්ධ සංස්තිති ස්කන්ධ ශක්ති සංස්තිති නෙමෙයි නේද? හරි. කවුද මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා පදාර්ථ විනාශ කරලා පෙන්වුවා. අපි ඒකට කතා කිව්වේ මේ ස්කන්ධ ශක්ති සම්බන්ධතාවය කියලා කිව්වා. හරි, ස්කන්ධ ශක්ති සම්බන්ධතාවය. එතන මේ කවුද ඒක ඉදිරිපත් කරේ? අර ඕනම් පදාර්ථයකට ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයට සමාන වේගයක් දුනොත් ඒ පදාර්ථය විනාශ වෙනවා කියලා කිව්වේ. හරි, කවුද ඒක ඉදිරිපත් කරේ? ඇල්බර්ට් අයින්ස්ටයින්. මොකක්ද ඒකට කියන්නේ? ස්කන්ධ ශක්ති සම්බන්ධතාවය. එහෙනම් ඔන්න එයා ඒකදී මොකක්ද කිව්වේ? පරමාණු තන් පදාර්ථ විනාශ කරලා පෙන්නුවා නේද? හරි, එහෙනම් ඔන්න පරමාණු විනාශ කිරීම දෙවෙනි එක ලියමු මාත් එක්ක. පරමාණු විනාශ කළ හැකි බව රයිට් ස්කන්ධ ශක්ති සම්බන්ධතාවයෙන් පෙන්වීම. ස්කන්ධ ශක්ති සම්බන්ධතාවය මගින් පෙන්වීම. හරි, කවුද පෙන්වුවේ ළමයි? කියන් පෙන්වුවෙක් කෙනා ඇල්බර්ට් අයින්ස්ටයින් නේද? රයිට්. දැන් ඉස්සරහින් ඇල්බර්ට් අයින්ස්ටයින්. හරි, රයිට්. දෙකයි දාගන්න ඔන්න ෂෝට් නෝට් එකේ දෙවෙනි සොයා ගැනීම. දෙවැනි සොයා ගැනීම රයිට්. ඊළඟට ෂෝට් නෝට් එකේ තුන්වැනි සොයා ගැනීමට යන්න දැන්. හරි, එතනම අපි ඉගෙන ගත්තා. මට දැන් උත්තර දෙන්න ඕනේ. එතනම අපි ඉගෙන ගත්තා පරමාණු දැන් විනාශ කරන්න පුළුවන් කියලා ස්කන්ධ ශක්ති සම්බන්ධතාවයෙන් පෙන්නුව ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒ වගේම පරමාණු මවන්න පුළුවන් කියලා පෙන්නුව මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කියලා ජාතියකින්. මතක් කරමුටක් ගන්න. පරමාණු මැවිය හැකි බව රයිට් මොකෙන්ද පෙන්නුවේ? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් පෙන්වීම. හරි, පරමාණු මැවිය හැකි බව න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් පෙන්වීම. හරි, කවුද පෙන්වුවේ? මතක කරන් ඩක් ගාලා තියක් අමුතු නම් දෙකක් තිබ්බේ. අර ස්පානි ජාතික විද්‍යාචාර්ය දෙන්නෙක් හිටියා. මතකද නම් දෙක? ආ, ඔය කියන්නේ ඔටෝ හාන් සහ ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන් නේද? හරි, රයිට්. ඔටෝ, හරි, ස්පෙලිංස් පොඩ හරියට ලියා ගන්න. HAHN නේද? HAHN and සහ අය කවුද? ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන්. ඒක නම අපිට ඉංග්‍රීසි වලින් එක සිංහල ලියන්න එක අමාරුයිනේ. හරි, සිංහලෙන් ලියන්න අමාරුයි. අපිට ඉංග්‍රීසි වලින් ලියා ගන්න එකේ දෙයගේ නම විතරක්. ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන්. ස්ට්‍රාස්මන්. හරි, ඔන්න එක පොන්න අපි දෙන්න. හරි, ගල සපුට කරගමු. පරමාණු මැවිය හැකි බව න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ඇසුරෙන් පෙන්වීම. හරිද? හරිද?
හරි නේද? ඉපන් කරන් කසියම් අපි ඊළඟ පොයින්ට් එකට ෂෝට් නෝට් එකේ රයිට්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත ඔයාලට මතක ඇති මේ එකම මූලද්‍රව්‍ය පරමාණු සර්වසම නෑ කියන එක ඔප්පු කරගන්න සමස්ථානික කියලා જાතියක් හොයාගත්තා. කවුද ළමයි මේ ලෝකෙට සමස්ථානික හොයාගත්තේ? කවුද සමස්ථානික මේ ලෝකෙට හොයාගත්තේ? කවුද හොයාගත්තේ මතකද? සමස්ථානික සොයා ගැනීම. සමස්ථානික සොයා ගැනීම. කවුද මේ ලෝකයට සමස්ථානික හොයාගත්තේ? මතක් කරන්න බලන්න ලග්ගාලා. ඉබන් කරන්න. කවුද? තොම්සන් සහ ජේජේ තොම්සන් සහ අය කවුද දෙන්නෙක් තියෙන්නේ? මොකද දැන්නේ කරා විලියම් මැස්ටර් රයිට්. එහෙනම් ඔන්න ජේජේ තොම්සන් සහ ජේජේ තොම්සන් සහ අත කයිද වලට බයියේ ජේජේ තොම්සන් සහ විලියම් ඇස්ටන්. විලියම් ඇස්ටන්. හරි, මේ දෙන තමයි සමස්ථානික කියන සංකල්පය මේ ලෝකයට හොයාගත්තේ. හරි, දාගන්න එකත් සමස්ථානික සොයා ගැනීම. හරි, අද බන්දියෙන් පස්සේ මේ හදන ෂෝට් නෝට් එක ලස්සන ලියාගත්ත ළමයෙක්. ළමයි ඒක එහෙම දාන්න, එහෙම දාන්නේ නැහැ ගොඩක් අය. හරි, මේ ෂෝට් නෝට් එක එක දෙතුන් දෙනෙක් දැම්මම කමක් නැහැ. ෂෝට් නෝට් එක ලස්සනට දැන් හදාගත්ත ළමයෙක්. හරි, ඔය ගෑන ළමගේ මකුරු ලස්සනයිනේ. හරි, ඒ ෂෝට් නෝට් එක තමන් ලියාගත්ත ෂෝට් නෝට් එක PDF එකකට ඩිස්කෂන් ගෲප් එකකට දාන්න. හරි, එතකොට අද ලයිව් එකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච යාළුවෙක්ට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන්. හරි, මොකද අඩුපාඩු දැන් සමහරට මේ නෝට් එක ලියනකොට කවුරුහරි කෙනෙක්ට මොකක් හරි හිතන්නකො සිග්නල් අවුලක් වුණා කියලා. සිග්නල් ලොක් කරලා ඒ ටික මිස් වෙන්න පුළුවන් කොටස අපි විනාඩි දෙක තුනක. ඒතර එයාට පුළුවන් ෂෝ එක දාන PDF එකෙන් බලාගෙන නැත්නම් මුළු රෙකෝඩින් එක ආයෙ බලන්න පේලා මෙයා. ඒතර එයාලට පුළුවන් ටග් ගාලා මේ ඔයා දාන PDF එකෙන් බලාගෙන ඒක සම්පූර්ණ කරගන්න. ඒකින්ද පන්ති ඒ ඩිස්කෂන් ගෲප් හදලා තියෙන ඒවට තමයි. හරි, පන්තියක් ඉවර වෙච්ච එක මම ඩිස්කෂන් ගෲප් එකට අද මේ හදපු ෂෝට් නෝට් එක කියලා ෂෝට් නෝට් එක දාන්න ඕනේ. එහෙම දාන්න නෙවෙයි, ගෑන ළමයි අකුරු එහෙම ලස්සන නෙමෙයි. ඒතර ටග් ගාලා දාන්න ඕනේ ඉවර වෙච්ච එක මම බලනවා දානවද කියලා. හරිද? රයිට් රයිට්. අපි යන් ඊළඟ එකට යමු. හරිද? රයිට්. ඊළඟ එක රයිට්. බලන්න ඊළඟ අපි කතා කරා ළමයි මේ පදාර්ථ වලට විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියලා විද්‍යාඥය කිව්වා. කවුද කිව්වේ? එවන උත්තර කවුද කිව්වේ පදාර්ථ වලට විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියලා? කවුද කිව්වේ පදාර්ථ වලට විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියලා? ලුවි ගැල්වානි සාක්ෂි තුනක් ඇසුරෙන් එයාට ඔප්පුත් කරා නේද? හරි, මම ඔන්න ඊළඟ එක ලියන්න. පදාර්ථ වලට විද්‍යුත් ස්වභාවයක් ඇති බව. විද්‍යුත් ස්වභාවයක් ඇති බව. පදාර්ථවලට විද්‍යුත් ස්වභාවයක් ඇති බව. හරි, කවුද කිව්වේ ළමයි? ලුවි ගැල්වානි. ලුවි ගැල්වානි. රයිට්. 6 වෙනි එක ලුවි ගැල්වානි. සම්පූර්ණ කරන්න ටග් ගාලා අඩුපාඩු තියෙනවා නම් ලුවි ගැල්වානි. රයිට්. හරි නේද? රයිට්. අපි ආවම ඊට පස්සේ 6 වෙනි පොයින්ට් එකට. 6 වෙනි පොයින්ට් එක දැන් 6 වෙනි පොයින්ට් එකට හරි 6 වෙනි පොයින්ට් එක අහගන්න ළමයි චුට්ටක්.
හයරි පොයින්් එක. හරි දැන් ලුවී ගැල්වානි තමයි කිව්වේ වලට මතකයි හොඳයි පදාර්ථවලට විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියලා. හරි එක හරි. ඊට පස්සේ හරි පදාර්ථවලට විද්‍යුත් ස්වභාවයක් තියෙන්න හේතු වෙන විද්‍යුත් අංශුව හරි අනේ අංශුව හරි විද්‍යුත් අංශුවක් ගැන කියපු විද්‍යාඥයා කවුද? එවන උත්තර කවුද විද්‍යුත් ඔය විද්‍යුත් ස්වභාවය සඳහා හේතු වෙන අංශුවක් තියෙනවා කියලා කිව්වේ. ආ හොඳයි හොඳයි. ස්ටෝනි ජෝන් ස්ටර්න් ජී ස්ටෝනි නේද? හරි ස්ටෝනි කියලා මතක තිබ්බත් ඇති. හරි එහෙනම් ඔන්න ඊළඟ 6 වෙනි එක. හරි එහෙනම් 6 වෙනි එක පදාර්ථවලට විද්‍යුත් ස්වභාවය සඳහා පදාර්ථවලට විද්‍යුත් ස්වභාවය සඳහා හේතුවන අංශුවක් ඇති බව අංශුවක් ඇති බව අංශුවක් ඇති බව කවුද කිව්වේ? විද්‍යුත් ස්වභාවය සඳහා හේතු වන අංශුවක් ඇති බව කවුද කිව්වේ? ජෝන්ස්ටන් ජී ස්ටෝනි නේද? ලියන්න ජෝන්ස්ටන් ජී ස්ටෝනි. ජෝන්ස්ටන් ජී ස්ටෝනි හරි හරිද? අඩුපාඩු තියෙනවා තව ගාව සම්පූර්ණ කරගන්න. හරිද ළමයි? හරි අපි යන් ඊළඟට. ඔන්න මේවා සාමාන්‍යයෙන් ඔයාලා දන්න එකක්. මොකද්ද ඉලෙක්ට්‍රෝනය හොයා ගැනීමේ පරීක්ෂණය? මොකද ඉලෙක්ට්‍රෝනය හොයා ගන්න මුල් වෙච්ච පරීක්ෂණය කැතෝඩ කිරණ පරීක්ෂණය, කැතෝඩ් රේ ටියුබ්. හරි කවුද මේ කැතෝඩ කිරණ පරීක්ෂණය හොයාගත්තේ? හොයාගත්තේ එක්කරේ කවුද? තුන් දෙනෙක්. කවුද තුන් දෙනා? කැතෝඩ කිරණ පරීක්ෂණය සිදු කිරීම මතකද ළමයි? කවුද කැතෝඩ කිරණ පරීක්ෂණය සිද්ධ කරේ? ඈ තුන් දෙනෙක්. කවුද? විලියම් ක්‍රූක්සුයි, හිටොෆ් කියන විද්‍යාඥයයි, ජුලියස් ෆ්ලූකර් කියන විද්‍යාඥයයි. හරි යන් ඉස්සරහින් විලියම් ක්‍රූක්ස් ඊට පස්සේ හිටොෆ් සහ ෆ්ලූකර් ලෝක. හරි ඔන්න කැතෝඩ කිරණ පරීක්ෂණය සිදු කිරීම අපි කතා කරා විලියම් ක්‍රෝක්ස්, හිටොෆ් සහ ජුලියස් ෆ්ලූක. ෆ්ලූක කියල ඇති රයිට්? ජුලියස් ෆ්ලූක. හරි ඊට බඳ මේකට උත්තර දෙනවා අනිවාර්යෙන්. හරි මට කියන්න ඒ තුන් දෙනා හොයාගත්තගෙන විලියම් ක්‍රෝක්ස්, හිටොෆ් සහ ෆ්ලූක හොයාගත්ත කැතෝඩ කිරණ ගැන පරීක්ෂණ කරා විද්‍යාඥයෙක්. ඒවන්ට නම් මොකද නම්? කවුද විලියම් ක්‍රෝක්, හිටොෆ් සහ ෆ්ලූක හොයාගත්ත කැතෝඩ කිරණ ගැන පරීක්ෂණ කරේ? තොම්සන්. එහෙම පරීක්ෂණ කළා මොකද කරේ? කැතෝඩ කිරණවල ගුණ හොයාගත්තා. හරි අපි ගුණ වර්ග 14ක් කතා කරා නේද? හරි නම් ඔන්න ඊළඟ එක 8 වෙනි එක. කැතෝඩ කිරණ පිළිබඳ රයිට් වැඩිදුර පරීක්ෂණ සිදු කර කැතෝඩ කිරණවල ගුණ ඉදිරිපත් කිරීම කැතෝඩ කිරණවල ගුණ ඉදිරිපත් කිරීම
රයිට්. කවුද කැතෝඩ කියනවල ගුණ ඉදිරිපත් කරේ? හොඳයි, ජේ ජේ තොම්සන් නේද? හරි, එහෙනම් ඔන්න ජේ ජේ තොම්සන්. ජේ ජේ තොම්සන්. හරි, රයිට්. ජේ ජේ තොම්සන්. හරිද? හරි නේද? හරි. ඊට පස්සේ ඔය විදියට ඉදිරිපත් කරපු ගුණ අතර මේ තොම්සන් හොයාගත්තේ නැති වෙන ගුණයක් තිබ්බා. මොකද්ද? මතකද? දන්නේ නැහැ වලට. කැතෝඩ කිරණ ගිහිල්ලා ලෝහ පෘෂ්ඨවල වැදුනට පස්සේ ඒ ලෝහ පෘෂ්ඨ වලින් මොනවද නිකුත් වුනේ? එක්ස් කිරණ නිදහස් වුණා. මතකද? එහෙනම් ඔන්න එක්ස් කිරණ සොයා ගැනීමේ ගෞරවය. කවුද එක්ස් කිරණ හොයාගත්තේ? කියන්න කියන්න. කවුද ළමයි එක්ස් කිරණ හොයාගත්තේ? රංජන් නෙමෙයි ඈ, රොන්ජන්. හරි, රයිට්. එක්ස් කිරණ සොයා ගැනීම කියන නවවෙනි එක. එක්ස් කිරණ සොයා ගැනීම. ඕන ඉතින් මේක ලස්සනට හදලා ඔන්න ඔයාලට බිත්ති වුණත් ගහ ගන්න පුළුවන්. අතට ටට්ටක් ගාලා පේනවනේ එක්ස් කිරණ සොයා ගැනීම. රයිට්, ෂෝට් නෝට් එක. රොන්ජන් තමයි යාගේ නම. රයිට්, රොන්ජන්. 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 පංකරන්. රන්ජන්. හරි, රයිට්. හරි නේද? රයිට්. ඊළඟ එක, ඊළඟ එක ඊළඟ එක. හරි හරි. ඔන ඔතනින් පස්සේ ඉතින් මේ කැතෝඩ කිරණවල ඊ බෙදීම් එම් අනුපාතය එක්තරා විද්‍යාඥයෙක් ගණනය කරා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනේ ලෝකයට හොයාගත්තා. මට කියන්නේ ඉස්සරවම කවුද කැතෝඩ කිරණවල ඊ බෙදීම් එම් අනුපාතය ගණනය කරේ? කවුද ගණනය කරේ? ඒ තොම්සන්ම තමයි. පැහැදිලිද? හරි, එහෙනම් ඔන්න ඊළඟ එක, ඊළඟ එක කැතෝඩ කිරණවල, කැතෝඩ කිරණවල ඊ බෙදීම එම්, හරි, අනුපාතය, අනුපාතය ගණනය කිරීම. කැතෝඩ කිරණවල ඊ බෙදීම එම් අනුපාතය ගණනය කිරීම. කවුද ගණනය කරේ ළමයි? ඒ තොම්සන්. ජේ ජේ තොම්සන්. ජේ ජේ තොම්සන්. රයිට්. කැතෝඩ කිරණවල ඊ බෙදීම් අනුපාතය ගණනය කිරීම. සර් මේව එක්සෑම් එකට අහනවද කියලා. ඒ නැත්තම් ඉතින් මේව තමයි අහන්නේ. අපි ඉතින් මුලින්ම ආදර ගියේ කවුද? නීල් ආම්ස්ට්‍රෝන්ද? ඒව අහන්නේ. මේව අහන්නේ. ඉතින් මේ මෙච්චර හොර නෝට් එකක් හදන්නේ ඒකනේ. කෙලින්ම වාගේ නම් ඉස්සරම තමයි වාර විභාගේ. හරි, වාරි භාගෙයි, වාරි භාගෙ මේ කෙලිමෝ තියෙනවා ඉරි ගහන ප්‍රශ්න වලගේ MCQ කියලා අපි ඒවට කියන්නේ. හරි, බහුවාර ප්‍රශ්න පත්‍රය. එහෙනම් දැන් අපි පාස් වෙස් කරමුකෝ. දැන් මේවා විභාගෙට, මං කියන්නේ වාරි විභාගෙට කතන්දරේ පැත්තකින් තියමුකෝ. හරි, අපි පාස් පේපර්ස් දැන් තව යුටි මේ ෂෝට් නෝට් එක හදලා ඉවරලා අපි යනවා පාස් පේපර්ස්. හරි, පාස් පේපර්ස් කතා කරමු. මොනවද පාස් පේපර් කියන්නේ? පාස් පේපර් කියන්නේ මොකද කියලා අහනවා. පාස් පේපර් කියලා කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න. ඒ කියන්නේ දැන් ඔයාලා විභාග කියන්නේ 2026 නේ. ඔయిత කලින් විභාග තිබිලා තියෙනවා 24 විභාගයක් තියෙනවා. 24 වෙනි බයෙන් තාම තියලා නැහැ. 23 විභාගයක් තියෙනවා, 22 විභාගයක්, 21 විභාගයක්. රයිට්. ඉතින් 1900 ගණන්වල ඉඳන් විභාග තිබ්බනේ. හරි. අන්න ඒ විභාග ප්‍රශ්නවල
ආපු ප්‍රශ්න තමයි කියන්නේ පාස් පේ පාස් කියලා කියන්නේ පසුගිය කියන එකනේ. පසුගිය ප්‍රශ්න පාස් පේපර්ස් questions. හරි, කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න අපි කරන්න ඕන. ඒ කියන්නේ ළමයි පාඩමක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි, ඒ පාඩමේ තියරි ටික හෙන රහට කතන්දරත් ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි. ඒකත් තියෙන්න ඕනේ. හරි, ඊට අමතරව අනිවාර්යයෙන්ම ඔයා යන ඕන පන්තියක බලන්න ඔයාට තියරි ටික තේරෙන්න උගන්වනවාද. ඒක බලන් ඉසු. ඒක තේරෙන්නේ නැත්නම් ළමයි මෙලෝ වැඩක් නැහැ. එතන දැන් මං ඔයාට උගන්න තියරි ඔයාට තේරෙන්නේ නැත්තම් මං කියලා දෙනවා මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හරි, එහෙමනම් ඔයාට මාගේ මේ පන්තිය හරියන්නේ නැහැ. හරි, එහෙනම් මේ පන්තිය දාලා වෙන පන්තියකට යන්න. ඔයාට ඊට පස්සේ ඒ පන්තියක් තේරෙන්නේ නැත්තම් එහෙනම් වෙන එකකට යන්න. ඒකෙත් තේරෙන්නේ නැත්නම් ආයෙ වෙන එකකට යන්න. ඔයාට තේරෙන පන්තියක් හම්බ වෙනකන් උගන්නන එක ඔයාට තේරෙන පන්තියක් හම්බ වෙනකන් යන්න. හරි, මොකද සමහර ළමයි හිතෙනවා මට උගන්න එක තේරෙන්නේ නැහැ. සමහර යාළුවට තේරෙන්නේ නැත්තම් මට තේරෙන ප්‍රශ්නයක් නෑ. යාළුවට තේරෙන්නෙත් නෑනේ. සමහර උන් දෙන්න විතර තේරෙන්නේ නැත්තේ. අනිත් පන්ති අක්කොටම තේරෙනවා. එතකොට ඔයාගේ යාළුවටයි මේ පන්තිය සෙට් නෑ. ඔයා වෙන පන්තියකට යන්න. අංක එක උගන්න එක තේරෙනවා. මා උන් උගන්න එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි, එහෙම වෙන්නේ නෑ සාමාන්‍ය. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් ඔයාට වෙන සර් කෙනෙක් හරියයි. ඒ සර්ගෙ ගිහින් බලන්න. එයාත් හරියන්නේ නැත්තම් උගන්න එක තේරෙන්නේ නැත්තම් වෙන පන්තියකට යන්න. එහෙම ඔයාට උගන්න එක තේරෙන පන්තියක් හම්බ වෙනකන් යන්න. හරි, එහෙම ඉතින් අවුරුදු දෙකමාරම් පන්ති හොය හොයන්නත් එපා. හරි, සාමාන්‍යයෙන් හතරක් පහක් යද්දි ඔයාට උගන්න පන්තියක් හම්බ වෙනවා. හරි, පන්ති 25කට විතර ගියා සර් එකක්වත් තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් වාගේ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි. හරි, එතකොට මේ උගන්න එක තේරෙන පන්තියක් කෙනෙක් යන්නේ ඉස්සරෝම. ඒක තමයි අංක එක. එතකොට දෙවෙනි එක තමයි අනිවාර්යෙන් පාඩමක් ඉවර කරාට පස්සේ. දැන් අපි පාඩම කොටසක් ඉවරයිනේ. හරි, පාඩමක් ඉවර කරාට පස්සේ අපි අනිවාර්යෙන් ඊට පස්සේ ඒ පාඩමට දාලා පාස් පේපර්ස් ප්‍රශ්න ටික, ඒ කියන්නේ පහුගිය විභාග ගැටලු ටික අනිවාර්යෙන් ඉවර කරලා ඉන්න ඕන. එතකොට අනිවාර්යෙන් පාඩමකින් පස්සේ අපි පාඩමේ පාස් පේපර්ස් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕන. ඒකට තමයි ඔයාලගේ මේ ටියුට් එකේ අවසානට දාලා තිනවනේ පිටු ගානක පාස් පේපර්ස් ක්වෙස්චන්ස් කියලා දාලා තිනවා. පසුගිය විභාග ප්‍රශ්න ගොඩාක්. හරි, මේ දාලා තියෙන. හරි, තියෙනවා නේද? හරි, මේ තියෙන පිටු අංග 27 ඉඳන් ඉස්සරහට තියෙනවා. මම මේ ප්‍රශ්න ටික අදම ජොයින් වෙන ළමයෙක්ට වෙනමත් දැම්මා. හරි, එතකොට මේ ප්‍රශ්න ටික තියෙනවා. එතකොට මේ ප්‍රශ්න සියලු දේවල් ඔයා කරන්න ඕන. හරි, එතකොට අපි ඒ ටික සාකච්ඡා කරන්න ඕන. එතකොට දැන් මේ පාඩමෙන් රචනා ප්‍රශ්න ඇවිල්ලා නැහැ. ව්‍යුහගත රචනා ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හැබැයි ඔයාලගේ පරමාණුක දෙවන ටියුට් එක පොඩ්ඩක් පෙරලා බලනකෝ අවසන්. ඒක රචනා ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ හැම ආකාරයකින් ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න ඕනේ. බහුවර්ණ ප්‍රශ්න වගේම අනිත් ආකාරවල ප්‍රශ්නත් සාකච්ඡා කරන්න ඕනේ. ඒක තමයි ඊළඟ එක. ඊට පස්සේ තමයි අනිත් එක තමයි මේ ඒ පාඩමෙන් මොඩල් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ පාස් සේවස් ප්‍රශ්න විතරක් සාකච්ඡා කරලත් මදි. එන්න පුළුවන් අලුත් විදිහේ ප්‍රශ්න තියෙනවානේ. ඒ කියන්නේ මම හදපු ඔයා පන්ති යන සර් හදපු ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න කියලා අපි ඒවට කියන මොඩල් ක්වෙස්චන්ස්, ඒව සාකච්ඡා කරන්න ඕනේ. අන්න ඒ ටික ඔක්කොම ඉවරලා පාඩමකින් ෂෝට් නෝට් එකක් හදන්න ඕන. එහෙමයි පාඩමක් ඉවර කරන්න. හරි, හැම දෙයකම ෆිනිෂින් එකක් තියෙන්න ඕන. නිකන් පාඩමක් ඉවර කරනවා කියලා මම මේ කියන එක අහගෙන ඉඳලා ළමයි කියන නෝට් එක ලියා ගන්න කියලා CR පොත් ගන්න පුරවලා ඒක නෙමෙයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි, ඉගෙන ගන්නවා කියන එක ස්මාර්ට් වෙන්න ඕනි. ඔයා විභාගෙදි සාර්ථක වෙන්න ඕන. මම උගන්වන්නේ රයිට් ලකුණු 100කට. නැතුව ලකුණු 75කට නෙමෙයි. ලකුණු 100කටයි උගන්වන්නේ. ඒ 100ෙන් ඔයාට මේ සීයම ගන්න බැරි වෙන්න පුළුවන්. හරි, මොකද මම ගණන 100ට 100ක්ම ඔයාට ග්‍රහණය වෙලා ඔයාට මතක හිටින්නේ නැහැ නේ. ඔයා මිනිස්සෙක් නම එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඔයා උපරිම ප්‍රමාණයට වැඩිම ළමයි ප්‍රමාණයකට මේක යනකොට ඔයාට ග්‍රහණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. නැවත නැවත කරනකොට ප්‍රශ්න කරනකොට ඒවා ග්‍රහණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. අන්න එහෙමයි අපි වැඩ කරගෙන යන්නේ. හරිද? තාම මුලනේ ඉන්නේ මාස, අපි තාම පන්ති දවස් 12 ඉගෙන ගන්න තියෙන්නේ. හරි, එතකොට බොහොම පොඩි පන්ති ප්‍රමාණයක්. එතකොට ආසන්න වශයෙන් ගත්තොත් මාස දෙකම ආර මාස තුනක් විතර අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ වෙනකොට. ඒ ලෙවල් වලට ආපු ගමන් තාම ඕ ලෙවල් රිසල්ට් එකවත් ඇවිල්ලා නැහැ. පොඩි ළමයි තමයි. මොකද ඕ ලෙවල් කාලේ වල කවදාවත් පාස් වෙන ප්‍රශ්න කරන්නේ නැහැ. එතකොට අහපු එක සාධාරණයි. පාස් වෙන ප්‍රශ්න කියන්නේ මොකද්ද සර් කියලා. හරි, එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. මම විහිළුවට කිව්ව ගණන් ගන්න එපා. හරි, බයිනවා නෙමෙයි. එතකොට මේ අපි පාස් වෙන ප්‍රශ්න කරන්න ඕනේ. මොඩල් ක්වෙස්චන් කරන්න ඕනේ. ඒකයි ඊට පස්සේ ඊට අමතරව සතිය ගාන උගන්න ටික නැවත රිවිව් වෙන්න තමයි වීක් සොලියුෂන් පේපර්ස් තියෙන්නේ. ඒතර ඒ පේපර් කරන්න ඕනේ. ඒ වගේ අලුත් ප්‍රශ්න තියෙනවා. ඒතර ඔය හැමදේම ඉවර කරලා තමයි අපි පාඩමක් ඉවර කරන්න ඕනේ. ඒතු උඩින් පල්ලෙන් නෝට් එකක් ලියාගෙන CR පොතක පරමාණු කිව්වේ මෙහෙම ලියන්න කැතෝඩ් එකකින් පරීක්ෂණය ලියමු කියලා. අර මේ පිටු ගණන් නෝට් එක ලියන එක නෙමෙයි පාඩමක් ඉවර කරනවා කියලා කියන්නේ, ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හැමදේම ස්මාර්ට් වෙන්න ඕනේ. ඉත මම ආයෙත් පරක් කියලා උගන්වන්නේ ලකුණු 100කට. නැතුව ලකුණු 75ක ඒකට නෙමෙයි. හරි, රයිට්. හරි, එහෙනම් ඔන්න 10 වෙනි එක අපි ලිව්වා. කැතවඩ කියන වල ඊ බෙදීම් අනුපාතය ගණනය කිරීම. හරි, අපි යන් ඊළඟට යමු. හරි නේද? හරි, 11 වෙනි එක අහගන්න. හරි, ඔන්න කැතෝඩ කියන වල ඊ බෙදීම් අනුපාතය ගණනය කරලා එක්තරා විද්‍යාඥයෙක් ඒ ඇසුරෙන් හොයාගත්තා. මොකද්ද මොකද්ද හොයාගත්තේ? හොයාගත්ත ළමයි මතක ඇති වලට ඉලෙක්ට්‍රෝනය හොයාගත්තා. හරි, ඔන්න නම් වැදගත් එකක් එක ටිකක් ඈ. ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම,
ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම. ඉලෙක්ට්‍රෝනය හොයා ගැනීම. කවුද ළමයි ඉලෙක්ට්‍රෝනය හොයාගත්තේ මතක් කරන බලන්න? කවුද හොයාගත්තේ? තොම්සන්ම තමයි නේද? ජේ ජේ තොම්සන්ම තමයි. ජේ ජේ තොම්සන්. ජේ ජේ තොම්සන්. රයිට්. හරි නේද? පං කරන්න. රයිට්. ඊළඟ එක අන්දමට උත්තර දෙන්න ඕන මං අහනකට. ඊළඟ එක මට කියන්න බලන්න ළමයි, කවුද කවුද කියලා. හරි, ඔය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය එක්තරා පරීක්ෂණයකින් හොයාගන්නවා විද්‍යාඥයෙක්. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කියද්ද කියන එක කවුද ඒක හොයාගත්තේ? මිලිකන් නේද? ආර් ඒ මිලික. අපි මිලිකන් කියමු කෙටියෙන්. මිලිකන් මොකද්ද ඒකට හේතු වෙච්ච පරීක්ෂණය? මොකද පරීක්ෂණය මොන පරීක්ෂණ ඇතුළෙන්ද හොයාගත්තේ? කොහෙවන්න තෙල් බිංදු පරීක්ෂාව. හොඳයි, එහෙනම් ඔන්න ඊළඟ එක. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය තෙල් බිංදු පරීක්ෂාව ඇසුරෙන් සොයා ගැනීම. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය තෙල් බිංදු පරීක්ෂාව ඇසුරෙන් තෙල් බිංදු පරීක්ෂාව ඇසුරෙන් සොයා ගැනීම. හරිද? කවුද ඒක හොයාගත්තේ ළමයි? කවුද ඉලෙක්ට්‍රෝන ආරෝපණය තෙල් බිඳු පරීක්ෂාව ඇසුරෙන් හොයාගත්තේ? මිලිකන් නේද? මිලිකන්. රයිට්. ඊළඟ එක 13 වෙනි එක. 13 වෙනි එක. රයිට්. මට කියන්න. ප්‍රෝටෝනේ අනාවරණය පැත්තට දැන් අපි එන්නේ. ප්‍රෝටෝනේ අනාවරණය කරගන්න හේතු වෙච්ච පරීක්ෂාව මොකද්ද? ධන කිරණ පරීක්ෂාව. මතකද? රයිට්. කවුද මේ ධන කිරණ පරීක්ෂාව කරේ? එවන බණ උත්තර. ප්‍රෝටෝන අනාවරණය කරගන්න හේතු වෙච්ච පරීක්ෂාව තමයි ධන කිරණ පරීක්ෂාව. කවුද ධන කිරණ පරීක්ෂාව කරේ? කවුද ළමයි කරේ ධන කිරණ පරීක්ෂාව සිදු කිරීම? කවුද කරේ? මොකද නම? යුජන් ගෝල්ස්ටයින්. මතක නේද කට්ටිය? හොඳයි. යුජන් ගෝල්ස්ටයින්. යුජන් ගෝල්ස්ටයින්. යුජන් ගෝල්ස් ටයින්. රයිට්. ධන කිරණ පරීක්ෂාව සිදු කිරීම යුජන් ගෝල්ස්ටයින්. යුජන් ගෝල්ස්ටයින්. හරි. හරි. ඊට පස්සේ ඊළඟට ඔය ගෝල්ස්ටයින් හොයාගත්ත ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය හෙව්ව විද්‍යාඥයෙක්. ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය සෙවීම. ඊළඟ එක. ධන කිරණ වල ඊ බෙදීම M අනුපාතය සෙවීම. ධන කිරණ වල ඊ බෙදීම M අනුපාතය සෙවීම. කවුද ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය හෙව්වේ? මොකක්ද යාගේ නම? ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය හොබේ කියන නම කියන්නත් ගාලා ඈ. කවුද ළමයි මේ බාන චුට්ට මතක නැත්නම් මේ කවුද ළමයි මේ කැතෝඩ කිරණ වල ඊ බෙදීම අනුපාතය හෙව්වේ? තොම්සන්. මතක නේද? තොම්සන්. හරි, ළමයි ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය හෙව්වේ තොම්සන්ම තමයි. හරි, රයිට්. මොන ඊළඟ එක? ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය සෙවීම ඒක කරෙත් තොම්සන්ම තමයි. මොන තොම්සන්ද? ජේ ජේ තොම්සන්. ජේජේ තොම්සන්. රයිට්. දැන් ඒකත් එනං 14 වෙනි එක. ධන කිරණ වල ඊ බෙදීම අනුපාතය සෙවීම ජේජේ තොම්සන්.
හරිද? ජේජේ තොම්සන්. රයිට්. අපි ඊළඟ එකට 15 වෙනි එක. අපිට කියන්න දැන් මේක නම් ප්‍රධාන එකක්. මොකද්ද? ප්‍රෝටෝනය සොයා ගැනීම. ප්‍රෝටෝනය සොයා ගැනීම. ප්‍රෝටෝනය සොයා ගැනීම. කවුද ළමයි ප්‍රෝටෝනය හොයාගත්තේ? කවුද ප්‍රෝටෝනය හොයාගත්තේ කියනගේ නම? ඒනස් රදර්ෆර්ඩ්. ලියන්න ප්‍රෝටෝනය සොයා ගැනීම. ඒනස් රදර්ෆර්ඩ්. ඒනස්ට් රදර්ෆර්ඩ්. ඒනස් රදර්ෆර්ඩ්. ඒනස් රදර්ෆර්ඩ්. ප්‍රෝටෝනය සොයා ගැනීම. හරි රයිට්. ඊට පස්සේ අපි යනවා නියුට්‍රෝනය සොයා ගැනීම පැත්තට. හරි, මට කියන්න ඔහොමම. කවුද ලෝකයට නියුට්‍රෝනය හොයාගත්තේ? නියුට්‍රෝනය සොයා ගැනීම. කවුද ළමයි නියුට්‍රෝනය හොයාගත්තේ? කවුද නියුට්‍රෝනය හොයාගත්තේ කියලාගේ නම? ඈ, චැඩ්වික් නේද? රයිට්. මොන චැඩ්වික්ද? ජේම්ස් චැඩ්වික්. නියුට්‍රෝනය සොයා ගැනීම ජේම්ස් චැඩ්වික්. ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝනය හොයාගත්තේ චැඩ්වික්. හරි, හරිද? රයිට්. ඊට පස්සේ අපි යමු විකිරණශීලීතාවය කියලා කොටසක් අපි කතා කරා පරමාණු කිහිපය පාඩමේ අවසාන හරිය වගේ. හිට මොන විකිරණශීලීතාවය පැත්තට යමු. හරි රයිට්. විකිරණශීලීතාවය. හරි, මට කියන්න විකිරණශීලීතාවය ගැන අපිට විද්‍යාඥයෝ 3 දෙනෙක් හිටියා ඉගෙන ගන්න. පළවෙනි එක, හරි, යුරේනියම් කියන ඛනිජය ඇසුරෙන් විකිරණශීලීතාවය ලෝකයට හොයාගත්ත විද්‍යාඥයා. එයා අපි හඳුනනවා විකිරණශීලීතාවේ පියා කියලා. මොකක්ද එයාගේ නම? හෙන්රි බෙකරර්. පැහැදිලිද? ඔන්න පළවෙනි එක තමයි විකිරණශීලීතාවේ යුරේනියම්. ඒක ඕනේ අපි කියලා ලියුනේ නේද? විකිරණශීලීතාවේ සොයා ගැනීම. විකිරණ ශීලීතාවය සොයා ගැනීම. විකිරණශීලීතාවය සොයා ගැනීම. හරි රයිට්. කවුද විකිරණශීලීතාව හොයාගත්තේ? හෙන්රි බෙකරර්. ලියන්න හෙන්රි බෙකරර්. හෙන්රි බෙකරර්. ඊළඟ එක, ඊළඟ එකට යන් අපි 18 වෙනි එක. හරි, ඊට පස්සේ ඊළඟට, ඊට පස්සේ අපි කතා කරා හෙන්රි බෙකරර් හොයාගත්ත විකිරණශීලීතාවය රයිට් සබ්ජෙක්ට් එකක්, එහෙම නැත්නම් විෂයක් විදිහට ලෝකෙ ඉදිරිපත් කරා කියලා එක්තරා විද්‍යාඥයෙක්. මොකද්ද විද්‍යාඥයෙක්? ඇත්තම විද්‍යාඥයෝ දෙන්නෙක්. කවුද? ඒ කියන්නේ විකිරණශීලීතාවේ මේ මොකද්ද විෂයක් ලෙස ලෝකෙ ඉදිරිපත් කිරීම කවුද කරේ? ඔව්, මාරි කියුරි සහ පියරි කියුරි. හරි, නම් ඔන්න ඊළඟ ලියමු අපි 18 වෙනි එක. විකිරණශීලීතාවය. විකිරණශීලීතාවය විෂයක් ලෙස විෂයක් ලෙස ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම විකිරණශීලීතාවය විෂයක් ලෙස ඉදිරිපත් කිරීම. ලියන්න ලියන්න මාරි කිවුරි සහ පියරි කිවුරි. මාරි කිවුරි සහ පියරි කිවුරි. රයිට්.
ආරි කිවුරි සහ පියරි කිවුරි. ආරි කිවුරි සහ පියරි කිවුරි. රයිට්. හරි, ඊළඟ එක 19 වෙනි එක. ඊළඟ එක ඊට පස්සේ අපි විකිරණශීලතාවයට අපිට තව විද්‍යාචයක් හම්බුණා. මතකද මේ විකිරණශීලතාවයේදී නිදහස් වන ප්‍රධාන කිරණ වර්ග තුනක් තියෙනවා, ඇල්ෆා බීටා ගැමා කියලා. ඔන්න ඔය කිරණ වර්ග තුන හොයාගත්තේ කවුද? එර්නස්ට් රදර්ෆර්ඩ්. මතකද නේද? හරි, රදර්ෆර්ඩ්. ඊළඟ එක 19 වෙනි එක. යන්න. ඇල්ෆා බීටා ගැමා යන විකිරණශීලී කිරණ වර්ග තුන, කිරණ වර්ග තුන සොයා ගැනීම, සොයා ගැනීම. හරි, එයා ඉස්සරහින් කවුද හොයාගත්තේ කියලා? කවුද හොයාගත්තේ? ඇල්ෆා බීටා ගැමා කියන විකිරණශීලී කිරණ වර්ග තුන හොයාගත්තේ කවුද? එර්නස්ට් රදර්ෆර්ඩ්. යන්න. එර්නස්ට් රදර්ෆර්ඩ්. එර්නස්ට් රදර්ෆර්ඩ්. එර්නස්ට් රදර්ෆර්ඩ්. හරි, එනස් රදර්ෆර්ඩ්. ඊළඟ එක, ඊළඟ එක, ඊළඟ එක. හරි, මට කියන්න ළමයි, ඔන්න ෂෝට් නෝට් එක ඊළඟ පොයින්ට් එක මට කියන්න. අපි කතා කරා පරමාණුක ආකෘති ගැන. පරමාණුක ආකෘති ආකාර හතරක් තියෙනවා කියලා කතා කරා. එතනින් පළවෙනි පරමාණුක ආකෘතිය මොකද්ද? ගොල්ෆ් බෝල ආකෘතිය. හරි, කවුද ගොල්ෆ් බෝල ආකෘතිය වගේ ඉදිරිපත් කරේ? ගිහදී කතාව ගිහදී පාස් පෙන්දා. ගොල්ෆ් බෝල ආකෘතිය, ගොල්ෆ් බෝල ආකෘතිය කවුද ඉදිරිපත් කරේ කියලා? මේ කවුද ගොල්ෆ් බෝල ආකෘතිය ඉදිරිපත් කරේ? අවුදයි, කවුද? ජෝන් ඩෝල්ටන් නේද? හරි, ජෝන් ඩෝල්ටන්. ජෝන් ඩෝල්ටන්. එතන 20 වෙනි එක, ගොල්ෆ් බෝල ආකෘතිය ඉදිරිපත් කිරීම. ගොල්ෆ් බෝල ආකෘතිය ඉදිරිපත් කිරීම. ගොල්ෆ් බෝල ආකෘතිය ඉදිරිපත් කිරීම. ලියන්න. ජෝන් ඩෝල්ටන්. ගොල්ෆ් බෝල ආකෘතිය ඉදිරිපත් කිරීම. ලියන්න. ජෝන් ඩෝල්ටන්. ජෝන් ඩෝල්ටන්. ජෝන් ඩෝල්ට. හරිද? ජෝන් ඩෝල්ට. රයිට්. ඊට පස්සේ අපි යන් ඕන ඊළඟ එකට. පරමාණුක ආකෘතියට තේම කතා කරමු. දෙවැනි පරමාණුක ආකෘතිය. රයිට්. දෙවැනි පරමාණුක ආකෘතිය C1. මොකද තමයි ඊළඟ පරමාණුක ආකෘතිය? ප්ලම්පුඩි ආකෘතිය නේද? හරි, කවුද ප්ලම්පුඩි මේ ආකෘතිය ඉදිරිපත් කරේ ලෝකයට? තොමසන් නේද? හරි, එමු ඊළඟ එක 21. ප්ලම්පුඩි ආකෘතිය, ප්ලම් පුඩිම් ආකෘතිය ඉදිරිපත් කිරීම. ප්ලම්පුඩිම් ආකෘතිය ඉදිරිපත් කිරීම. කවුද ප්ලම්පුඩිම් ආකෘතිය ඉදිරිපත් කරේ? යන් ජේ ජේ තොම්සන්. ජේ ජේ තොම්සන්. රයිට්. ජේ ජේ තොම්සන්. ජේ ජේ තොම්සන්. හරි, ඊළඟට අපි යමු ඊළඟ එකට. ඔන්න අපේ තුන්වෙනි පරමාණුක ආකෘතිය මතක ඇති. මොකද්ද?
රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය මතකනි, න්‍යෂ්ටික ආකෘතිය පරමාණුව ගැන ඉදිරිපත් වෙච්ච පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය තමයි රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය. තමයි රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරන්න මේ පොඩි පරීක්ෂණයක් කරනවා මුලින්ම. මොකක්ද ඒ පරීක්ෂණය? රන්පත් පරීක්ෂාව. අපි එක ගැන ඉස්සරම ලියමුකෝ, නම්මට ගැන ළමයි ඉස්සරම රන්පත් පරීක්ෂාව සිද්ධ කරේ කවුද? රදර්ෆර්ඩ්වි, ගයිගයි, මාස්ටනුයි. අපි යමු ඊළඟ එක, රන්පත් පරීක්ෂාව සිදු කිරීම. රන්පත් පරීක්ෂාව සිදු කිරීම. රන්පත් පරීක්ෂාව සිදු කිරීම. කවුද ළමයි රන්පත් පරීක්ෂාව සිද්ධ කරේ කියන්න? රදර්ෆර්ඩ් 3 දෙනෙක් නේද? රදර්ෆර්ඩ්, ගයිග අනිත් එක්කෙනා මාස්ඩන්. රදර්ෆර්ඩ්, ගයිග, මාස්ටන්. රයිට්. රන්පත් පරීක්ෂාව සිදු කිරීම රදර්ෆර්ඩ්, ගයිග, මාස්ටන්. හරි, රන්පත් පරීක්ෂාව සිදු කිරීම රදර්ෆර්ඩ්, ගයිග, මාස්ටර්. රයිට්. ඊළඟ එක ඊළඟට යා. රයිට්. හරි, රන්පත් පරීක්ෂාව ඇසුරින් ඉදිරිපත් කරනවා පරමාණු පිළිබඳව ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය. හරි, වෙනවා අපි ඊළඟ එකට. පරමාණුව පිළිබඳ පරමාණුව පිළිබඳ ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය. ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම කවුද ළමයි ඉදිරිපත් කරේ? කවුද පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය කාගේද? රදර්ෆර්ඩ් නේද? රදර්ෆර්ඩ්. ඊළඟ පරමාණුව පිළිබඳව ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කිරීම. යාගෙන යන්න. පරමාණුව පිළිබඳව ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කිරීම කවුද ඉදිරිපත් කරේ? ඒනස් රදර්ෆර්ඩ්. ඒනස් රදර්ෆර්ඩ්. Ernest Rutherford. හරි, ඊළඟ එක 24. 25 තියෙන ඔක්කො 24. හරි, ඊළඟ පරමාණු ආකෘතිය මොකද්ද? ග්‍රහ ආකෘතිය. ග්‍රහ ආකෘතිය රයිට්. ග්‍රහ ආකෘතිය කවුද ළමයි ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරේ? කවුද? නීල්ස් බෝර් නේද? නීල්ස් බෝර්. නීල්ස් බෝර්. එදිනක ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කිරීම 24. ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කිරීම ලියන්න නීල්ස් බෝර්. ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කිරීම ලියන්න නීල්ස් බෝර්. ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කිරීම නීල්ස් බෝර්. අවසානෙක. හරි, අවසානෙකට යන්. අවසානෙක මට කියන්න මේ කවුද කියලා. මෙන්න මේක බලන්න 25 වෙනි අවසානෙක. අවසානෙක හරි තමයි මේ. දැන් නීල්ස් බෝර් කියලා මේ කවුද? රදර්ෆර්ඩ් තමයි මුලින්ම න්‍යෂ්ටීය ලෝකයට හොයාගත්තේ. හරි, දැන් න්‍යෂ්ටීය හොයාගත්තේ රදර්ෆර්ඩ්. ඊට කලින් ආකෘති වල න්‍යෂ්ටීය තිබ්බේ නෑනේ.
රන්පත් පරීක්ෂා ඇසුරෙන් න්‍යස්තිය කියන සංකල්පය ලෝකෙට හොයාගත්ත රදර්ෆර්ඩ්. හරි හරි ඒක හරි. මට කියන්න ඊට පස්සේ මේ න්‍යස්තිය වටේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ශක්ති මට්ටම් වල කියලා. ශක්ති මට්ටම් කියන සංකල්පය ලෝකෙට හොයාගත්තේ කවුද? කවුද ශක්ති මට්ටම් කියන සංකල්පය ලෝකෙට හොයාගත්තේ? උත්තර දෙන්න බලන්න. ශක්ති මට්ටම් කියන සංකල්පය ලෝකෙට හොයාගත්තේ කවුද? කවුද? නීල්ස් බෝර්ම තමා. නීල්ස් බෝර්ම තමා. හරි. ඔන්න ඒ දෙක අනිවාර්යෙන් මතක තියෙන්න ඕන ළමයි ඈ. 25යි 26යි. හරි අවසාන දෙක. මොකද්ද? න්‍යෂ්ටිය සොයා ගැනීම. හරි. න්‍යෂ්ටිය සොයා ගැනීම. කවුද න්‍යෂ්ටිය හොයාගත්තේ? ඈ? රදර්ෆර්ඩ්. න්‍යෂ්ටිය හොයාගත්තේ රදර්ෆර්ඩ්. රන්පත් පරීක්ෂාව ඇසුරෙන් හොයාගත්ත න්‍යෂ්ටිය. ඒතර එයා ඉදිරිපත් කරා න්‍යෂ්ටික ආකෘතිය. රදර්ෆර්ඩ්. හරි. ඊට පස්සේ කවුද ළමයි මේ ශක්ති මට්ටම් හොයාගත්තේ? ශක්ති මට්ටම් සොයා ගැනීම. ශක්ති මට්ටම් සොයා ගැනීම. ශක්ති මට්ටම් සොයා ගැනීම. කවුද ශක්ති මට්ටම් හොයාගත්තේ? නීල්ස් බෝර් නේද? නීල්ස් බෝර්. රයිට්. ඔනතරින් අපේ ෂෝට් නෝට් එක අවසන් වෙනවා. හරි. රයිට්. අඩබෝඩ් දිනට අග්ගාල සම්පූර්ණ කරගන්න. ඔන්න අපි පරමාණු කිහිපය එක ටියුට් එකේ අර්ථයේ මේ වෙනකන් කතා කරපු සියලුම කරුණු ටික සංක්ෂිප්ත කරලා ඒ හොයාගත්ත විද්‍යාඥයොත් එක්ක පොඩි ෂෝට් නෝට් එකක් පොඩිත් නෑ ෂෝට් නෝට් එකක් හැදුවා. ෂෝට් නෝට් එකේ නම් ඔන්න ඔතනින් අවසන් වෙනවා ශක්ති මට්ටම් කියන සංකල්පය හොයා ගැනීමත් එක්ක. හරි. ඔක පිළිවෙලට මතක තියාගන්න ඕන ළමයි. මතක තියාගෙන පාඩම් කරලා තියාගන්න. හරි. හරි නේද? හරි. රයිට්. මේක ලස්සන ලියාගත්ත ඔය ගෑන ළමයෙක්. ඔය ගෑන ළමයි අකුරු ලස්සනයි සාමාන්‍ය. හරි. ඒක ලස්සන PDF කරලා පැහැදිලිව දාන්න ඔයාලගේ මේ discussion group එකට අද පන්ති හදපු short note එක කියලා. හරි. ඒක දාන්න. රයිට්. ඒකත් හරි ඔන්න. හරි නේද ඒක? රයිට්. මේ මාසේ අලුතෙන් ජොයින් වෙන්න ඉන්නේ පන්තියට. හරි. ඔබ මේ මාසේ අලුතෙන් ජොයින් වුණාම පුතේ වාඩ පරමාණු කිහිපයක එක ටියුට් එකක් මේ ෂෝට් නෝට් එක හදන ටියුට් එකට අදාළ වීඩියෝස් ටික ඔයා ඉල්ල ගන්න පුළුවන්. ඊට අමතරව ඒකේ PDF ටිකත් පිළිවෙලට ඔයා පේමන්ට් කරාට පස්සේ හම්බෙයි. ඒකේ printer ටියුට් අපි එවන්නේ ජූනි මාසේ වහින්දා. ඉතින් ජූලි මාසේ අපි පරමාණු කිහිපයේ දෙවෙනි ටියුට් එක කතා කරලා දැන් කතා කරමින් යන්නෙත් ඒක. ඒක දවස් දෙකක් වන්ලා තියෙන්නේ. ඒතර ඒ දවස් දෙකට අදාළව ඔයාට මේ රෙකෝඩින්ග්ස් දෙක හම්බෙයි. ඒ පරමේ ජූලි මාසේ ටියුට් සියල්ල ඔයාට printer ටියුට් ගෙදරට එවනවා. අගෝස්තු මාසෙට ඔයා පේමන්ට් කරන්න. එතකොට අගෝස්තු මාසෙට ටියුට් ටිකත් කොහොමද එවනවනේ? අගෝස්තු මාසෙට ටියුට් ටිකත් එක ජූලි මාසෙට ටියුට් ටිකත් එවනවා. එතකොට රෙකෝඩින්ග්ස් දෙකක් තියෙනවා මේ ජූලි මාසෙට අදාළව මේ වෙනකොට බලන්න. මේ ජූලි මාසෙ අපි මේ පටන් ගත්ත පරමාණු කිහිප දෙවෙනි ටියුට් එකට දාලව ඒ දෙක බලලා පිළිවෙලට සෙට් කරනවා. අපි ලබන සතිය 6 වෙනිදා පන්තියේදී වර්ණාවලි පරමාණුක වර්ණාවලි කියන ඒ පාඩමේ අමාරුම කොටස පටන් ගන්නවා. හරි එමය පන්ති වැට්ටි කියන්නේ මේ වැට්ටි කියන්නේ ගැන අප්ඩේට් එකක් තියෙනවා. ආද මොකක්ද දන්නේ නැහැ කරන්නේ උන් මොකක් හරි ජොයින් ලා බලනවා. එහෙම බෑ පන්ති යන්නේ මෙන්න මේ ටික. ඒතර තමන් පන්තියට මම කියන්නේ මේ කෙමිස්ට්‍රි විතරක් නෙමෙයි ඈ ඕනම් පන්තියක තමන්ට පන්ති යන වැඩ පිළිවෙල ගැන අවබෝධයක් තියෙනවා. ඕ ලෙවල් කාලේ පන්ති ගියා වගේ අද මොකක් හරි කමක් නැහැ කියලා යන්නද? එහෙම යන්න බෑ. හරි ඒ ලෙවල් කියලා කියන්නේ ගොඩක් සංකීර්ණ විෂයක්. හරි ලංකාවේම 2500කට රයිට් ළමයි 80000ක් විභාගෙ ලියනකොට 80000ක් විභාගෙ ලියද්දි හරි ළමයි 2500කට විතරයි මෙඩිසින් යන්න පුළුවන් වෙන්නේ. හරි ළමයි 80000ක් විභාගෙ ලියද්දි ළමයි 2600කට ආසන්න ප්‍රමාණයක් විතරයි ඉංජිනේරින් යන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට ළමයි 80000කින් ආසන්න වශයෙන් කීයක් වගේද? 77000කට විතරම මෙඩිසින් ඉංජිනේරින් හින නැති වෙනවා. හරි ඔයා තීරණය කරන්න ඔයා වැටෙන්න කැමති 77000ටද එහෙම නැත්නම් අර 2500ට ආසන්න ප්‍රමාණයටද කියලා. හරි ඔයා තීරණය කරන්න. ඒකට ඔයා වැඩ කරන්න. මේක සරලව දකින්න එපා. මේ A level කියලා කියන්නේ හරි සංකීර්ණ විෂයක්. ඒක සංකීර්ණත්වය අත්විඳින්න. හරි. හරිනේ. රයිට්. අපි යමු එහෙනම් අපේ අද දෙවනි වැඩේට. exam අහනවා. ඒකත් හොඳ ප්‍රශ්නයක් ඔය අහලා තියෙනක. exam එකට මාසෙ ඉර කලින්
මේ සිලබස් ඉවර කරන්න ඕනේ. ඔව්. ඔයාලට එක්සෑම් එකට මාස 6කට කලින් මං සිලබස් එක ඉවර කරනවා. හරි? එක්සෑම් එක තියෙන්නේ අගෝස්තු නම් මම ඔයාලගේ ජනවාරි වෙද්දි සිලබස් එක කියන්නේ මාස 6කට කලින් සිලබස් එක ඉවර කරනවා. හරි? රයිට්. එහෙම කියලා මේ සමහර ළමයි ඉන්නවා එක්සෑම් එකට අවුරුදු දෙකකට කලින් සිලබස් එක ඉවර කරන්න. හරි? මේ දවස්වල සාමාන්‍යයෙන් ඔය එන එකක් තමයි ට්‍රෙන්ඩ් එකක් ඔයාලගේ මේ කලින් පුළුවන් තරම් ඉවර කරන්න. කලින් ඉවර කරන්න ඕනේ. ඒක ඇත්ත. හරි? හැබැයි එහෙම කියලා හරි? විභාගෙදීන් විභාගෙට අවුරුදු දෙකකට විතර කලින් ඉවර කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ අවුරුදු එකහමාර කලින් ඉවර කරන්න එහෙම ඕනේ නැහැ. ඔය හොඳ උදාහරණයක් විදිහට මම දැකලා දෙනවා මේ. එළමයි මගේ 22 පන්ති ආවේ. හරි 2022 පන්ති ආපු අය කෙනෙක් හිටියා. හරි? හරි? ඒ අය 2022 තමයි පන්ති ආවේ මගේ. හරි? ඒතර මගේ ආවේ මේ මගේ 22 තියරි එකක් තිබෙනවා මගේ පෙන්නේ රිවිෂන් එකක් තිබි රිවිෂන් කියලා ළමයි එකපාරක් විභාගෙ ලියපු ළමයි නැවත සිද්ධාන්ත මතක් කරලා දෙන පන්තිය. හරි? ආයේ පේපර් ලාස් එකක් තිබ්බා. මෙයා මගේ පේපර් ලාස් එකට තමයි ආවේ. හරි? මගේ පේපර් ලාස් එකට තමයි මේ ළමයි ආවේ. හරි? පේපර් ලාස් එකට ආවට පස්සේ මේ 22 තමයි සිලබස් මේ විභාගෙ ලියන්න හිටියේ. විභාගෙ ලිව්වා. හරි? කොහොම හරි මේ පේපර් ලාස් එකට ආවා. මේ සාමාන්‍ය පේපර් ලාස් එකේ ලකුණු තිබ්බේ මේ 100 න්. හරි? අවසාන උඩත් තමයි 100 න් ලකුණු 65කට වගේ ආසන්න ලකුණක් තමයි පේපර් වල තිබ්බේ. හැමදාම 70 ගණන් වලට කවදාවත් ගියේ නැහැ. 65 වගේ තමයි තිබ්බේ. ඉතින් මේ අයියා මේ සිලබස් එක ඉවර කරලා තිබ්බේ. හරි? ඒ ලෙවල් වලට එනකොටම සිලබස් එක ඉවර කරපු එක්කෙනෙක්. හරි? එනේ ආ ඒ ලෙවල් වලට මුලින්ම එනකොටම සිලබස් එක ඉවර කරපු ළමයි. හරි? ඒතර දැන් ඔයාලගේ සමහරට පන්ති වල සමහර ළමයි ඇති ඔය ඔලිම්පියාඩ් හිම එක්සෑම් කරපු කට්ටිය. හරි? ඒතර සමහර ඒගොල්ලෝ තියා සංකීර්ණ සිලබස් එකක් ඔලිම්පියාඩ් වල ඉගෙන ගන්නවා. ඒ ලෙවල් ම නෙමෙයි 100%. ඒතර සමහර ළමයි ඉන්නවා ගෙදරට ඉන්ඩිවිජුවල් ක්ලාස් ගෙනල්ලා මාස 3 4 ඉක්මන සිලබස් එක ඉවර කරනවා මේ පේපර්ස් කරන ළමයි. හරි? ඒතර මෙයාත් මේ එහෙම ළමයි. හරි? ඒ ලෙවල් වලට ඇවිල්ලා මම හිතන්නේ මාස 5 න් 10 න් සිලබස් එක ඉවර කරලා. ඒ මාස 6 කින් සිලබස් එක ඉවර කරපු ළමයි. හරි? පුළුවන් සල්ලි දිනනවා නම් ඒක කරගන්න බැරි කමක් නැහැ. හරි? අහගන්නකෝ. හරි? ඒ පන්තියේ මීඩියා තව ළමයි. එයාත් ඒ පාරම ලිව්වේ. හරි? 2022. හරි? එයාත් මෙයාගේ වයසමයි. හරි? එයා එහෙම ඉවර කරත් ළමෙක් නෙමෙයි. හරි? එයා මේ මුල ඉඳන් තියරි පන්තියකට ඇවිල්ලා පිළිවෙලට වැට්ටික් කරගෙන මට දෙනවා උනා නම නම් දෙකක් කිව්වේ කිම හරි නෑනේ කියන එක. හරි? පිළිවෙලට වැට්ටික් කරගෙන මේ එළමේ එහෙම ගමනක් ගියේ. හරි? කියන්නේ අවසාන මාස 6 වෙනකන් සිලබස් එක ඉවර කරගත්තේ නැහැ. ඒ අවසාන විභාග මාස 6 කරන සිලබස් එක ඉවර කරලා පේපර් ටිකක් ලියලා ඒක කියලා මේ සාමාන්‍ය මේ එයාගේ පේපර් ලාස් එකේ ලකුණු තිබ්බේ. හරි? එයාගේ පේපර් ලාස් එකේ ලකුණු සාමාන්‍යයෙන් තිබ්බ ළමයි 100 න්. හරි? එළමේට 78ක් ඒ වගේ ලකුණක් තිබ්බා. 80ක් ඒ වගේ ලකුණු තිබ්බා. හරි? අවසානේ දෙන්නම විභාගෙ ලිව්වා. හරි? මෙන්න මේ ළමයිගේ රිසල්ට් එක උනේ ළමයි. කාගේද මේ අර විභාගෙට ඇවිගෙන ඒලවට අවුරුදු දෙකකට විතර කලින් සිලබස් එක ඉවර කරගෙන අනේ ඉක්මන් ගමනක් ගියපු ළමයාගේ. හරි? රිසල්ට් එක උනේ මේ A B දෙකයි. හරි? A B දෙකයි යගේ රිසල්ට් එක උනේ. හරි? එයාට ඉංජිනේරින් ෆැකල්ටි යන්න බැරි වුණා. හරි? ඒකෙ මදි වුණා. පොඩ්ඩක් රෑන්ක්ස් 50 60 කින් මදි වුණා. හරි? මෙයාගේ රිසල්ට් එක උනේ. හරි මං කියන පිළිවෙලට ඉවර කරගෙන අවසාන මාස කීපේ වෙනකොට සිලබස් එක ඉවර කරගෙන අන්න ඒ ගමන ගියපු කෙනේ. ඒ ගමන ගියපු ළමයිගේ රිසල්ට් එක උනේ. රයිට්? A3යි. හරි? කුරුණෑගලින් 22. හරි? මට නමත් ඕන නම් කියන්න පුළුවන්. හරි? කුරුණෑගලින් 22. හරි? එතකොට මේ ටිකක් ගමක ළමෙක් ඉතින් පිළිවෙලට වැට්ටික් කරගෙන ඉතින් තමන්ගේ ටාගට් කරගෙන ඉවරනම් දැන් මේ ළමයා මොරටෝ ඉංජිනියරින් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් එකේ ඉන්නවා. හරි? එතකොට මේ මෙරිට් පාස් එකකින්ම ගියා. අයිලන්ඩ් මං හිතන්නේ මුල් 3400 රෑන්ක් එකක් තියෙන්න ඇති. කුරුණෑගල දිස්ත්‍රික්කේ 22 වෙනි යමේ 22 නේ 21 21 21 21 21 විදියට තමයි ඉංජිනියර් ෆැකල්ටි ගියේ. හරි? ට්‍රයි. එතකොට මේ A2 දෙකක්. හරි? දැන් ඔයාලා දන්නවා හාව ගීබ්බගේ රේස් එක දන්නවනේ. හරි? හාව ගීබ්බගේ රේස් එකේදී හරි කවුද දිනුවේ? ඉබ්බ දිනුවා. හරි? එතකොට මේ හාව ගීබ්බගේ රේස් එකේදී ඉබ්බ දිනුවේ මේ ඇයි? හාව මොකද කරේ? දුවගෙන දුවගෙන ඒකම තමයි මෙතන අතුනේ. හරි? දුවගෙන 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 වේගෙන් ගිහිල්ලා දිනුම් කනුව පේන්න තියාගෙන නිදාගත්තා. ඇයි ගොඩක් කලින් ආවන් ළමයි. එතකොට ඕක තමයි සිලබස් එක කලින් ඉවර කරන්න කියමත් එන්නේ. කලින් ඉවර කරන්න ඕනේ. හැබැයි එහෙම කියලා මේ අතිශය කලින් ඉවර කරන්න ඕනේ නැහැ. විභාගෙට මාස හතර කලින් ඉවර කරන්න ඇති. හරි? එතකොට මේ අවුරුදු දෙකකට කලින් ඉවර කරලා පස්සේ වෙන්නේ අර මේ දිනුම් කනුව පේන්න තියාගෙන නිදාගන්න. හරි? එතකොට ඉබ්බ මොකද කරන්නේ? තමන්ගේ ගේම් එක හිමීට ගහගෙන 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 ඇවිල්ලා හාව පහු කරලා ගිහිල්ලා අවසාන දිනුම් කනුවට ඉස්සෙල්ලා යනවා. හරි ඒකින්ද මේ ඉබ්බෙක් වෙන්න ඕනේ. හැබැයි ඉබ්බා නිදාගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඈ. ඉබ්බත් නිදිනවා. හරි? ඒක උට කොහොමත් කියලා වෙලා හරි. එතකොට හරි
ඉබ්බෙක් වෙන්න ඕනේ. හැබැයි ඒකාකාරව තමන් ගමන හරියට ඉබ්බෙක් වෙන්න ඕනේ. හදි දාගෙන දුවලා අවසාන දිනුම් කණුව පේන තියාගල නතර වෙන හාවෙක් වෙන්න හොඳ නැහැ. හරි, හාවෙක් වෙනවා නම් දිනුම් කණු ඉවරකම් එක දිගට දුවන හාවෙක් වෙන්න. හරි, ඉබ්බෙක් වෙනවා නම් නිදා ගන්න නැතුව ඒකාකාරව තමන් ගමන යන ඉබ්බෙක් වෙන්න. හරි, කොහොම හරි අවසානයේ මේ දිනුම් කණු ගාවට යන කෙනා තමයි මේක දිනන්නේ. ඒකින්ද අනවශ්‍ය විදිහට කලින් සිලබස් එක ඉවර කරන්න ඕනේ. එතකොට අවසාන කාලේ ඒවා වැඩ කරනවානේ බාහිර විදිහට අඩු වෙනවා. හරි, විභාගයට මාස හරි කරන සිලබස් එක ඉවර කරලා අපි ලස්සන ලංකාව පුරා එක්සෑම් සෙන්ටර්ස් ටිකක් දාගෙන රයිට් පේපර්ස් ටික ලියාගෙන ඔන්ලයින් පේපර් ලියන්න පුළුවන් අවශ්‍ය නම් පේපර් ටික ලියලා ලස්සන විභාගයට සූදානම් වෙලා හරි ඉඳලා ලස්සන ගමනක් යන්න දිනවා. රයිට්, පිළිවෙලට ඉවසීමෙන් එදිනෙදා ටික එදිනදා කරන්න. එතකොට වාට කවදාවත් වැඩ කොට ගහන්නේ නැහැ, පිළිවෙලට වැඩ ටික යන්න. හරි, ලස්සන අපි ඔය ප්ලෑන් ෂීට් වරම දෙන්නේ ඒකනේ. අද ඒවට එක වැඩ ටික පිළිවෙලට යන්න. හරි රයිට්, අද අපේ පන්තියේ දෙවෙනි කොටස. හරි, පළවෙනි කොටස ඉවරයි මෙතනින්. මොකද අපි අද පන්ති කරනවා කියලා කිව්වේ. හරි, අපි අද පන්ති කරනවා කියලා කිව්වේ මේ ෂෝට් නෝට් එක හදනවා. දැන් ඔන්න ඒ වැඩේ ඉවරයි ඈ. හරි, ඊට අපි මේ වැඩේට යන් ඊළඟට. අර අපේ සත්‍ය සත්‍ය ප්‍රශ්න ටියුට් එක සාකච්ඡා කරන එක. හරි, ඒ ටියුට් එකේ PDF එක මම ඔයාලට දාලා දී බලවයි. මම ස්ක්‍රීන් එකට PDF එක දාන්නම්. රයිට්, ස්ක්‍රීන් එකට PDF එක දාමු අපි. හරි, ටියුට් එක අරගෙන ලෑස්ති වෙන්න. ටියුට් පැකේජ් එක ටියුට් එක ඇති, මම හිතන්නේ මේක කරලා ඇති. මෙන්න මේ ටියුට් එක, පරමාණු ව්‍යුහයේ එක සත්‍ය අසත්‍ය ටියුට් එක. හරි, ලෑස්ති වෙන්න ටියුට් එක අරගෙන. රයිට්, අගරින්න දැන්. හරි, එබා අගරින්න පේනව නේද? ටියුට් එක ස්ක්‍රීන් එකට දාලා තියෙනවා. එබාන පේනවද කියලා? හරි, පේනවනේ. හරි, එහෙනම් දැන් ඔයාලට ටියුට් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඈ මම මේක වැඩ ටික කරගන්න ඕන නිසා දාන්න. හරි, අගරින්න. අපි මෙන්න මේ ප්‍රශ්න කරන විදි කීපයක් තියෙනවා. ඒකට කිතුරම් පැහැදිලි කරලා ඉන්නම්. මේ ප්‍රශ්න කරන්නේ මෙහෙමයි. හරි, ඔයාලගේ A level paper එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියන්නේ MCQ paper එකේ, A level MCQ paper එක ගත්තොත් එහෙම A level MCQ paper එකේ ළමයි මේ ප්‍රශ්න ආකාර තුනක් එනවා. ප්‍රශ්න ආකාර තුනක් එනවා. එකක් තමයි A level MCQ paper එකේ එනවා මේ පළවෙනි බහුවර්ණ 30, ඒ කියන්නේ එකේ ඉඳන් 30ට තියෙන ප්‍රශ්න ටික. මේවා මේ උත්තර 50යි සාමාන්‍ය ප්‍රශ්න. හරි, උත්තර 50 නෙමෙයි, උත්තර 5යි සාමාන්‍ය ප්‍රශ්න. ඒ කියන්නේ උත්තර 5ක් දීලා අර ඕලෙවල වල තිබ්බේ. හරි, හරි උත්තරය අහනවා මොකද්ද කියලා. අන්න ඒ වගේ උත්තර 5ක් දීලා උත්තරය වෙන ප්‍රශ්න තියෙනවා. පළවෙනි ප්‍රශ්න 30. ඊට පස්සේ 31 ඉඳන් 40ට තියෙන ප්‍රශ්න ටික අපි කියනවා ABCD ප්‍රශ්න කියලා. හරි, අපි පාස් ප්‍රශ්න කතා කරද්දී බලමු. හරි, ප්‍රකාශ හතරක් දීලා ඒ ප්‍රකාශ හතර අතරින් රයිට් මේ උත්තර ආකාර කීපයක් දීලා අහනවා මේ හරි උත්තරේ මොකද්ද කියලා. අපි ඒක බලමුකෝ. පාසු ප්‍රශ්න කරද්දී අපිට හම්බේ මේ වගේ ප්‍රශ්න. ඊළඟ තමයි ඔය 41 ඉඳන් 50ට තියෙන ප්‍රශ්න ටික. ඇත්තටම පේපර් එකේ අමාරු වෙන්නේ ඔය අවසාන ප්‍රශ්න ටික. හරි, 41 ඉඳන් 50ට තියෙන ප්‍රශ්න ටික. ඔය 41 ඉඳන් 50ට තියෙන ප්‍රශ්න ටික අපි හඳුනනවා පළමු ප්‍රකාශ දෙවෙනි ප්‍රකාශ ප්‍රශ්න කියලා. ඒ කියන්නේ ප්‍රකාශ දෙකක් දීලා ඒ ප්‍රකාශ දෙකෙන් හරි වැරදි අනුව උත්තරය ගලපන විදිහක් තියෙනවා. ඒක තමයි ඔයාලා තාම දන්නේ නැහනේ. හරි, තාම 25 ළමයෙක් 24 ළමයෙක් ඒගොල්ලෝ දන්නෝ ඒ දේවල්. වාස්පින් මොකද පාස් සේවස් කරලා තියෙනවා ඒ ළමයි. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඒ ළමයි මොනවද මේ ටර්ම් ටෙස්ට් වල ලියලා තියෙනවා. ඒකෝල යාළට පේපර්ස් වල හම්බෙලා තියෙනවා. තාම ඔයාලා එහෙම දන්නේ නැහනේ. හැබැයි එහෙම දන්නේ නැහැ කියලා අනේ මම පොඩි ඉන්නේ කියලා හරියන්නේ නැහැ. අපි දැන් ඒවා දැනගන්න ඕනේ. හරි, එතකොට තමයි ටර්ම් ටෙස්ට් ලියද්දී අපි මේ වගේ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. අපි ඒ ලෙවල් පේපර් එක ලියද්දි ඒ වගේ ප්‍රශ්න 1000 ගණක් අපි කරලා විභාගෙට යන්නේ. හරි, ගීත තමයි ඔය හැම ටියුට් එකකටම අදාළවම එනම සත්‍ය සත්‍ය ප්‍රශ්න ටියුට් එකක් වාඩ ගෙදරට එවන්න. හරි, අපි මෙන්න මේ ප්‍රශ්න ටික පුරුදු වෙන්න. හරි, මොන මෙන්න මේ ප්‍රශ්න ටික පුරුදු වෙන්න තමයි අපි ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්නේ, සත්‍ය අසත්‍ය ප්‍රශ්න පුරුදු වීම. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි, මෙන්න බලන්න උත්තර ගන්න විදිය. හරි, මෙමය මේ ප්‍රශ්න දෙන්නේ. මේ බලන්න පොඩි වගුවක්. ඔයාලගේ ඒ ලෙවල් පේපර් එකෙත් මේ වගේ ප්‍රශ්න 10ක් තියෙන වගුවක් තියෙනවා. හරි, ඒ වගුවේ තියෙන මේ ප්‍රකාශ, මේක අපි කියනවා පළවෙනි ප්‍රකාශය කියලා, මේක අපි කියනවා දෙවන ප්‍රකාශය කියලා. හරි, ඔය ප්‍රකාශ වල හරි වැරදි ස්වභාවය අනුව උත්තරේ 1 2 3 4 5 අතරින් මොකද්ද හොයන්න කියලා රයිට් විදියක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ මේ පළවෙනි ප්‍රකාශ දෙවන ප්‍රකාශ මේ ප්‍රශ්න වල උත්තර ගන්න විදිය කියලා. හරි, මේමයි කරන්නේ. මේ බලන්න පළවෙනි උත්තරෙත් හරි වෙලා දෙවෙනි උත්තරෙත් හරි වුණොත්, හරි, ඒ වගේම පළවෙනි උත්තරේ
එහෙම හරි වෙන්නේ ඇයි කියලා දෙවනි උත්තරෙන් පහදලා දෙනවා නම් අපි ගන්න උත්තරාංක එක කියලා. හරි. එතකොට අපි ගන්න උත්තරාංක එක කියලා. හරි. ඊට පස්සේ පළවෙනි උත්තරෙත් හරි වෙලා දෙවනි උත්තරෙත් හරි වෙලා පළවෙනි උත්තරේ ඒ විදියට හරි වෙන්නේ ඇයි කියලා දෙවනි උත්තරෙන් පහදලා දෙන්නේ නැත්තම් අපි ගන්න උත්තරේ දෙක කියලා. ඊළඟට ඉතුරු ටික ලේසි, හරි ලේසි ඈ. පළවෙනි උත්තරේ හරි වෙලා දෙවෙනි උත්තරේ වැරදි වුණොත් අපි ගන්න උත්තරේ 3 කියලා, පළවෙනි එක වැරදි වෙලා දෙවෙනි උත්තරේ හරි වුණොත් අපි ගන්න උත්තරේ 4 කියලා, දෙකම වැරදි වුණොත් අපි ගන්න උත්තරේ 5 කියලා. එහෙනම් තමයි අපි මේ ප්‍රශ්න වල උත්තර මේ තීරණය කරන්නේ. දැන් ඔයාලා දැන් ඉස්සරෝම මේ වගේ ප්‍රශ්නයක් කරනවා නම් ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් 3 4 5 නම් තේරෙනවා, අවුලක් නැහැ. හරි වැරදි වුණොත් උත්තරේ 3නේ, වැරදි හරි වුණොත් උත්තරේ 4, දෙකෙන් වැරදි වුණොත් උත්තරේ 5. මෙන්න මේ දෙක ගන්න තේරෙන්නේ නැත්තේ. මේ ප්‍රශ්න කරද්දි බලමු, එහෙම ප්‍රශ්න අපිට හම්බෙයි. එතකොට ඔයාලට පැහැදිලි, ආ එහෙම තමයි එක ගන්න, ආ එහෙම තමයි දෙක ගන්න කියලා. පැහැදිලිද? එතකොට මේවා මේ දැන් විදම් පුරුදු කරන්නේ. හරි, ඒ ලෙවල් පේපර් එකටත් මේ වගේ ප්‍රශ්න 10ක් එනවා. එතකොට මේ අපි සිලබස් එක ඉවරදී මේ වගේ ප්‍රශ්න 10 ගණක් කරලා තියෙයි. හරි, රයිට්. එහෙනම් ඔන්න පටන් ගමු අපේ පළවෙනි ප්‍රශ්න ටික. හරි, මේකේ මම හිතන්නේ ප්‍රශ්න කීයක් තියෙනවද දන්නේ? බලමු කීයක් තිබ්බද මේකේ ප්‍රශ්න. ගොඩක් තියෙනව නේද? 30යි 31යි 44ක් නේද ඔක්කොම? ප්‍රශ්න 44ක් තියෙනවා. අපි කතා කරන යම් පිළිවෙලට එක් ගානේ. හරි, බලා ගන්න. කතා කරන යම්. හරි, රයිට්. දැන් මේවා කරලා තියෙන්න ඕනේ දැන් ඈ. මේ මම දුන්නනේ හෝම්වර්ක් විතර මේවා කරන්න කියලා. හරි, මම හිතනවා කරලා ඇති කියලා. හරි, පේනවා නේද? දැන් බලමු. හරි හරි, එක එක බලාගෙන යා බලන්න. පළවෙනි එක ඔන්න පළවෙනි ප්‍රශ්නේ. හරි, උත්තර දැන් මාක් කරන්න. කරපු ළමයි හරි දාගන්න, කරපු ළමයි හරි දාගන්න. රයිට්, ඔක්කොම කරාසද කියලා දෙන හොඳයි ඈ. හරි, අග්‍රීන්. බලාගන්න මාත් එක්ක, උත්තර ඉන්න ඉඳ ගන්න ඈ, කුල් රිදෙනවා. හරි, පළමු වගන්තිය අග්‍රීන්ද? පදාර්ථ යනු අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක්ද සහිත ද්‍රව්‍ය වේ කියලා කියනවා. ඇත්තද ළමයි? පදාර්ථ කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ද්‍රව්‍යද? ඔව් නේද? රයිට්, හරියටම හරි. හරි, ඒක. ඊළඟට ඇතැම් ශක්තීන් වලට ස්කන්ධයක් සහිත වේ කියලා කියනවා. තමයි ශක්තීන් කියන්නේ මොකද්ද? ශක්තීන් කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැති ස්කන්ධෙකුත් නැති ඒවා. ශක්ති වලට ස්කන්ධයක් නැහැ. වැරදි. රයිට්, හරි වැරදි. يعني සත්‍ය අසත්‍ය, ඒක නේ මොකද උත්තරේ? උත්තරාංක 3 වෙන්න ඕනි. උත්තරාංක 3. හරි, රයිට්. ඊළඟ එක, නියස්තියක අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාව ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරොත් මොකද හම්බෙන්නේ අපිට? පරමාණු ක්‍රමාංකය. එහෙම නැත්නම් ප්‍රෝටෝන ගණන. ඒකට හේතුව ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ නියුට්‍රෝන ගණනේ ප්‍රෝටෝන ගණනේ එකතු වෙතොත් ස්කන්ධ ක්‍රමාංකය අපි අඩු කරොත්, ස්කන්ධ ක්‍රමාංකයෙන් අපි අඩු කරොත් එම නියුට්‍රෝන සංඛ්‍යාව අපිට ඉන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව නැත්නම් පරමාණු ක්‍රමාංකය. එහෙනම් ඔන්න මෙතන කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව එනවලු ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරොත් උනේද? ඒරින ඉසෙට් තමයි නියුට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ. හරියටම හරි. ඊට පස්සේ නියුක්ලියෝන අංකය ඔයාලට මම කියලා දුන්නා. නියුක්ලියෝන කියලා කියන්නේ මොකද්ද? ගිය සතියේත් කියලා දුන්නා ඔයාලට. මොකද්ද? නියස්තියේ තියෙන අංශු කියන එක. මොකද්ද නියස්තියේ තියෙන්නේ? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. පැහැදිලිද? එහෙනම් ඔන්න නියුක්ලියෝන අංකය කියලා කියන්නේ කාට කියන තව නමක්ද? ස්කන්ධ ක්‍රමාංකයට කියන තව නමක්. නියුක්ලියෝන අංකය අනුව නියස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් එකතුවයි කියලා කියනවා. හරිද ඒක? ඔව් නේද? නියුක්ලියෝන සංඛ්‍යාව කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව තමයි. හරි, දැන් බලන්න. වම් පැත්ත හරි ළමයි දැන්. බලන්න. වම් පැත්ත හරි. රයිට්. වම් පැත්ත හරි. දකුණු පැත්තත් හරි. මට කියන්න උත්තරේ ගත්තලා මම. උත්තරේ එකද දෙකද? මම උත්තරේ වන බං. නැහැ, බයි නෑ, වැරදුනා කියලා. උත්තරේ එකද දෙකද? එළමයි, එකත් අරගෙන තියනවා දෙකත් අරගෙන තියනවා. එකද දෙකද? මේ බලන්න. හරි, දැන් නියුට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා පස්සේ හම්බෙන එකලු. හරි, හරි නවුලක් නැහැ නේ. ඊට පස්සේ
නිවක්ලියෝන අංකය කියලක නිියස් අරංගු ප්‍රෝටන සංඛ්‍යාවේ නිියුට්‍රෝන සංඛ්‍යාවේ එක තුවලු එකත් කිසි ගැටලුවන දෙකම හරි හරි එතර එක්ක උත්තරේ එක එක උත්තර දෙක අතක ඒකෙන් මොකක්ද කියනවා තමයි යන්නේ හරි එක ගන්න කොහොමද පළමු ප්‍රකාශය මේක මෙහෙම වෙන විදිහ හරි මේක මගින් පහදලා දෙන්න ඕනි පැහැදිලිද එයා පහදලා දෙනවා නම් මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා يعني මේක මෙහෙම වෙන්න හේතුව මේක තියෙන්න ඕන අපර දැන් මේ පැත්තරෙන් නියස්ති අරංගු නියුට්‍රෝන සංඛ්‍යාව ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාට පස්සේ හම්බෙන්නේ ඇයි ඇයි හම්බෙන්නේ ඉතින් හම්බෙන්නේ ළමයි ඉතින් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණන එකතුව ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද ඈ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගණනට හරි එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගණනෙත් නියුට්‍රෝන ගණනෙත් එකතු කරනවා මේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ p ධන n හරි ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගණන pට එතකොට p ධන n වලින් p අඩු කරාට පස්සේ n එනවා හරි එහෙනම් මේක මෙහෙම වෙන්න හේතුව මොකද්ද පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන එකතුව දකුණු පැත්තේ මොකක්ද තියෙන්නේ නියස්ති අරංගු ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව නියුක්ලියෝන අංකයලු නියුක්ලියෝන අංකය කියලා කියන්නේ තව විදිහකට කියනවා ස්කන්ධ ක්‍රමාංකයනේ මෙතන කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන එකතුවලු එතන මෙතන මේ කියන්නේ p ධන n ලු නියුක්ලියෝන අංකය කියලා කියන්නේ ඔව් ඒක හරි හැබැයි මෙතන කොතනකවත් දීලා තියෙනවද පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන කියලා අන්න ඒක දීලා නැහැ ළමයි එතකොට අපිට මේක පැහැදිලි කරා කියලා කියන ඕන මෙහෙම තිබ්බනම් මේ කියන්න බෑ නේ නියුක්ලියෝන අංකය යන නියස්ති අරංගු ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාවගෙත් එකතුව වන අතර පරමාණු ක්‍රමාංකය යන නියස්ති අරංගු ප්‍රෝටෝන සංඛ්‍යාව අන්න එහෙම තිබ්බනම් මේකට උත්තරේ 1 උත්තරේ වෙන ඕන 2 ගත්ත කටි තමයි ජයග්‍රහණය කරන්නේ හරි උත්තරේ උත්තරාංක 2 තමයි මේකට පිළිතුර වෙන්නේ පැහැදිලිද හරි ලියන්න ඉදිරි මේ විදිහට පොඩි වාක්‍යයක් පරමාණුක ක්‍රමාංකය යනු ලියාගන්න එක වෙන්නේ නැති ඇයි කියලා මම කියන්නේ කොහෙන් හරි ලියාගන්න ඕකේ කොහෙන් හරි කරකවන්න නැහැ තාංක දෙක දාව පල්ලෙහා තියෙන්නේ ෂෝට් නෝට් කියලා ඒක ලිවත් කමක් නැහැ යන මේ විදිහට පරමාණුක ක්‍රමාංකය යනු පරමාණුක ක්‍රමාංකය යනු ලියන්න නියස්තියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වන බව පැහැදිලි කළ නොමැත. පරමාණුක ක්‍රමාංකය යනු නියස්තියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වන බව පැහැදිලි කළ කර නොමැත. පැහැදිලි කර නොමැත. හරි? රයිට්. එනං උත්තරේ උත්තරාංක 2. කියන එබැවින් පිළිතුර එක නොවේ කියලා. ඒකનું ලියා ගන්න. එබැවින් පිළිතුර එක නොවේ කියලා. රයිට්. ඊළඟ එක. හරි. අපි අගේ ඊළඟට ප්‍රශ්න අංක 3. අගොමන් 3ට ගත්ත උත්තර දාන්නට අක්කා. 3ට ගත්ත උත්තර දාන්න දැන්. උත්තර දාන්න 3ට ගත්ත එක. රයිට්. බලමු අපි. බලන්න. පරමාණු ක්‍රමාංකයේ පරමාණුක වම්පස පහල කෙළවරේ නිරූපණය කෙරේ. ওই පරමාණුව කොහොම ගත්තොත් එහෙම ළමයි ඉසෙඩ් කියලා. හරි? ඒ පරමාණුවේ වම්පස පහල කෙළවරින් පරමාණු ක්‍රමාංකය නිරූපණය කරනවා. හරි? පරමාණුවක අපි x කියලා ගත්තොත් එහෙම. හරි? එයාගේ වම්පස පහල කෙළවරින් ඉසෙඩ් නිරූපණය කරනවා. වම්පස ඉහළ කෙළවරින් පරමාණු ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංකය නිරූපණය කරනවා. මේක හරියටම හරි. ඊළඟට අයනයක සාපේක්ෂාරෝපණය ධනයෙන් ළමයි මේ අයනේ සෝඩියම් ධන මැග්නීසියම් ධන දෙක තමයි මේ අයනයක් හරි ඒකේ පරමාණුකට ධන ආරෝපණයක් හම්බෙන්නේ කාට වඩා කවුරු වැඩි හින්දාද ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට වැඩි හින්දා ඒකට මේ ප්‍රෝටෝනේ ධන ඒතර පරමාණුකට මේ ඍණ ආරෝපණයක් හම්බෙන්නේ කියන්නේ O2 minus වගේ ප්‍රෝටෝන ගානට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ගාන වැඩි හින්දා මෙතන තියෙන්නේ අයනයක සාපේක්ෂ ආරෝපණය ධන m යන්නෙන් කියවෙන්නේ අයනේ අඩංගු මුළු ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව m සංඛ්‍යාවක වැඩි වෙන බවයි. නෑ ළමයි. මෙතන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ නේද? ධන ආරෝපණයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා. දැන් ඒක වැරදි. ඒතකොට හරි වැරදි උත්තරය අපිට ගන්න වෙන්නේ උත්තරාංක 3 විදිහට. හොඳයි.
තුන ගත්ත ළමයිගේ උත්තරේ හරියටම හරි. රයිට්. අන්තිමට කියන්නේ හතරට උත්තරේ මොකද ගත්තේ? හතරට උත්තරේ ගත්තේ මොකද්ද? 15. බලමු. රයිට්. හතර ගත්ත අයත් තියෙනවා. තුන ගත්ත අයත් තියෙනවා. හරි. බලමු අපි හරි මොකද්ද කියලා. බලන්න සියලු පරමාණුක න්‍යෂ්ටිවල නියුට්‍රෝන පවතී කියලා කියනවා. ඇත්තද? නෑ නමයි මේ නියුට්‍රෝන නැති ඒවා තියෙනවා. මේ බලන්නකෝ. එක්කෙනා ඇත්තටම ඉන්නේ. හයිඩ්‍රජන් එක එක කියන සමාසයන්. මොකද්ද මෙයාගේ නම? ප්‍රෝටියම්. ඒ බලන්න මෙයාගේ ප්‍රෝටෝන ගාන කීයද? මෙයාගේ ප්‍රෝටෝන එකයි. සේ නියුට්‍රෝන ගාන කීයද? එකෙන් එකක් බිංදුවයි. අමෙන්න මෙයාගේ වල දන්නවා ළමයි. එන මෙයාගේ නියුට්‍රෝන ගාන බිංදුවයි. ඒකට හැම පරමාණුක න්‍යෂ්ටියකම නියුට්‍රෝන පවතී කියන එක වැරදි. ඊළඟට එහා පැත්තේ දැන් අපි බලමු. උත්තරේ එක්කෝ 4 එක්කෝ 5 වෙයි. බලමු අපි 4ද 5ද කියලා. න්‍යෂ්ටි අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකයට තර අනුපාතය. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය කියන්නේ p නේ. හරි. ඊට පස්සේ නියුට්‍රෝන සංඛ්‍යාව කියන්නේ මොකද්ද? n. හරි. n p ට තර අනුපාතය න්‍යෂ්ටියක ස්ථායීතාවයට බලපාන ප්‍රධානම සාධකයයි. ළමයි න්‍යෂ්ටියක ස්ථායීතාවයට බලපාන සාධකය මොකද්ද? n බෙදීම p අනුපාතද p බෙදීම n අනුපාතයද? n බෙදීම p නේද? n බෙදීම p අනුපාතය. මෙතන කියන්නේ p බෙදීමෙන් අනුපාතය නේ. නේ නියුට්‍රෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකයට. නියුට්‍රෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකයට. පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගන්න. ද p බෙදීමෙන් කියලායි මෙතන කියන්නේ. නෑ ඔක අනිත් පැත්ත n බෙදීම p වෙන්න ඕනි. හරි. ද දෙකම වැරදි. උත්තරේ උත්තරාංක 5 වෙන්න ඕන නිවැරදි පිළිතුර. හරි. මේකේ අදහස p බෙදීම n කියන එක. උත්තරේ 5 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. ඊළඟට යන් අපි ජෝන් ඩෝල්ටන්ට අනුව නෑ. ජෝන් ඩෝල්ටන් අනුව පදාර්ථයේ කුඩාම අංශුව පරමාණුවලු. ඔවුන් නේද? සරල දේවල් නේවනම්. හරි. ඊළඟට පදාර්ථ පිළිබඳ ඉදිරිපත් කර ප්‍රථම මතවාදය ඩෝල්ටන්ගේ මත පරමාණුක වාදය. ඇත්තද? අපෝ නෑ. මේ පදාර්ථය ගැන තව මතවාද තිබ්බා. හරි. මතකද? මිනිස්සු ගස් ගල් වලට පූජනීයත්වයක් දුන්නා. ඒකත් පදාර්ථ ගැන ඉදිරිපත් කරන මතවාදයක්. ජෝන් ඩෝල්ටන්ගේ එක මොකක්ද? පදාර්ථයේ පිළිබඳව ඉදිරිපත් කරපු මොන මතවාදයේද? පිළිගත හැකි ප්‍රථම මතවාදය. ලියාගන්න ඕන මෙතනින්. පිළිගත හැකි ප්‍රථම මතවාදය කියලා. පිළිගත හැකි ප්‍රථම මතවාදය. හරි. ඒක වැරදි. පිළිගත හැකි ප්‍රථම මතවාදය වෙන්න ඕන. ඒකට හරි වැරදි උත්තරේ උත්තරාංක 3. උත්තරේ උත්තරාංක 3. ඊළඟ එක පරමාණු විනාශ කරන්න පුළුවන්ලු. ඇත්තද ළමයි පරමාණු විනාශ කරන්න පුළුවන්ද? අපේ පුළුවන්. ඒ විනාශ කළ බෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. රයිට්. පරමාණු විනාශ කර කිරීමට හැක කියලා කියනවා. ඔව්. පරමාණු විනාශ කරන්න පුළුවන්. හරියටම හරි. කිසියම් ස්කන්ධයක ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයට සමාන වේගයක් දුන් විට එම ස්කන්ධය ක්ෂය වීම සිදු වේ කියලා කියනවා. ඔව් ඉතින් ඒකත් හරි. ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයට සමාන වේගයක් දුන්නොත් එම ස්කන්ධය ක්ෂය වෙනවලු. හරියටම හරි. හරි. තමයි පරමාණු විනාශ කරන්න දැන් ඔන දෙකම හරි ඈ. උත්තරේ එක්කෝ එක එක්කෝ දෙක. හරි කොහොමද මට කියන්නේ මේ 6ට උත්තරේ එවන බලන්න. 6ට උත්තරේ මොකද ගත්තේ? 6ට. එක සමාරු වරන් තියනවා. ඔක්කොල වගේ එක නේ තරම් තියෙනවා. එක තමයි නේද? පරමාණු විනාශ කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරේ මොකෙන්ද? අයින්ස්ටයින්ගේ ස්කන්ධ ශක්ති සම්බන්ධතාවය. ඒත් පරමාණු විනාශ කරන්නේ කොහොමද? ආලෝකයේ ප්‍රවේගයේ වර්ගයට සමාන වේගයක් දීලා. ඉතින් හරිනේ ඒක නෙමෙයි කියන්නේ නේද? හරි. එහෙනම් ඔන්න දෙකම හරි. පහදලා දෙනවා උත්තරේ උත්තරාංක 1. දැන් මේ වගේ ප්‍රශ්න වලට ඔයාලමයි මෙච්චර මේ ඒ ලෙවල් වලට ආපු අලුතම පුරුදු වුණාට පස්සේ ආයේ ඒ ලෙවල් පේපර් මේ මොනවද මේ ඒ ලෙවල් නේ මේ වාර විභාග පේපර් එහෙම ආයේ ඇති දෙයක් නැහැ. ඔයා ඉක්මනට ලියයි. අකුණු සමාන 97 98 ගනි. ඉතින් අපි මේ සංකීර්ණ ප්‍රශ්න වලට පුරුදු වෙන්නේ. හරි. එතකොට ඔයාට වාර විභාග පේපර් ඇති දෙයක් නැති වෙනවා. රයිට්. අපි යන් ඊළඟ එකට. 7 වෙනි එක. බලන්න. සමස්ථානිකවල භෞතික ලක්ෂණ එකිනෙක වෙනස් කියලා කියනවා. මට කියන්න සමයි භෞතික ලක්ෂණ වලට හේතු වෙන්නේ මොනවද? ඈ භෞතික ලක්ෂණ වලට හේතු වෙන්නේ නියුට්‍රෝන. ඊට පස්සේ රසායනික ලක්ෂණ වලට හේතු වෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන්. එහෙනම් සමස්ථානික වල භෞතික ලක්ෂණ කියන වෙනස්ද? ඔව්. මොකද්ද හේතුව? හේතුව තමයි සමස්ථානික වල නියුට්‍රෝන ගන්න වෙනස් වෙන එක. දකුණු පැත්ත පොඩ්ඩක් බලන්න. සමස්ථානික වල නියුට්‍රෝන ගන්න කියන එක සමාන වේ කියලා කියනවා. හරි. ඒක තමයි හේතුව ළමයි. ඒකට උත්තරේ උත්තරාංක 1 වෙන්න ඕනේ. හරි. දෙකම හරි.
භෞතික ලක්ෂණයකින් වෙනස් වෙන හේතුව වෙන්නේ නියුට්‍රෝන ගණන වෙනස් වෙන එක පහදලා දීලා තියෙනවා බොහොම පැහැදිලිව. උත්තරේ උත්තරාංක 1 විය යුතුයි. හරි අපි යමු 8 වෙනි එකට. 8 වෙනි එකට යා. හරි බලන්න 8 වෙනි එකට යා. රයිට්. සමස්ථානිකවල රසායනික ලක්ෂණ එකිනෙකට සමාන වේ කියලා කියනවා. සමස්ථානිකවල රසායනික ලක්ෂණ එකිනෙකට සමානයිලු. ඇත්තද? ඇත්තද ළමයි? සමස්ථානික රසායනික ලක්ෂණ සමානයිද? ඔව්. මොකද්ද හේතුව? ඈ? සමස්ථානික රසායනික ලක්ෂණ සමාන වෙන හේතුව මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගාන සමාන වීම. එහෙනම් මම පැත්ත හරි. මම පැත්ත හරි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒක තමයි හේතුව. ඊට පස්සේ සමස්ථානික අතරින් අස්ථායිම වන්නේ විකිරණශීලී සමස්ථානිකයි කියලා කියනවා. ඔව්. අස්ථායිම වෙන්නේ විකිරණශීලී සමස්ථානික තමයි. එතකොට මේ පැත්තත් හරි මේ පැත්තත් හරි. අමාරු උත්තරේ වන්න බලන්න චුට්ට. එකද දෙකද උත්තරේ? අර උත්තරේ එකද දෙකද? කොහෙන් බලන්න? දැන් නම් තේරෙන්න ඕන ගන්න විදිය ඈ. එකද දෙකද උත්තරේ? ආ දෙක දෙක නේද? ආ මට කියන්න උත්තරේ එක වෙන්න නම් උත්තරේ දෙක තමයි. උත්තර එක වෙනවා නම් දකුණු පැත්තේ මොකක් තියෙන්න ඕනද? සමස්ථානයේ රසායන ලක්ෂණ එකිනෙකට සමාන වේ. මොකක්ද ඒකට හේතුව? සමස්ථානයේ වල ඉලෙක්ට්‍රෝන ගාන සමාන වේ. කොහොමද මේ පැත්තේ මෙහෙම තිබ්බනම්? සමස්ථානිකවල එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. අන්න එහෙම තිබ්බනම් උත්තරේ එක. පැහැදිලිද? එහමයි අපි උත්තරේ ගන්න. ආ දැන් තේරෙන ඔක්කොට හොඳයි ඈ. හරි උත්තරේ උත්තරාංක 2. අපේන අපි හරියට තියරිය පාඩමේ ඉගෙන ගත්තට පස්සේ අපිට මේ ප්‍රශ්න ඇති දෙයක් නැහැ. හරි? පාසල් ප්‍රශ්න ගිහිල්ලා බලමුකෝ. විභාග ප්‍රශ්න ඒවා තවත් ලේසියි ඊට වඩා. ඊළඟ 9 වෙනි එක සමස්ථානික වල න්‍යෂ්ටි වල ස්ථාවිතාවයන් වෙනස් වේ කියලා කියනවා. ඔවුනේ සමස්ථානික වල න්‍යෂ්ටි වල තියෙන නියුට්‍රෝන ගාන වෙනස් ළමයි. N ගාන වෙනස්නේ. N ගාන අසමානයි. නියුට්‍රෝන ගාන අසමානයි. අසමානයි. ඒකින්දා න්‍යෂ්ටි වල ස්ථාවිතාවයන් වෙනස් තමයි. ඇත්ත. සමස්ථානික වල න්‍යෂ්ටි වල නියුට්‍රෝන ගාන අසමාන වේ. හරියටම හරි. ඔය තියෙන හේතුව වන්න බොහොම පැහැදිලිව තියෙන උත්තරේ උත්තරාංක 1 ගත්ත හැකි. ඉතින් මම කොච්චර ලේසිද කියලා. රයිට්. මට කියන්න 10ට උත්තරේ ගත්තාම මම 10ට උත්තරේ වන් ගත්තා ළමයි ටක් ගාන. 10ට උත්තරේ ගත්තා ළමයි ටක් ගාලා එවන්න. තුනේ වෙලා තියෙනවා, දෙකේ වෙලා තියෙනවා, හතරේ වෙලා තියෙනවා, එකක් තේවලා තියෙනවා. බලමු අපි. පහ විතර වෙලා නැත්තේ ඔක්කොම වෙලා. හරි. 10 චුට්ටක් අමාරු ප්‍රශ්න මේ බලන්න චුට්ටක්. ඔක්සිජන් 8.6ට වඩා බලන්න කාබන් 6.2 කියන සමස්ථානිකයේ ස්ථායිතාවය අඩුයිලු. ඇත්තද? ස්ථායිතාවය අඩුයි කියලා කියන්නේ ඈ. හරි. මොකද්ද කියන්නේ? නෑ ඔක්සිජන් 8.6 මේ බලන්න මේ දෙන්නගෙම ප්‍රෝටෝන ගාන ඉරට්ටේ ගාන. ඒ වගේම ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගානයි මෙයාගේ සමානයි. මෙයාගේ 8යි නියුට්‍රෝන, ප්‍රෝටෝනත් 8යි. මෙයාගේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝනත් 6යි. ඊට පස්සේ ප්‍රෝටෝන ගාන 8 හෝ 8 ගුණාකාරයක් වෙන කට්ටිය තවත් ස්ථායීනේ. දැන් ඔන්න මෙයා 8 හෝ 8 ගුණාකාරයක් නේද? දැන් 8 හෝ 8 ගුණාකාරයක් වෙන මෙයාගේ ස්ථායිතාවය වැඩි. එහෙනම් මෙතන කියන්නේ ඔක්සිජන් 8.6 ට වඩා කාබන් 6.2 සමස්ථානිකයේ ස්ථායිතාවය අඩුයි කියලා. ඔව්. ඒක මොකද වෙන්නේ? හරි උත්තරය. ඔක්සිජන් 8.6ට වඩා කාබන් 6.2 සමස්ථානිකයේ ස්ථායිතාවය අඩුයි තමයි. හරි ඒක ඇත්ත. ඊළඟ එක ඉරට්ටේ මොකද ළම එහෙම වෙන්න හේතුව? මේක අඩු වෙන්න හේතුව මොකද්ද? අඩු වෙන්න හේතුව තමයි ස්ථායිතාවය මෙයාගේ ප්‍රෝටෝන ගාන 8 හෝ 8 ගුණාකාරයක්. ඒක තමයි හේතුව නේද? බලන්න දකුණු පැත්තේ චුට්ටක්. ඉරට්ටේ සංඛ්‍යාවක් ප්‍රෝටෝන පවතින සමස්ථානික අතරින් ප්‍රෝටෝන ගාන සමාන නියුට්‍රෝන ගාන පවතින සමස්ථානික වල වඩා වැඩි ස්ථායි වේ කියලා කියනවා. කතාව ඇත්ත. ඒ කියන දේ ඇත්ත. මොකද්ද කියන්නේ? නියුට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමාන වෙන සමස්ථානික වල ස්ථායිතාව අපි කතා කරා වැඩි කියලා. හැබැයි මෙතන මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්ථායිතාවය වැඩි වෙන්න හේතුව ඒකද? නෑ. මෙතන මේ බලන්න මෙයාගේ කාබන් 6.2 බලන්න. මෙයාගෙත් ප්‍රෝටෝන ගාන කීයද? 6යි. නියුට්‍රෝන ගාන කීයද? 6යි. මෙයාගෙත් ප්‍රෝටෝන ගාන කීයද? 8යි. නියුට්‍රෝන ගාන කීයද? 8යි. එතකොට මේ දෙන්නගෙම ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි මේ දෙන්නගෙම සමානයි. හැබැයි මෙයාට වඩා මෙයා ස්ථායි වෙන හේතුව මොකද්ද? මෙයාගේ ප්‍රෝටෝන ගාන 8 හෝ 8 ගුණාකාරයක් වෙන එක. එතකොට හේතුව පහදලා දීලා නැහැ. උත්තරේ උත්තරාංක 2 තමයි ඒක. මරු ප්‍රශ්නයක්. කොහොමද ඒකට 2 ගත්තා නම් බලන්න. 2 ගත්තා. හොඳයි ඈ. 2 ගත්තා නම් හොඳටම හොඳයි ඒකට.
ඊළඟ එක, ඊළඟ එක බලන්න. පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයක් ඇති බව ප්‍රථමයෙන් අනාවරණය කරන ලද්දේ ස්ටෝනිද? ඈ නෑ නේද? කවුද අනාවරණය කරේ? ලුවී ගැල්වානි. හරි, වැරදි, ස්ටෝනි නෙමේ, ගැල්වානි තමයි අනාවරණය කරේ. ස්ටෝනි නෙමේ ළමයි, ගැල්වානි. හරි, ගැල්වානි. හරි, ඊට පස්සේ පදාර්ථයේ ජලය සමග ප්‍රතික්‍රියාව ඩෝල්ටන්ගේ පරමාණුකවාදයෙන් පැහැදිලි කර නොහැකි වන්න භෞතික ගුණයක් ලු තමයි ප්‍රතික්‍රියා කියන භෞතික ගුණ අපි කතා කරා ටියුට් එක ඕනම් බලන්නකො. පිටුවංක 3 නේද? පිටුවංක 3 නෙමෙයි, පිටුවංක 5 භෞතික සහ රසායනික ගුණ කතා කරා. තමයි ජලය සමග ප්‍රතික්‍රියාව, ඒක භෞතික ගුණයක්ද රසායනික ගුණයක්? ඒක භෞතික ගුණයක් නෙමෙයි, රසායනික ගුණයක් වෙන්න ඕනේ. හරි, දෙකම වැරදි. උත්තරේ උත්තරාංක 5 විය යුතුයි. උත්තරේ උත්තරාංක 5. රයිට්, ඒ වීඩියෝ අවසාන ප්‍රශ්නේ. ඒ වීඩියෝ අවසාන ප්‍රශ්නෙට එන්න බලන්න. විද්‍යුත් රසායනික කෝෂය පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය බවට පවතින බවට සාක්ෂියක්ලු. ඔව් නේද? විද්‍යුත් රසායනික කෝෂය පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය පවතින බවට සාක්ෂියක් තමයි. ඇත්ත ඒක. ඊළඟ එක, විද්‍යුත් රසායනික කෝෂයේදී හරි බාහිරින් යොදන විද්‍යුත් ධාරාවක් මගින් පදාර්ථයක වෙනස්කම් සිදු කර වෙනත් පදාර්ථ බවට පත් කරේ. තමයි විද්‍යුත් රසායනික කෝෂයේදී බාහිරින් මේ විද්‍යුත් ධාරාවක් දැම්මද? නෑ. මොකක්ද උනේ? විද්‍යුත් රසායනික කෝෂයේදී වෙන්නේ පදාර්ථයේ සිදුවන වෙනස්කම් ඇසුරින් විද්‍යුත් ධාරාවක් උත්පාදනය. එතකොට මේ බාහිරින් යොදන විද්‍යුත් ධාරාවක් මගින් පදාර්ථයේ වෙනස්කම් සිද්ධ කරන්නේ මොකේද? විද්‍යුත් විච්ඡේදනයේ. අයනම් ඔන්න මේක වැරදි. මේ කියන්නේ විද්‍යුත් විච්ඡේදනයේදී වෙන දේ. විද්‍යුත් විච්ඡේදනයේදී තමයි මේ කියන වැඩේ වෙන්නේ. වම් පැත්ත හරි දකුණු පැත්ත වැරදි. උත්තරේ උත්තරාංක 3 විය යුතුයි. උත්තරේ උත්තරාංක 3. right එන මෙතෙන්ට බලන්න. චුම්බක බල රේඛා යන සෑම විටම උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දෙසට ගමන් කරන මේ බලන්න සැබවින්ම පවතින රේඛා සමූහයකි. කොහොමද 13 ගත්ත උත්තරේ දාන්න බං? 13 උත්තරේ දාන්න බං. බලන්න 13 ගත්ත උත්තරේ. එවන බය නැතු. හරි හරි, ගොඩක් අය. හරි, 4 තමයි එන්නේ. මේ බලන්න ළමයි, චුම්බක බල රේඛා කියන්නේ උත්තර ද්‍රවයේ දන් දක්ෂ ද්‍රවයේ දෙස යනවා. ඒක ඇත්ත මේ. මෙහෙම ගත්තොත් එහෙම අපි උත්තර ද්‍රවයක් චුම්බක, මෙහෙම ගත්තොත් චුම්බක දක්ෂිණ ද්‍රවයක්. උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දෙසට යන රේඛා තමයි චුම්බක බල රේඛා කියන්නේ. හැබැයි මේවා සැබවින්ම පවතින රේඛාද? නෑ. මොන රේඛාද? මනක්කල්පිත රේඛා. මනක්කල්පිත රේඛා වෙන්න ඕනි. වැරදි. චුම්බක බල රේඛා කිසි වෙලාවකට එකිනෙක ඡේදනය නොවේ. අපි කතා කරා බල රේඛා කවදාවත් එකිනෙක හැප්පෙන්න බෑ කියලා. උත්තරේ උත්තරාංක 4 වෙන්න ඕනේ. ඊට පස්සේ ෆ්ලෙමින්ගේ වමත් දිදී මතක කරන්න මේ. මෙහෙම ගන්නෙ. මේ වමතේ ඇඟිලි තුන ලම්බකව තියා ගන්නවා. මෙදාගෙන් මොකද්ද කියවෙන්නේ? ධාරාව. සෝරි. මෙයන් කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය. මැද ඇඟිල්ලෙන් ධාරාව. මහපට ඇඟිල්ලෙන් මොකද්ද? ඔය බලය ඇති වෙන දිශාව නේද? එහෙනම් ඔන්න මහපට ඇඟිල්ලෙන් බලයේ දිශාවටයි කියලා කියනවා. හරියටම හරි. ඊළඟට ඍණාරෝපිත අංශුවක් ගමන් කරන දිශාවමුණු ධාරාව දිශාව. නෑනේ. ඍණාංශුවක් යන පැත්ත මේ පැත්ත නම් ඒ පැත්තට විරුද්ධ පැත්ත තමයි ධාරාවේ දිශාව වෙන්නේ කියලා අපි කතා කරා. ධනාංශුවක් නම් යන පැත්ත මේ පැත්ත නම් මේ පැත්ත මේ සෝරි යන පැත්ත ඒ පැත්ත නම් හරි යන පැත්ත ඒ පැත්ත නම් එබන් ධනාරෝපිත අංශුවක් යන පැත්ත මේ පැත්ත නම් ඒ පැත්තමයි අපි ධාරාවේ දිශාව කියලා කිව්වේ. එතකොට ඒක වැරදි. උත්තරේ උත්තරාංක හරි වැරදි. ඒ කියන්නේ උත්තරාංක 3 වෙන්න ඕනේ. රයිට්. ඊළඟ එක බලන්න. ආරෝපිත අංශුවක් චුම්බක ශේෂ්ත්‍රය තුළදී උත්ක්‍රමණය වීම අනිවාර්ය නොවේ කියලා කියනවා. ඇත්තද? ආරෝපණයක් තියෙන අංශුවක් චුම්බක ශේෂ්ත්‍රයකදී උත්ක්‍රමණය වීම අනිවාර්ය නෑලු. අපි කතා කරා අංශු උත්ක්‍රමණය. මම කතා කරා අනාරෝපිත අංශු කවදාවත් උත්ක්‍රමණය වෙන්නේ නැහැ කියලා කිව්වා. ආරෝපිත අංශුවක් නම් මොකද කතා කරේ අපි? ආරෝපිත අංශුවක් නම් උත්ක්‍රමණය කොහොමද කතා කරේ? මතක් කරලා බලන්න. ආරෝපිත අංශුවක් ලම්බකවව තුර්තාකාර පතයක, ඊට පස්සේ ආනතතාව සර්පිලාකාර පතයක, ඊට පස්සේ සමාන්තරවව උත්ක්‍රමණයක් නැහැ කියලා කිව්වා. එහෙනම් ඔන්න
ආරෝපිත අංශුවක් චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය වීම අනිවාර්ය නොවේ කියනවා. ඔව් නේද? අනිවාර්ය නැහෙනි. ඇයි අනිවාර්ය නැත්තේ? සමාන්තරව පැමිණිය හොත් උත්ක්‍රමණයක් නැත. සමාන්තර බවොත් උත්ක්‍රමණයක් නැහැ. හරි? ඔන්න ලියාගන්න දෙන සමාන්තරව පැමිණිය හොත් උත්ක්‍රමණයක් නැත කියලා. ඊට පස්සේ ආරෝපිත අංශුවක් වූද චුම්බක ක්ෂේත්‍රයකට සමාන්තරව ඇතුළුව හොත් ඒ උත්ක්‍රමණය ලක් නොවේ. හරියටම හරි විදිහට පහදලි කරලා දීලා. හරි? උත්තරේ උත්තරාංක 1. කොමනේ උත්තරාංක 1 ගත්තාම සම බලන්න. උත්තරේ 1 ගත්තා. සම හොඳයි ඈ. රයිට්. ඊළඟ එක ප්‍රශ්නාංක 16ට යන් අපි. ප්‍රශ්නාංක 16. බලන්න. ප්‍රශ්නාංක 16ට යන්. හරි. වාතය තුලින් ගමන් කිරීමේදී කැතෝඩ කිරණ වාතය අයනීකරණය කරයි කියලා කිව්වා. අපි කතා කරා කැතෝඩ කිරණ ලැබුණ වලට මතකදී කැතෝඩ කිරණ වල වාතය අයනීකරණය කිරීමේ හැකියාවක් තියෙන වාතාංශ වල හැපිලා ඉලෙක්ට්‍රෝන එහෙම ගලවලා අයින් කරන්න පුළුවන්. හරි, ඒක සත්‍යයි. ඊළඟට විලියම් ක්‍රෝක්ස් හිටෝස් සහ ජුලියස් ෆ්ලූකා විසින් කැතෝඩ කිරණ වල ගුණ අධ්‍යයනය කරන ලදී කියලා කියනවා. ළමයි මේ තුන් දෙනාද කැතෝඩ කිරණ වල ගුණ අධ්‍යයනය කරේ? ඈ, කැතෝඩ කිරණ පරීක්ෂණය හොයාගත්තේ තුන් දෙනා. ඒ හොයාගත්ත කැතෝඩ කිරණ ගුණ අධ්‍යයනය කරේ කවුද? තොම්සන්. තොම්සන් වැරදි. ජේ ජේ තොම්සන් වෙන්න ඕන. තොම්සන් වෙන්න ඕන. හරි, උන් තුන් දෙනා නෙමෙයි. ඒ තුන් දෙනා නෙමෙයි, තොම්සන් වෙන්න ඕන. උත්තරේ උත්තරාංක 3 විය යුතුයි. ඊළඟ එක අපි යම් ප්‍රශ්නාංක 17ට කැතෝඩ කිරණ කැතෝඩයේ පෘෂ්ඨයට ලම්බකව නිකුත් වේවා. අපි ආදර්ශනය කරනවා අර මෙන්න මේ වගේ අවතලව නවපු කැතෝඩයක් කරන වාලට මතක ඇදී. ඒ කැතෝඩේ මේ විදියට මේ අපි දැක්කා ඉස්සරහා තියෙන වක්‍රතා කේන්ද්‍රයේ ගිහිල්ලා මේවා එකතු වුණා. හරි, එතකොට අපි උපකල්පනය කරා කැතෝඩ කියන කැතෝඩයේ පෘෂ්ඨයට ලම්බකව නිකුත් වෙන්න කියලා. ඒක හරි. කැතෝඩ කියන සෑම විටම ඇනෝඩය වෙත ගමන් කිරීම අනිවාර්ය වේ කියලා කියනවා. නෑ ළමයි, මොකද අපි කිව්වේ කැතෝඩ කිරණ කැතෝඩෙන් පටන් අරගෙන ඇනෝඩය දිහාට යන්නේ. ඒ කියන්නේ සමහර කිරණ ඇනෝඩයටම යනවා. හැබැයි සමහරවිට ඇනෝඩේ පැත්තට ගිහින් මගින් නතර වෙනවා. පැහැදිලිද? එතකොට ඇනෝඩේ වෙත ගමන් කිරීම අනිවාර්ය නෑ. මොකද වෙන්න ඕන? ඇනෝඩේ දෙසට ගමන් කරයි වෙන්න ඕනි. හරි, ඇනෝඩේ දෙසට ගමන් කරයි. ඇනෝඩේ දෙසට, ඒවා හැදේවා ලියා ගන්න ඕන නම් ඈ, ගමන් කරයි. රයිට්. එතකොට අනිවාර්ය වේ කියන එක මොකද වෙන්නේ? වැරදි වෙනවා. හරි වැරදි. ඒකටත් උත්තරේ උත්තරාංක 3. ඊළඟ එක කැතෝඩ කිරණ වල වේගය ආලෝකයේ වේගයට වැඩිද අඩුද සමානයිද? අඩුයි නේද? වැඩි නෙමෙයි, අඩු වෙන්න ඕන. අඩු වේ. වැරදි. ඊළඟ එක කැතෝඩ කිරණ වල වර්ණය කැතෝඩයේ සාදා ඇති ප්‍රභේදය අනුව වෙනස් වේ. ළමයි කැතෝඩ කිරණ වල වර්ණය වෙනස් වෙන්නේ කැතෝඩය හදලා තියෙන ප්‍රභේදයත් එක්කද? නෑ, වීදුරු නලය හදලා තියෙන වීදුරු වර්ගයත් එක්ක. කැතෝඩයේ සාදා ඇති ප්‍රභේදයත් එක්ක නෙමෙයි, මොකක් එක්කද? වීදුරු වර්ගයත් එක්ක. මං කිව්වේ ඔයාලට මතකද දන්නේ අර මේ මැංගනීස් කියන ලෝහයෙන් හදපු වීදුරු වලින් හදපු කැතෝඩ කිරණ නලයක් ගත්තොත් අපිට රෝස පාට කැතෝඩ කිරණ බලන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ පැත්තත් වැරදි. උත්තරේ දෙකම වැරදි. උත්තරාංක 5 වෙන්න ඕනි. ඊළඟ එක කැතෝඩ කිරණ කොළ පාටයිලු. නෑනේ, කැතෝඩ කිරණ මොකද වෙන්නේ? අවර්ණයි අවර්ණයි. එතකොට කොළ පාට උනේ මොනවද? වීදුරු පෘෂ්ඨයේ වදින තැන් තමයි කොළ පාට උනේ ඈ. දැන් කැතෝඩ කිරණ අවර්ණයි. ඊට පස්සේ කැතෝඩ කිරණ වල විනිවිද යාමේ බලය ඉහළයිලු. ඉහළයිද? පහළයි ළමයි. ඉහළ නෙමෙයි, පහළ වෙන්න ඕන. ඉතා අඩු විනිවිද යාමේ හැකියාවක් තමයි කැතෝඩ කිරණ වල තියෙන්නේ. දෙකම වැරදි. 19ට උත්තරේ උත්තරාංක 5 වෙන්න ඕනි. හරි, ඊළඟ එක 20. කලම් ටක් ගාලා. කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයක් හමුවේදී උත්ක්‍රමණය අනිවාර්ය වේ කියලා කියනවා. කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය අනිවාර්ය වේද? අපෝ නෑ, සමාන්තරවවතු උත්ක්‍රමණයක් නෙවෙයි. කැතෝඩ කියන ආරෝපිත කෙනෙක්නේ. ඒත් ආරෝපිත ඒවා චුම්බක ක්ෂේත්‍රයකට සමාන්තරවවතු උත්ක්‍රමණයක් නෑ. එහෙනම් කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය අනිවාර්ය නෙමෙයි, අනිවාර්ය නෑ. කැතෝඩ කිරණ වල ගමන් දිශාවට විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර බලපායි කියලා කියනවා. ඔව්, විද්‍යුත් ක්ෂේත්‍රයකදී ධන තහඩුවට ආකර්ෂණය වෙනවා. චුම්බක ක්ෂේත්‍රයකදී ෆ්ලෙමින්ගේ වමත් නීතිය අනුව උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒක හරි. උත්තරේ උත්තරාංක 4 වෙන්න ඕනේ 20ට. හරි, ඊළඟට එන්න. ඊළඟට එන්න 21. චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ඇතුළු වන ආරෝපිත අංශුවක් චුම්බක ක්ෂේත්‍රය තුළදී ඊට ලම්බකව වෘත්තාකාර පදයක උත්ක්‍රමණය වේ. ඇත්තද? ලම්බකව ඇතුළු වෙච්ච අංශුවක් වෘත්තාකාර පදයක උත්ක්‍රමණය වෙන්නේ. ඔව් නේද? ලම්බකව ඇතුළු වෙච්ච අංශුවක් උත්ක්‍රමණය වෙන්නේ වෘත්තාකාර පදයක තමයි. ඒක ඇත්තනේ අපි කතා කරේ.
ඊළඟට එම වෘත්තාකාර පථයේ අරය ආරෝපිතාංශුවේ එම්බෙදීම ඊ අනුපාතයට අනුලෝමයි. ඔව්. අරය ළමයි අපි එතන කතා කරන්නේ අරය ප්‍රතිලෝමයි කාටද? ඊ බෙදීමෙන්ට. ඕකනේ අපි එතන ගන්න සම්බන්ධය. අරය ප්‍රතිලෝමයි ඊ බෙදීමෙන්ට කියන්නේ ගන්න. එහෙනම් ළමයි අරය අනුලෝමයි එම්බෙදීම ඊට. හරි එම් උඩට එනවද? එම්බෙදීම ඊට. හා ඒක හරි. දෙකම හරි. එතකොට මේ වෘත්තාකාර පදයේ උත්ක්‍රමණය වේ කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. ඒකෙන් උත්තරේ ගන්න වෙන උත්තර අංක දෙක විදියට. කොබාන අතු සමනේ 21කට දෙක ගත්තා ළමයි. 21කට දෙක ගත්තා. හරි ඈ. රයිට්. ඊළඟට යන් අපි අංශුව කීබෙදි වීම අනුපාතයේ වැඩි වෙන විට අංශුව උත්ක්‍රමණ වෘත්තාකාර පදයේ අරේ වැඩි වෙ නෑ නෙමෙයි. ඊ බෙදීම එම් ප්‍රතිලෝමයි අරයට. එතකොට ඊ බෙදීම එම් වැඩි වෙන්න වෘත්තාකාර පදයේ අරේ වැඩි නෙමෙයි වෙන්න ඕනි. අඩු වෙන්න ඕන. පෙරදී. ඊළඟට තොම්සන් විසින් කැතෝඩ කිරණ වල ඊබෙදීම අනුපාතය ගණනය කරනවා. ඔව්. කැතෝඩ සහ ධන කිරණ කියන කිරණ වර්ග දෙකේම ඊබෙදීම අනුපාතය ගණනය කරේ තොම්සන් තමයි. උත්තරේ අසත්‍යයි සත්‍යයි. උත්තර අංක 4 විය යුතුයි. උත්තර අංක 4. රයිට්. ඊළඟ එක. බලන්න. අපි කතා කරා මේ කැතෝඩ කිරණ නලය තුළ තියෙන විවිධ වායු පාවිච්චි කරත් කැතෝඩ කිරණ මේ කැතෝඩ විවිධ ලෝහ පාවිච්චි කරත් විවිධ කැතෝඩ කිරණ නල පාවිච්චි කරත් කැතෝඩ කිරණ වල ඊබෙදීම අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. හරියටම හරි ඒක. මොකක්ද ඒකට හේතුව ළමයි? මොකක්ද එහෙම වෙනස් වෙන්නේ නැති වෙන හේතුව? කැතෝඩ කිරණ අංශුව කියලා කියන්නේ මොකක්ද? සියලු පදාර්ථ වලට පොදු අංශුවක්. ඒක තමයි දකුණු පැත්තේ තියෙන්නේ. හරියටම හරි. උත්තරේ උත්තරාංක 1 විය යුතුයි. උත්තරේ 1. ඊළඟ එක. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සොයා ගැනීම සඳහා මූලුවේ මිලිකන් කරන ලද තෙල් බිංදු පරීක්ෂාවයි. ඇත්තනි. හරි ඒක. ඊට පස්සේ තෙල් බිංදු පරීක්ෂාවේදී ආරෝපිත තෙල් බිංදුවක ප්‍රවේගය x කිරණ ප්‍රභවයේ තීව්‍රතාවය මත රඳා පවතී කියලා කියනවා. හරි මම කියන්න. කොහොමද මේකට උත්තරේ ගත්තා වෙන බලන්න. 24ට ගත්ත උත්තරේ වෙන බලන්න. 24ට උත්තරේ වෙන බලන්න ගත්ත කට්ටිය. 24ට උත්තරේ. මොකද උත්තරේ? ඈ ඔව් 3-3 උත්තරේ ළමයි. ආරෝපිත තෙල් බිඳුවක ප්‍රවේගය රඳා පවතින සාධක හතරක් කතා කරා. ඒ සාධක හතරේ තිබ්බද x කිරණ ප්‍රවේගයේ තීව්‍රතාවය කියන එක? නෑ, වාතයේ දෘශ්‍යාවීතාවයේ තිබ්බා. ඊට පස්සේ මොකද්ද මේ අර විද්‍යුත් ක්ෂේත්‍රයේ තීව්‍රතාවයේ තිබ්බා, තෙල් බිඳුවක ආරෝපණයේ තිබ්බා, තෙල් බිඳුවක ස්කන්ධයේ තිබ්බා. හැබැයි එතන තිබ්බද තෙල් බිඳුවක ප්‍රවේගය x කිරණ ප්‍රවේගයේ තීව්‍රතාවය මත රඳා පවතිනවා කියලා. මතක් කළා බං තෙල් බිඳු පරීක්ෂාව නෝට් එකේ බාන මතක නැත්තම්. එහෙනම් ඔන්න ඒක වැරදි. හරි වැරදි. උත්තරේ උත්තරාංක 3 වෙන්න ඕනි. උත්තරේ උත්තරාංක 3. රයිට්. ඊළඟ එක. තෙල් බිඳු පරීක්ෂාවේ තෙල් බිඳුවක් සඳහා ලැබුණු විශාලම ආරෝපණය ඉලෙක්ට්‍රෝනය සඳහා ලැබුණි කියලා කියනවා. හරි. විශාලම ආරෝපණය ලැබුණ ඉලෙක්ට්‍රෝනය සඳහාලු. ඇතද? කොහේ උත්තරේ ගත්තා එමු? 25 උත්තරේ ගත්තා නම් එමු බං. 25 උත්තරේ මොකද්ද ගත්තේ? 25ට? දැන් මේ වාරේ ඒ ඒ කාලට කරා නම් හොඳයි. 25ට මොකද්ද උත්තරේ ගත්තේ? ඔව්. 25ට මොකද්ද ගත්ත උත්තරේ? ආ හොඳයි, එවලා තියෙනවා. ආ බලන්න. තෙල් බිඳු පරීක්ෂාවේ තෙල් බිඳු සඳහා ලැබුණු විශාලම ආරෝපණ ඉලෙක්ට්‍රෝන සඳහා ලැබුණේ. විශාලම ආරෝපණයද? කුඩාම ආරෝපණ. වැරදි. ඊළඟට දකුණු පැති චුට්ටක් බලන්න. හරි. දකුණු පැත්ත පොඩ්ඩක් බලන්න. වැරදි මේක. ඊළඟට ඉලෙක්ට්‍රෝන යන පදාර්ථයේ කුඩාම අංශුවයි කියලා කියනවා. ඒක හරි නේද? ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ පදාර්ථයේ තියෙන පොඩිම අංශුව තමයි. උත්තරේ උත්තරාංක 4 විය යුතුයි. ඊළඟ එක ධන කිරණ මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ ගෝල්ස්ටයින් විසිනි. ඔව් අපි දැන් චුට්ට කලින් කතා කරා ධන කිරණ පරීක්ෂාව මුලින්ම කරේ ගෝල්ස්ටයින්. ධන කිරණ වල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා අඩුයි. තමයි ධන කිරණ වලට තියෙන්නේ කැතෝඩ කිරණ වල ගුණම තමයි. කැතෝඩ කිරණ ආලෝකයේ ප්‍රවේගයට වඩා අඩුයි නම් ධන කිරණත් අඩුයි හැටි. එතකොට හරි. එතකොට මේ පහදලා දෙනවද ළමයි? උත්තරේ දෙක එකද? ඈ දෙක ඈ. මුලින්ම නිරීක්ෂණය කරගේ ගෝල්ස්ටයින් කියන එක පහදලා දෙන්නේ නැහැ නේ මේ ප්‍රවේග කතන්දරේ. ඒ දෙකට සම්බන්ධිකුත් නැහැ. උත්තරේ උත්තර අංක 2.
ඊළඟ එක, ඊළඟ එක. හරි, ධන කිරණ ඇනෝඩයෙන් ආරම්භ වේ. ළමයි, ධන කිරණ ආරම්භුනේ ඇනෝඩයෙන්ද? ඈ නෑ, කොහෙන් ආරම්භුනේ? නලයේ මැද ප්‍රදේශයේ. හරි, ඇනෝඩයෙන් ආරම්භුනේ ඇනෝඩ කිරණ, ඒ වෙන එකක්. හරි, එතකොට ධන කිරණ ඇනෝඩයෙන් ආරම්භ වේ කියන එක වැරදි ප්‍රකාශයක්. ධන කිරණ ආරම්භ වෙන්නේ නලයේ මැද ප්‍රදේශයේ. අපි ධන කිරණ තව නමකුත් කියන හින්දා මොකද්ද? නාල කිරණ කියලා කියනවා. ධන කිරණ ඇනෝඩයට ලම්බකෝ පිට වෙනවා. ළමයි, ධන කිරණ ඇති වෙන්නේ ඇනෝඩයෙන් නෙමෙයි, නලයේ මැද තියෙන වායුවෙන්. එතකොට දෙකම වැරදි. උත්තරේ උත්තරාංක පහ. ඊළඟ එක, ධන කිරණ සෑදීමට හේතු වන්නේ අග්‍ර අතරට සපයන ඉහළ විභවාන්තරයේ පමණි කියලා කියනවා. ළමයි, ධන කිරණ ඇති වෙන්න හේතු වෙන්නේ අග්‍ර දෙක අතරට සපයන ඉහළ විභවාන්තරය විතරලු. ඇත්තද? කොහොමද උත්තරේ ගත්තා මේ වන බාත්? 28 උත්තරේ වල මේ හොඳ ප්‍රශ්නයක්. 28ට දිසලට උත්තරේ ගත්තේ. මොකද උත්තරේ එන්න ඕනේ. මේ බලන්න, ධන කිරණ සෑදීමට හේතු වෙන්නේ අග්‍ර අතර සපයන ඉහළ විභවාන්තරය පමණලු. ඇත්තද? ඒ ළමයි, කැතෝඩ කිරණත් හේතුණා නේද? වැරදි. මොකක්ද ආයේ හේතු වෙන්නේ? කැතෝඩ කිරණද හේතු වේ. කැතෝඩ කිරණත් හේතු වෙනවා. කැතෝඩ කිරණත් හේතු වෙනවා. ඒක වැරදි. දකුණු පැත්ත, ධන කිරණ සෑදීමට කැතෝඩ කිරණද හේතු වේ කියලා කියනවා. ඒක හරි. ඒක දැක්කම ඉතින් තේරෙන්නේ මේක වැරදි කියන එක. උත්තරේ උත්තරාංක 4. හරිද? හරි, ඉතින් මේව හොඳට පාඩම් කරනවා ළමයි ඈ. හරි, දැන් මේ තව මාස තු අපි පන්ති දවස් 12යි මේ ඉගෙනගෙන තියෙන්නේ. හරි, බලන්නකො පන්ති දවස් 12කට කොච්චර ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් අපිට කරන්න පුළුවන්ද? හරි, කොච්චර ලොකු විෂය නිර්දේශයක් අපි කරලා තියෙනවද? එතකොට තව ඉස්රාලි තමයි මාස 7ක් 8ක් වගේ යනකොට තව, හරි, අවුරුද්දක් විතර යනකොට තව අපි කොච්චර දේවල් තව ඉගෙන ගන්නද? එතකොට මේ දේවල් ඔයාලට බාහිර විදිහට සාමාන්‍යකරණය වෙන්න ඕනේ. නැවත නැවත මේවා පාඩම් වෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි, ධන කිරණ අංශුව කියලා කියන සෑම පදාර්ථයෙන් පොදු නොවන අංශුවක්. ඔව්, ධන කිරණ අංශු වල කියලා කියන හැම පදාර්ථයෙන් පොදු වෙන අංශුවක් නෙමෙයි. රයිට්, ධන කිරණ අංශු වල ඊබේදී එම් අනුපාතයේ භාවිතා කරන වායු අණුව වෙනස් විය කියලා කියනවා. හරි, ඔව්, ඒකත් ඇත්ත. දැන් මට කියන්න උත්තරේ එකද දෙකද? කොහොම බලන්න 29 ගත්ත උත්තරේ වන බලන්න. ඔක්කොනම් ගොඩක් අය වරද්දගෙන තියෙනවා. 29 ගත්ත උත්තරේ වන බලන්න. එක 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 තමයි. දෙක ගත්ත ළමයි කවුරුත් නැද්ද? ආ, දැන් දෙකක් තියෙනවා. අයි ඉන්නව නේද? හරි, ළමයි උත්තරේ එන්නේ ඔකට එක නෙමෙයි, දෙක. අද එක ගත්ත කට්ටිය කල්ලා. ඇයි ඇයි එහෙම කොහොමද වෙන්නේ? එක නෙවෙන්නේ. මේ බලන්න චුට්ටක්. බලන්න පොඩ්ඩක්. මොක උත්තරේ එක වෙන්නේ කොහොමද? වම් පැත්තේ ප්‍රකාශය හරි වෙන හේතුව දකුණු පැත්තේ පැහැදිලි කරලා දෙන්න ඕන. බලන්න චුට්ටක්. ධන කිරණ අංශු යන සෑම පදාර්ථයකම පොදු නොවන අංශුවක් ලෝ. ඒක හරි. රයිට් ළමයි, එහෙම පොදු නොවන අංශුවක් කියලා කියන්නේ කොහොමද? එහෙම පොදු නොවන අංශුවක් ලෝ. ඒක හරිනේ කොහොමද? ධන කිරණ අංශුව සෑම පදාර්ථයකම පොදු නොවන අංශුවක් වෙන්න හේතුව මොකක්ද? ඉතින් ඒකට හේතුවක් ඇයි ධන කිරණ අංශුවේ හැටි. දකුණු පැත්තට පොඩ්ඩක් ඉන්නකො. ධන කිරණ වල ඊබේදී මොන පාදේ භාවිතා කරන වායු වල වෙනස් විය. ඒක හරි. ඔයා නිකන් හිතන්න මේ දෙක මාරු වෙලා තිබ්බනම්. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශයේ තියෙනවා මේක, මේ ධන කිරණ වල ඊබේදී මොන පාදේ භාවිතා කරන වායු වල වෙනස් වෙයි. ඔව්. මොකක්ද මේ වෙනස් වෙන්න හේතුව? ධන කිරණ අංශුව සෑම පදාර්ථයකටම පොදු නොවන අංශුවක් වෙන එක. ඔන්න දෙවනි ප්‍රකාශයේ පළවෙනි ප්‍රකාශය මගින් නම් පහදලා දෙනවා. හරි, මේ දෙක මාරු වුණා නම් මෙයා මෙතන තිබ්බලා මෙයා මෙතන තිබ්බනම් උත්තරේ ඒක. හරි, ධන කිරණ වල ඊබේදී මොන පාදේ භාවිතා කරන වායුවෙන් වායුවට වෙනස් වෙන්න හේතුව තමයි ඒක පොදු නොවන අංශුවක් සෑම පදාර්ථයකට. එතකොට ප්‍රකාශ දෙක මාරුලා තිබ්බනම් උත්තරේ දෙක. හැබැයි මේ තියෙන මේ එක, මේ තියෙන දේට උත්තරේ උත්තරාංක දෙක. පැහැදිලි, දෙක ගත්තා ළමයි හතරම හොඳයි ඈ. හරි, තොම්සන් විසින් ප්‍රෝටෝනේ ලෝකෙට අනාවරණය කරන දප්පෝ නෑ. රයිට්, ප්‍රෝටෝනේ ලෝකෙට අනාවරණය කරේ කවුද? රදර්ෆර්ඩ්. බලන්න, ප්‍රෝටෝනයක ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ප්‍රමාණාත්මකව සමාන අතර ප්‍රෝටෝනයක ලක්ෂණ ඉලෙක්ට්‍රෝනයක ලක්ෂණයට ප්‍රතිවිරුද්ධ වේ. ඔව් නේද? ප්‍රෝටෝනයේ ධන, ඉලෙක්ට්‍රෝනය ඍණනේ. උත්තරේ උත්තරාංක 4 වෙන්න ඕනි. රයිට්, උත්තරාංක 4 වෙන්න ඕන. හරි නේද? රයිට්. අපි යන් එනං ඊළඟ පිටුවට, තුන්වෙනි පිටුව. ප්‍රශ්නාංක 31ට යන්. ප්‍රශ්නාංක 31ට යන් අපි. ප්‍රශ්නාංක 31ට යන්. හරි. රයිට්. එහෙනම් 31ට.
ප්‍රෝටෝන යනු සෑම් පදාර්ථයෙන් පොදු වනාංශුවක්ලු නෑනේ. ප්‍රෝටෝන හැම් පදාර්ථයකට ඔ සෝරි ප්‍රෝටෝන සෑම් පදාර්ථයෙන් පොදු වනාංශුවක්ලු. ඔව් ප්‍රෝටෝනේ හැම් පදාර්ථයෙන් පොදු වනාංශුවක් තමයි ඇත්ත. ඊට පස්සේ ප්‍රෝටෝනයක ස්කන්ධ ඉලෙක්ට්‍රොනික ස්කන්ධයෙන් මෙන් 1839 ගුණයක්ලු ඇත්තද ළමයි? නෑ 1837 ගුණයක්. වැරදි. උත්තරේ උත්තරාංක 3 වෙන්න ඕනි. ඊළඟ එක ධන කිරණ සෑම් විටම පරමාණු වලින් ඇති වේ කියලා කියනවා. නැහැ ළමයි ඇති කරා. මෙහෙම ඉබන්. කොහම අණු තිබ්බොත් එහෙම අණු වලුත් පරමාණු විලා අණු වලින් ඇති වෙන්නත් පුළුවන්. පරමාණු වලින් ඇති වේ කියන එක වැරදි. අණු වලුත් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ධන කිරණ රික්තයකදී ඇතිවිය හැක කියලා කියනවා. තමයි රික්තයකදී ධන කිරණ ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? ධන කිරණ ඇති වෙන්න මොකක්ද අනිවාර්යෙන් ඕන? වායුවක් ඕන. එහෙනම් රික්තයකදී ඇති වෙන්න බෑ. නම් ඔන්න මොකක්ද හේතුව ඒක වැරදි වෙන්න? වායුවක් අවශ්‍ය වේ. වායුවක්, වායුවකින් ළමයි වායුමය ධන කිරණ, ඔය ධන කිරණ කියලා කියන්නේ. නම් වායුවක් අවශ්‍යයි. හරි. එහෙනම් ඔන්න දෙකම වැරදි. උත්තරේ උත්තරාංක 5. ඊළඟ එක ඊළඟට යන් අපි බලන්න. ඇනෝඩ කිරණ ඇනෝඩෙන් ආරම්භ වේ කියලා කියනවා. ළමයි ඇනෝඩ කිරණ ඇනෝඩෙන් ද ආරම්භ වෙන්නේ? ඔව්. අපි අර ශාර ලෝහ ආලේපිත ඇනෝඩයක් කරගෙන කැතෝඩ කිරණ වදින්න සැලැස්සුවා. ඒතර ශාර ලෝහ ධන කිරණ හැදුණා. ඒක තමයි අපි කිව්වේ ඇනෝඩ කිරණ කියලා. බෝ පාඩම් කරන මතක නැත්තම් ඈ. රයිට්. එතකොට ඇනෝඩෙන් තමයි ආරම්භ වෙන්නේ. හරි ඒක. ඇනෝඩ කිරණ යනු ධන කිරණ වේ. අපෝ නැ දෙන දෙන්නෙක්. හරි. හරි වැරදි. උත්තරේ උත්තරාංක 3 වෙන්න ඕනි. ඊළඟ එක පරමාණුක න්‍යෂ්ටියක ස්කන්ධයේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවේ ස්කන්ධයේ දෙගුණයට වඩා ස්වල්ප වශයෙන් වැඩි වේ කියලා කියනවා. ඔව් න්‍යෂ්ටියක ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයට වඩා දෙගුණයකට වඩා චුට්ටක් වැඩි තමයි. රයිට්. හරිනේ. මොකද්ද ළමයි එහෙම වැඩි වෙන්න හේතුව? එළමයි ඉතින් පරමාණුවේ න්‍යෂ්ටිය තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. රයිට්. ප්‍රෝටෝන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වගේ 1837 ගුණයක්. නියුට්‍රෝන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වගේ 1839 ගුණයක්. හරි. ඊට පස්සේ ඊළඟට බලන්න චුට්ටක් දකුණු පැත්ත. නියුට්‍රෝනයේ ස්කන්ධ ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයෙන් 1837 ගුණයක්ලු. ඇත්තද? නෑ ළමයි. කී ගුණයක්ද? 1839 ගුණයක්. එහෙනම් හරි වැරදි. උත්තරේ උත්තරාංක 3 එන්නේ ඒකටත්. ඊළඟ එක ඊළඟ එක බලන්න. එර්නස්ට් රදර්ෆර්ඩ් විසින් නියුට්‍රෝනයේ ලෝකයට හඳුන්වා දෙන ලදී. ළමයි නියුට්‍රෝනය හඳුන්වා දුන්නේ රදර්ෆර්ඩ්ද? චැඩ්වික් නේද? නියුට්‍රෝනේ ලෝකෙට හරවා දුන්නේ රදර්ෆර්ඩ් නෙමේ. කවුද? චැඩ්වික් වෙන්න ඕනි. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ එක. නියුට්‍රෝන සෑම් පදාර්ථයකම ඇත. ඇත්තද? නෑනේ. දැන් කල්නුත් කිව්වේ මේ මෙන්න මෙයාගේ නියුට්‍රෝන තියෙනවද? මේ හයිඩ්‍රජන් එක එක. කොහොම මෙයාගේ නියුට්‍රෝන නෑ නේද? නියුට්‍රෝන ඇත. එහෙනම් නියුට්‍රෝන සෑම් පදාර්ථෙම ඇත කියන එක වැරදි. ප්‍රෝටියම් කියන සමස්ථානිකයේ නියුට්‍රෝන නෑ. දෙකම වැරදි. උත්තරාංක 5. ඊළඟ එක බලන්න. නියුට්‍රෝනේ ඊ බෙදීමේ M අනුපාතය ශුන්‍ය වේ කියලා කියනවා. ඕනේ ඉතින් ළමයි නියුට්‍රෝනේ ඊ බිඳුවයිනේ. මොකක් හරි සංඛ්‍යාවකට බිඳුව මොකක් හරි සංඛ්‍යාවෙන් බෙදුවම කීයක් දෙන්නේ? බිඳුවක් කියලා තමයි එන්නේ. හරි ඒක. ඊට පස්සේ නියුට්‍රෝනේ ආරෝපණය ශුන්‍ය වේ කියලා කියනවා. ඔව් ඒක තමයි හේතුව නේද? නියුට්‍රෝනේ ඊ බිඳුවයිනේ. එතකොට ඊ බෙදීමේ M උත් බිඳුවයි. පහදලා දෙනවා ළමයි. උත්තරේ උත්තරාංක 1. හරි. ඊළඟ එක නියුට්‍රෝන අඳුනා ගැනීම පරීක්ෂාව මතද බෝත් සහ බේකර් විසින් පොඩි පරීක්ෂණයක් කරා නියුට්‍රෝන හොයාගන්න අපි කතා කරේ. රයිට්. නියුට්‍රෝන හොයා ගැනීම පරීක්ෂණය කරේ බෝත් සහ බේකර්. මොකද මේ දෙන කරේ එක්ක බෙරිලියම් එක්ක බෝරෝන් පරමාණු වර්ගන. ඒවට මොකද කරේ? ත්වරණය කරපු ඇල්ෆා අංශ වලින් පහර දුන්නා. රයිට්. එතකොට නියුට්‍රෝන සහ කාබන් 6 12 සමස්ථානික නිදහස් වුණා. බලන්න බෙරිලියම් වෙනුවට වෙනත් මූලද්‍රව්‍යයක් භාවිතයෙන්ද නියුට්‍රෝන හඳුනාගත හැකි කියලා කියනවා. ඇත්තද? බෙරිලිය වෙනුවට වෙන මූලද්‍රව්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔක ඉතින් බෝරෝන් පාවිච්චි කරා කියන්නේ. හරි. හරි ඒක. නම් බෝරෝන් පාවිච්චි කරන්න පුළුවන්. අන බෝරෝන් ගත්ත හැකි. බෝරෝන් ගන්න පුළුවන්. බෙරිලියම් වලට ඇල්ෆා අංශ වලින් පහර දුන්න විට කාබන් මූලද්‍රව්‍ය සාදාගත හැකව. අපි දන්නවා කාබන් 6 12 සමස්ථානිකයත් එක්ක තමයි නියුට්‍රෝන නිදහස් වුනේ. ඒකත් හරියට දෙන අතර පැහැදිලි දීමක් නැහැ ළමයි. උත්තරේ උත්තරාංක 2 වෙන්න ඕනි. ඊළඟ එක විකිරණශීලීතාවය නම් විෂය ඒකකය හෙන්රි බෙකරල් විසින් ඉදිරිපත් කරන ලදී. තමයි දැන් අපි ෂෝට් නෝට් එක හැදුවා. විෂය ඒකකය ඉදිරිපත් කරේ හෙන්රි බෙකරල්ද? නෑ. මොකද්ද? මාරි සහ පියරි කිව්රි. මාරි සහ පියරි කිව්රි නේද? මාරි පියරි කිව්රි තමයි විෂයක් විදිහට මේ විකිරණශීලීතාවය ඉදිරිපත් කළේ. ඒක වැරදි.
ඊළඟට ඊළඟට විකිරණ චලිතාවේ නිදහස් වන විකිරණශීලී කිරණ වර්ග තුනක් මොනවද? ඇල්ෆා, බීටා, ගැමා. ඒවා හොඳ හොයාගත්ත රදර්ෆර්ඩ් ලෝ. ඒක හරිනේ. ඒක හරි. ඒක හරි. උත්තරේ උත්තරාංක 4 වෙන්න ඕනි. අසත්‍යයි සත්‍යයි. හරි. ඊළඟට දැන් අපි හරියට සිද්ධාන්ත ඉගෙන ගත්තාම ඉතින් මේ ඇති දෙයක් තමයි මේ. හරි ලේසි බාන කොච්චර ලේසිද කියලා. හරි. ඊට පස්සේ විනිවිද යාමේ බලය උපරිම වන්නේ ගැමා විකිරණවලලු. ළමයි විනිවිද යාමේ බලය උපරිමුනේ ගැමා විකිරණවලද? ඇල්ෆාද බීටාද ගැමාද? ගැමා නේද? ඇල්ෆා වල තමයි අඩු මුනේ. එතකොට උපරිම වන්නේ ගැමා විකිරණවලයි කියන එක හරි. රයිට්. ඊට පස්සේ ප්‍රවේගයේ උපරිම වන්නේ ගැමා විකිරණවලයි කියලා කියනවා. ඔව් ප්‍රවේගයේ උපරිම වන්නේ ගැමා විකිරණවල තමයි. ආලෝකයේ ප්‍රවේගය තියෙන්නේ. එතකොට විනිවිද යාමේ බලය උපරිම වන්නේ ප්‍රවේගයෙන් හින්දාද? නැළා මේ අංශුවේ ප්‍රමාණය හින්දා. එතකොට උත්තරේ දෙකයි එන්න ඕනි. එක නෙමෙයි ඈ. ප්‍රවේගයේ උපරිම හින්දා තමයි විකිරණශීලීතාවයේ මේ සෝරි මේ මොකද්ද විනිවිද යාමේ බලය උපරිම වෙන්නේ. හරි ඒ අංශුවේ ප්‍රමාණය හින්දා. පැහැදිලිද? උත්තරේ 39.2. ඊළඟ එක බීටා විකිරණ ධනාරෝපිතයි නෑ. බීටා විකිරණ මේ දින බීටා විකිරණ වල ඉලෙක්ට්‍රෝන වගේ මේ. මෙතන බීටා විකිරණ ආරෝපණය මොකද වෙන්නේ? ඍණ 1යි සාපේක්ෂ ස්කන්ධයේ බිඳුවයි. ධනාරෝපිතයි කියන එක වැරදි. ඊළඟ එක බීටා විකිරණ බලන්න විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඍණ අග්‍රය දෙසට නැමේ. නෑ ළමයි මෙයා ඍණ ආරෝපිතයි ධන අග්‍රය දෙසටයි නැමෙන්නේ. හරි උත්තරේ ඒකත් වැරදි. දෙකම වැරදි. 40ට උත්තරේ උත්තරාංක 5 වෙන්න ඕනි. හරි ඊළඟ එක ඊළඟ එක ඊළඟ එක හරි බලන්න රන්පත් පරීක්ෂාවට ඇල්ෆා අංශු වලට අමතරව බීටා අංශුද යොදාගත හැකි කියලා කියනවා. රන්පත් පරීක්ෂාවට මේ අපිට බීටවත් දැන් මං ගිහසති කියලා දුන්නේ. බීටා අංශු ගන්න පුළුවන්ද? බෑ. බීටා අංශු ඍණාරෝපිතයි. ඒතකොට මේ අස්තිර ඒක ඔක්කොම ආකර්ෂණය වෙනවා. බීටා අංශු ගන්න බෑ. ගැමා ගන්න පුළුවන්ද? ගැමා ගන්නත් බෑ. ඔක්කොම ටික විනිවිද යනවා. එතකොට මේ බීටා ඇල්ෆා අංශු වලට අමතරව බීටා අංශු යොදාගත හැකි කියලා කියනවා. අපෝ බෑ ළමයි. වැරදි. බීටා අංශු ගන්න බෑ. රන්පත් පරීක්ෂාව රත්තරන් හැරමිට වෙනත් ලෝහයක් ඔව් පුළුවන් යොදාගත නොහැක් කියලා කියනවා. මේ නොහැක නෙමෙයි හැක වෙන්න ඕනේ. මොනවද? ප්ලැටිනම් පුළුවන්. ඊට පස්සේ රිදී වගේ දේවල් පුළුවන් කියලා කිව්වා. රත්තරන් වෙන්න ඕනේ නැහැ. නම් ඔන්න දෙකම වැරදි. උත්තරාංක 5 වෙන්න ඕනේ. පරමාණුවේ විශාල ප්‍රදේශයක හිස් අවකාශ වේ. ඔව්. ඒ හිස් අවකාශ වල ඉලෙක්ට්‍රෝන පැතිරලා ඉන්නවා කියලා තමයි රදර්ෆර්ඩ් කිව්වේ. පරමාණු ස්කන්ධය ඉතා විශාල ස්ථානයක ඒක රාශි වී ඇත. විශාල ස්ථානයකට නේ මොකද්ද? කුඩා ස්ථානයකට තමයි ඒක රාශි වෙලා තියෙන්නේ. මොකද්ද ඒකට කියන්නේ අපි? නියස්ටිය කියලා කියනවා. ඒකත් වැරදි. දෙකම වැරදි. සෝරි මෙයා හරි මෙයා වැරදි. උත්තරේ උත්තරාංක 3 වෙන්න ඕනි. ඊළඟට ඇල්ෆාන්ෂු විශාල ප්‍රමාණයක් රන් තහඩුවේ ගැටි ආපසු ගමන් කරන ලදී. අප්පෝ නෑ ළමයි. 20000න් එකක් විතර තමයි ගැටිලා ආපසු ගමන් කරේ. මතක ඇතිනේ 20000න් එකක්. කොච්චර පොඩි ප්‍රමාණයක්ද නේද? විශාල ප්‍රමාණයක් නෙමේ, ඉතා කුඩා ප්‍රමාණයක්. පරමාණුවේ ස්කන්ධයේ ඉතා කුඩා ලක්ෂ්‍ය ස්ථානයකට ඒක රාශි වී ඇත කියලා කියනවා. ඔය පරමාණුක ස්කන්ධයේ ඉතා කුඩා ලක්ෂ්‍ය ස්ථානයක ඒක රාශි වෙලා තියෙන එක හරි. මොකක්ද ඒකට අපි කියන්නේ? පරමාණුවේ නියස්ටිය කියලා කියනවා. උත්තරේ අසත්‍යයි සත්‍යයි. උත්තරාංක 4 වෙන්න ඕනි. ඊළඟ එක සූර්යා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන්නේ යම්සේද? පරමාණුක නියස්ත්‍ය වඩා කක්ෂවල ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වන බව බෝර් ආකෘතියෙන් කියවේ කියලා කියනවා. ඔව් නේද? සූර්යා වටා හරියට මේ ග්‍රහලෝක පරිභ්‍රමණය වෙන විදිහට තමයි රයිට් මොනවද මේ යන්නේද? නියස්ත්‍ය වටා ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල ගමන් කරන්නේ. හරි ඒක. ඉලෙක්ට්‍රෝන පරමාණු කක්ෂවල ස්ථිරව පිහිටීමට නම් අර නියස්ත්‍ය සහ ඉලෙක්ට්‍රෝන අතර පවතින ස්ථිර විද්‍යුත් බල ඉලෙක්ට්‍රෝන මත ඇතිකරන කේන්ද්‍රාභිසරණ බලයට සමාන විය යුතුයි කියලා කියනවා. ඒකත් හරි. හරි. එතකොට ළමයි උත්තරේ එකද දෙකද? කොහොමද 44 උත්තරේ වන්න බණ ගත්ත ළමයි? 44 කීයද ගත්තේ? කියලා මේ 44 ගත්ත උත්තරේ? එකද දෙකද ඈ? 44 දෙක එන්නේ ළමයි. එබා එක නෙමෙයි දෙක එන්නේ ඈ. හරි තව තව ප්‍රශ්නයක් තියෙනවා ළමයි. 44යි තියෙන ඔක්කොම. මෙච්චර තියෙන. තව ගැත් තියෙන ප්‍රශ්න. නෑ නේද? අනේ නෑ.
හරි එක දෙන දෙකද දෙකේන දෙකේන මේ බලන්න. හරි සූර්යයා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන්නේ යම්සේද පරමාණුක න්‍යාසය වටා කක්ෂවල ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වූ බෝර් වාදයෙන් කියවේ කියලා කියනවා. ඒතර තමයි අර සූර්යයා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන්නේ කොහොමද කියන එකලු බෝර් වාද, ඒ කියන්නේ ඒ විදිහටලු ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙන්නේ. ඒක බෝර් වාදයෙන් කියනවලු. ඒතර මේ බෝර් වාදය ගැන මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මෙතන මොකද පැහැදිලි කරලා තියෙන්නේ? එහෙනම් මෙතන කියලා තියෙන බෝර් වාදයෙන් කියන්නේ මොකද්ද කියන එක. හැබැයි මෙතන මොකද්ද කියලා තියෙන්නේ? මෙතන කියලා තියෙන ළමයි අර මෙහෙම න්‍යෂ්ටිය තියෙනවානේ. ඔය න්‍යෂ්ටිය තියෙනවානේ. ඔහොම න්‍යෂ්ටිය තියෙනකොට හරි ඔහොම න්‍යෂ්ටිය තියෙනකොට ওই න්‍යෂ්ටිය වටේ තියෙන ශක්ති මට්ටම් වල මෙන්න මේ විදියට ඉලෙක්ට්‍රෝන තියෙනවා. පිටු මෙතන ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා කියලා. හරි ඔන්න ඉලෙක්ට්‍රෝනයක් මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රෝනේ මෙහාට බලයකුත් මෙහාට බලයකුත් තියෙනවා. මේ බල දෙක සමානයි කියලා මේ කියන්නේ. හරි එතකොට ඒ බල දෙක සමානයි කියන එකද බෝර් වාදයෙන් කියන එක පැහැදිලි කිරීම. ඒ බල දෙක සමාන හින්දා මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන නිශ්චිත ශක්ති මට්ටම් වලා ගමන් කරනවා. එතකොට බෝර් වාදයේ පැහැදිලි කිරීමක් එතන වෙන්නේ නැහැ. හරි ලියන්න මේ විදිහට මේ ප්‍රශ්නේ ආවිල් ළමයි. අඩින් හරි කොහෙන් හරි ලියවෙන 44 කියලා දාලා. හරි. මේ දෙවන ප්‍රකාශය ළඟින් ලියා ගන්නවා. මේ දෙවන ප්‍රකාශය ළඟින් ලියා ගන්නවා. මෙතෙන් ලියන්න. ලියන්න මෙතෙන් මේ විදිහට. ඉලෙක්ට්‍රෝන ස්ථීරව පැවතීමට හේතුව මෙහිදී පැහැදිලි කරන නමුත් 44 දෙවෙනි ප්‍රකාශයෙන් ලියා ගන්න කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ස්ථීරව පැවතීමට හේතුව මෙහිදී පැහැදිලි කරන නමුත් ඉලෙක්ට්‍රෝන ස්ථීරව පැවතීමට හේතුව මෙහිදී පැහැදිලි කරන නමුත් ඉලෙක්ට්‍රෝන ස්ථීරව පැවතීමට හේතුව මෙහිදී පැහැදිලි කරන නමුත් බෝර් වාදය පැහැදිලි කිරීමක් සිදු නොකරයි. බෝර් වාදය පැහැදිලි කිරීමක් සිදු නොකරයි. බෝර් වාදය පැහැදිලි කිරීමක් සිදු නොකරයි. හරි බෝර් වාදය පැහැදිලි කිරීමක් සිදු නොකරයි. රයිට්. හරි. කොහොම අතුසන බලන්න මේ ඒ ප්‍රශ්න 44න් 44ම හරි. අතුසන බලන්න. 44න් 44ම හරි. නියමයි ඈ. රයිට්. හොඳයි ඈ. හරි. කොහොම 40ක් හෝ ඊට වැඩිපුර හරි ළමයි. 40ක් හෝ ඊට වැඩිපුර හරි. අතුසන බලන්න. තමන් ඔයා තනියෙන් කරපේ 40ක වෙන සෙට් එකක් ඉන්න. මරුව ඈ. රයිට්. අපි අද දවසේ අවසාන කොටස. මේ කොටසෙන් ආපු විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරන එක. හරි එහෙනම් ඔන්න ඔලගේ ටියුට් එකේ රයිට්. ටියුට් එකේ අවසාන දාලා තිබි පිටු අංක 27 ඉඳන් ඉස්සරහට පාස් වෙන ප්‍රශ්න ටික මම මේ ප්‍රශ්න ටික වෙනම PDF එකක් විදිහට අත් දැම්මා. හරි. කොහොම හරි කමන්න අපි කරගෙන යමු. හරි. පාස් වෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. හරි. ගන්න ප්‍රශ්න ටික. රයිට් උත්තර මාක් කරගෙන යන්න ඈ. හරි බලන්න. හරි දා ගන්න ඈ කරානවා. මේක ඕල් වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම් මොකද්ද කියලා ඈ. දැන් කරගෙන යන්න. මේ බලන්න. පරමාණු සඳහා වන න්‍යෂ්ටික ආකෘතියට පදනම සැපුව පරීක්ෂණය. මොකද්ද ළමයි මේ පරීක්ෂණය? ගයිග මාස්ටර් කර පරීක්ෂණය රන්පත් පරීක්ෂාව. ඒ රන්පත් පරීක්ෂාවේදී උපයෝග කරගත් අංශු මොනවද? මොන අංශුද ගත්තේ අපි මේකට? ඇල්ෆා අංශු නේද? ඇල්ෆා අංශු ගත්තේ. හරි. මින් කුමන ප්‍රකාශයේ වඩාත් උචිත වේද? ඇල්ෆා අංශු ගැන තමයි අහන්නේ. බලන්න. ගයිග මාස්ටර් විසින් උපයෝග කරගන්න ලැබේ ත්වරණය කරන ද අංශුලු. තමයි ත්වරණය කරපු අංශුද ගත්තේ මොකද්ද? ත්වරණය කරපු ඇල්ෆා අංශු නේද? ත්වරණය කරපු අංශු නෙමෙයිනේ. ත්වරණය කරපු ඇල්ෆා අංශු. ඒක වැරදි. ඊළඟ එක ගයිග මාස්ටර් විසින් උපයෝග කරගන්න ලැබේ කැතෝඩ කිරණ. අපේ නේ ඇල්ෆා අංශු ගත්තේ. ඊළඟ එක ගයිග මාස්ටර් විසින් උපයෝග කරගන්න ලැබේ ත්වරණය කරන කැතෝඩ කිරණලු. නෑ ත්වරණය කරපු ඇල්ෆා අංශු. ගයිග මාස්ටර් විසින් උපයෝග කරගන්න ලැබුවේ ත්වරණය කරපු නියුට්‍රෝන්ලු. අපේ නෑ මොනවද? ත්වරණය කරපු ඇල්ෆා අංශු. එහෙනම් ළමයි උත්තරේ ඉහත සියලු ප්‍රකාශ අසත්‍ය වේ වෙන්න ඕන. උත්තරේ උත්තරාංක 5. ඉහත සියලු ප්‍රකාශ අසත්‍ය වේ. ඊළඟ එක. හරි. ඕන දැන් ABCD ප්‍රශ්න තියෙනවා. අන් දැන් බලන්න. ඒක අපි කියනවා ABCD ප්‍රශ්න කියලා. අපි බලමු දැන් ABCD ප්‍රශ්න කියලා කියන්නේ මේවා උත්තර දැන් කලින් ප්‍රශ්නේ බලන්නකෝ. මේ ප්‍රශ්නේ උත්තර පහක් තිබ්බා. නේ? මේක උත්තර පහේ ප්‍රශ්නයක්නේ. මම ඔයාලට කිව්වා. හරි. අපේ පේපර් එකේ තියෙනවා කියලා උත්තර පහේ ප්‍රශ්නක් තියෙනවා. හරි. ඒ වගේම අපේ පේපර් එකේ තියෙනවා. හරි. හරි.
ABCD ප්‍රශ්න කියලා ජාතිය. අපි බලමු ABCD ප්‍රශ්නකට කොහොමද අපි උත්තරේ ගන්න කියලා. මෙන්න මෙහෙමයි ගන්න. හරි. හරි. ඔය ABCD ප්‍රශ්න කියලා ගන්න ඔයාලගේ A level paper එකේ 30 කින් ඉඳන් 40 දෙන MCQ ඔක්කොම 50යි. ප්‍රශ්න 10ක් තියෙනවා ඒ වගේ ප්‍රශ්න. හරි. මෙහෙමයි මෙවගේ උත්තරේ ගන්න. දැන් නැත්නම් මම මේක එකපාරකුත් කියලා දුන්නා. ආ ගන්න ගන්න විදිය. හරි. තමයි මේ A සහ B සත්‍යයි නම් අපි කියනවා උත්තරේ උත්තරාංක 1 කියලා. ඊළඟට B සහ C සත්‍යයි නම් අපි කියන උත්තරේ උත්තරාංක 2 කියලා. ඊළඟට C සහ D සත්‍යයි නම් අපි කියන උත්තරේ උත්තරාංක 3 කියලා. ඊළඟට A සහ D සත්‍යයි නම් අපි කියන උත්තරේ උත්තරාංක 4 කියලා. එහෙම නැතුව වෙන මොකක් හරි උත්තර සංයෝජනයක් නම් හරි ඒක දැන් නැත්නම් ලියාගන්න මේ ටික වෙනත් උත්තර සංයෝජනයක් නම් අපි කියනවා උත්තරේ උත්තරාංක 5 කියලා. හරි. වෙනත් උත්තර සංයෝජනයක් නම් අපි කියනවා උත්තරේ උත්තරාංක 5 කියලා. දැන් ඔන්න මෙන්න මේකෙන් තමයි ළමයි අපි ඔය ABCD කියන්නේ ABCD කියලා උත්තර හතරක් දෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේ උත්තරේ අපි ගණනය කරන්නේ. හරි හොයාගන්නේ කොහොමයි? මේක පේපර් එකේ දෙනවා. ඉතින් කොහොමත් ඇ පාඩම් කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය මේක මතකෙ හිටිනවා ඉතින්. හරි. ප්‍රශ්න ගොඩාක් කරද්දි. හරි මේක දන්න නැත්නම් ලියා ගන්න. අතෝ A B C ප්‍රශ්නෙක උත්තර ගන්න. A B සත්‍යයි නම් 1. B C නම් A B නම් 1. B C නම් 2. C D නම් 3. A D නම් 4. වෙන එකක් නම් 5. ප්‍රෙසර්ල. A B නම් 1. B C නම් 2. C D නම් 3. A D නම් 4. වෙන එකක් නම් 5. හරි. ඔය දැන් නැත්නම් ලියා ගන්න. හරි අපි යන් එනම් බලන්න. අද කොන ABCD ප්‍රශ්නයක් තියෙනවා. එන බලන්න. හරි බලමු දැන්. දැන් ABCD ප්‍රශ්න වල දැන් මේ උත්තර පහේ ප්‍රශ්න මොකද්ද වෙනස? උත්තර හතරක් අනිවාර්යෙන් වැරදි. එකයි හරි. ABCD වගේ මොකද වෙන්නේ? අපිට හතරම වැරදි වෙන්නත් පුළුවන්. හතරම හරියන්නත් පුළුවන්. දෙකක් හරියන්නත් පුළුවන්. තුනක් හරියන්නත් පුළුවන්. අපි උත්තර හතරම බලන්න වෙනවා. මේ බලන්න. කැතෝඩ කියන ඍණාරෝපිතයිලු. ඇත්තද ළමයි? ඔව් කැතෝඩ කියන ඍණාරෝපිතයි නේද? හරි ඒක. ඊළඟ එක සරල රේඛාවල ගමන් කරනකොට අපි කතා කරා කැතෝඩ කිරණ අර තියුණු මායිම් සහිත සෙවනැල්ලක් හදුවා ලෝහ ගුරුසයක සරල රේඛාව ගමන් කරා. හරි ඒක. ඊළඟ එක එන් චුම්බක ද්‍රවයට ආකර්ෂණය වේ. ළමයි කැතෝඩ කිරණ චුම්බක ශේෂ්ත්‍රයකදී මොකක් හරි ද්‍රවයකට ආකර්ෂණය වුණාද? නෑ මොකක්ද උනේ? කැතෝඩ කිරණ චුම්බක ශේෂ්ත්‍රයකදී මොකක්ද උනේ ළමයි? ඔව් චුම්බක ශේෂ්ත්‍රයකදී උත්ක්‍රමණයක් උනේ. එහෙම මොකුත් ද්‍රවයකට ආකර්ෂණය වුණේ නෑ ළමයි. මේ බලන්න. කැතෝඩ කිරණම එනවා. හරි විදිහට එනවා. ආවට පස්සේ ඔම N ද්‍රවයක් සහ S ද්‍රවයක් තියෙනවා. හරි S ද්‍රවයක් තියෙනවා. ඔහොම ඉන්න ඕනේ. ඔය යන්න ඕනේ යන්න. හැබැයි යා මොකද කරන්නේ? හරි යා මොකද කරන්නේ? හරි එයා කරන්නේ ළමයි මේ චුම්බක ශේෂ්ත්‍රය මේ බලන්න චුම්බක ශේෂ්ත්‍රය ඔහොම තර කැතෝඩ කියන ඍණ ආරෝපිතයි නේද? ධාරාව මෙහාට මේ විදිහට හොමින කැතෝඩ කිරණ හරි මෙහෙම කළා. එහෙමත් මෙහෙම කළා උත්ක්‍රමණයක් සිද්ධ කරනවා. හරි එතකොට N ද්‍රවයටවත් S ද්‍රවයටවත් ආකර්ෂණය වෙන්නේ නැහැ. ඕන මෙතන ලියා ගන්න චුම්බක ශේෂ්ත්‍රයකදී උත්ක්‍රමණය වේ කියලා. එහෙම මේ ද්‍රව දෙකින් එක්කවත් ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි චුම්බක ශේෂ්ත්‍රයකදී උත්ක්‍රමණයක් සිද්ධ වෙන්නේ. හරි චුම්බක ශේෂ්ත්‍රයකදී උත්ක්‍රමණය වේ. දෙකම වැරදි. ඒතර AB සත්‍යයි. උත්තරේ උත්තරාංක 1 වෙන්න ඕනේ 1998 A level ප්‍රශ්නෙට. 98 නම් ඔයාලා ගියාත්ම ගින්න නැතිනේ. මමත් ගියාත්. මං ඉපදිලාත් නෑ 98 වෙනකොට. හරි. ඔයාලා එමය ඔක්කොම ගියාත්ම එතකොට. හරි. රයිට්. 98 A level කරපු අටේ ලියපු ප්‍රශ්නේ. ඉතින් බාර කොච්චර ලේහිද මේ 98 A level වලට ආපු ප්‍රශ්නයක් මේක. මේ සම්පූර්ණ ලකුණු 100 එකක් හම්බුණා. අනේ කොච්චර කියවෙන ලා විතරනේ යන්නේ හරියට ඉගෙන ගත්තට පස්සේ. ඊළඟ එක අපි ඊළඟට යන් අපි. ඊළඟ එක. ප්‍රශ්න අංක 3. එතන අපි එකට උත්තරේ 5 ගත්තේ දෙකට උත්තරේ 1 ගත්තේ ඈ. හරි ප්‍රශ්න අංක 3ට යන් අපි. රයිට් ආයෙත් එන්නේ ABCD ප්‍රශ්නයක් ඈ. බලන්න. ඇල්ෆා අංශු පරමාණුක න්‍යෂ්ටියට ආකර්ෂණය වෙනවලු. මට කියන්න න්‍යෂ්ටිය මොන ආරෝපිතයිද? න්‍යෂ්ටිය න්‍යෂ්ටි ධන ආරෝපිතයි. හරි ඊට පස්සේ ඇල්ෆා අංශු මොන ආරෝපිතයිද?
ඇල්ෆාංශු ධනාරම මෙල්ලම ඇල්ෆාංශුලම ඇල්ෆාංශුවක් කියලා කියන මොකක්ද ධන දෙකයි හතරයි හරි ඉතින් ඇල්ෆාංශුවක සංකේතය ඇල්ෆාංශු ධනාරෝපිතයි ළමයි ඇල්ෆාංශු නියස්ිත ආකර්ෂණය වෙන්නේ නැහැ නේ නියස්ිත විකර්ෂණයක් වෙන දෙකම ධනනේ ඒක වැරදි ඊළඟ එක කැතෝඩ කිරණ චුම්බකයක S ද්‍රවයට ආකර්ෂණය නොවේ කියලා කියනවා ඔව් නේද කැතෝඩ කිරණ දැන් අපි කලින් කතා කරේ S ද්‍රවයටවත් N ද්‍රවයටවත් ආකර්ෂණය වෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණයක් දෙකම වැරදි ආකර්ෂණ නොවේ කියලා කියන්නේ ආකර්ෂණය නොවේ කියලා කියනවා හරි ඊට පස්සේ ධන කිරණ චුම්බකයක N ද්‍රවයට ආකර්ෂණය නොවේ ඔව් ළමයි චුම්බක ක්ෂේත්‍රයකදී NS වලට ආකර්ෂණයක් වෙන්නේ නැහැ ඒක ළමයිකුත් මගෙන් ඇහුවා මේ ඉස්කෝලේ ඉගෙනුවා කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයකදී S ද්‍රවයට ආකර්ෂණය වෙයි කියලා හරිද කියලා අප්පුව වැරදි හරි සම්පූර්ණ වැරදි ඔයාලා ෆිසික්ස් වල ඉස්සරහ චුම්බක ක්ෂේත්‍රය කියලා පාඩමක් ඉගෙන ගන්න අවසාන හරි ඉගෙන ගන්නවා එතකොට ඔයාලා කොහොමද දැනගන්නවා එහෙම ඉගෙනුවා නම් සම්පූර්ණ වැරදි ටීචර් දන්නේ නැහැ හරි කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයේදී මේ තියෙන්නේ අපි දැන් ගත්තේ එහා පැත්තේ මොකද වෙන්නේ උත්ක්‍රමණයක් හැරීමක් වෙන්නේ ඔන්න විද්‍යුත් ක්ෂේත්‍රයකදී දැන් හරි ඈ විද්‍යුත් ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ ධන තහඩුවට ආකර්ෂණය වෙනවා හැබැයි චුම්බක ක්ෂේත්‍රයකදී NS දව දෙක කියන දෙකෙන් එකටවත් ආකර්ෂණයක් වෙන්නේ නැහැ චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය කියන්නේ පොඩ්ඩක් හැරිලා යන එන ගමන් මාර්ගය පොඩ්ඩක් වෙනස් කරලා හැරිලා යනවා ඒ කවුරුත් ඇත්තට යන්නේ නැහැ හරි ඊට පස්සේ ඇල්ෆා කිරණවල ප්‍රවේගය x කිරණවල ප්‍රවේගයට වඩා වැඩි කියලා කියන ළමයි ඇල්ෆා කිරණවල ප්‍රවේගය x කිරණවල ප්‍රවේගයට වඩා වැඩිලු මට කියන්න බලන්න චුට්ටක් ඇල්ෆා කිරණවල ප්‍රවේගය අපි මොකද්ද කතා කරේ දැන් ඔයාලා මේ කොහොමද දැන් දන්නවා x කිරණවල තියෙන මොකද්ද 3 වැඩි කිරීම 10 8ක ප්‍රවේගයක් හරි මොකද ආලෝකයේ ප්‍රවේගය කියන්නේ හරි x කිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බක කිරණයක් නේද අපි කතා කරේ මේ x කිරණ ගැන ප්‍රයෝජන බව කතා කරේ මේ වෙනකොට ඇල්ෆා කිරණවල ප්‍රවේගය අපි කතා කරා මොකද කතා කරේ මතකද තාරා ඇල්ෆා කිරණවල මොකද කිව්වේ ඔය ඇල්ෆා කිරණ ප්‍රවේගය අපි කතා කරා මේ ආලෝකයේ ප්‍රවේගයට වඩා අඩුයි කියලා මතකදද ආලෝකයේ ප්‍රවේගයට අඩුයි අපි මේකේ අගියත් ඇත්තටම කතා කරා ආලෝක ප්‍රවේගයේ c නම් ඇගේ ප්‍රවේගය අපි කතා කරේ 0.5 c 0.7 c අතර කියලා හරි මෙයාගේ ප්‍රවේගයේ c එතකොට ඇල්ෆා කිරණ ප්‍රවේගය x කිරණ ප්‍රවේගයට වැඩි නෙමේ අඩුයි වෙන්න ඕනි වැරදි උත්තරේ BC සත්‍යයි කියන්නේ උත්තරේ උත්තර අංක 2 විය යුතුයි හරි right ඊළඟට එන ප්‍රශ්නාංග 4ට එන්න ප්‍රශ්නාංග 4ට right ඉලෙක්ට්‍රෝන සම්බන්ධව මින් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද 2006 ලෙවල් ප්‍රශ්නය මම 2006 ප්‍රශ්නය ඔයාලා මොන අවුරුද්ද දීපු දුන්නේ ඔයාලා මොන අවුරුද්ද දීපු දුන්නේ 2000 කීයද 2007ද 2006 මම මොන අවුරුද්ද අනික 2007 යන 2008 ආයේ තියෙනවා ඒක මොන දෙක පොත් 2007 ඒක 2008 ජනවාරි වෙන්න තියෙනවා 2007 නේද හරි හරි right right පාඩ 2006 ලෙවල් ප්‍රශ්නේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධව පහත මින් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අපෙන් අහන ඉලෙක්ට්‍රෝන සම්බන්ධව හරි එක අහන්නේ බලමු චුම්බක ක්ෂේත්‍රයකදී ඉලෙක්ට්‍රෝන වක්‍රාකාර පථයක ගමන් කරයි ඔනේ චුම්බක ක්ෂේත්‍රයකදී වක්‍රාකාර පථයක ගමන් කරනවා අපි කතා කරේ මේදී හරි හරි එක ඊළඟට ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය ගුණ දෙකම ඇත අපි කතා කරා මේ විශේෂ කාරක දෙක ලියාගත්තා ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් එකම අවස්ථාවේ අංශුවක් විදිහට තරංගයක් විදිහට හැසිරෙන්න. ඒකත් හරි. ඊළඟට පරමාණුවට ඉලෙක්ට්‍රෝන එකතු කිරීම හෝ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම හෝ සිදු කළ නොහැක. අප්පෝ නැහැ. පරමාණුවට ඉලෙක්ට්‍රෝන එකතු කරන්න පුළුවන් මේ බං. ඔක්සිජන් වලට මම ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. මොකද වෙන්නේ යා? O2- වෙනවා. ඒ වගේම සෝඩියම් ගෙන් මං ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. එයා කවුරු බවට පත් වෙනවද? සෝඩියම් ධන වෙනවා. තමයි ඔය වැඩ දෙකම කරන්න පුළුවන්. සිදු කරන හැක් කියන එක වැරදි. ඉලෙක්ට්‍රෝන වල වේගය ආලෝකයේ වේගයට සමාන වේ කියලා කියනවා නේ. අපි කතා කරා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ කැතෝඩ කිරණ වලට නේද? කැතෝඩ කිරණ වල වේගය ආලෝකයේ වේගයට වඩා පොඩ්ඩක් අඩුයි කියලා. පැහැදිලිද? රයිට්. ඒකත් වැරදි. සමාන වේ නෙමේ අඩුයි වෙන්න ඕන. ඒතර AB සත්‍යයි. උත්තරේ උත්තර අංක
එක විය යුතුයි. ඊළඟට ඊළඟට හරි රයිට්. අපි යන් පස්වෙනියකට. ඔන්න හරිනේ හතරට එක පස්වෙනියකට යන් අපි බලන්න පස්වෙනි ප්‍රශ්නේ. රයිට්, සමස්ථානික රසායනික සහ භෞතික ගුණ එක සමානයි. නෑ ළමයි, සමස්ථානික භෞතික ගුණ සමානයි නියුට්‍රෝන ගාන මේ සෝරි සමස්ථානික රසායනික ගුණ සමානයි ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඉන්දා භෞතික ගුණ මොකද වෙන්නේ? භෞතික ගුණ සමාන නෑ, භෞතික ගුණ වෙනස්. රයිට්, වැරදි. ඊළඟට සමස්ථානික වල එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක්ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක්ද ඇත? ඔව් ඒක ඇත්ත නේද? ඒක ඇත්ත. උත්තරේ අසත්‍යයි සත්‍යයි ගැන උත්තරේ කීයද? උත්තර අංක 4. ඊළඟ එක, චුම්බක ක්ෂේත්‍රයක් කරා ගමන් කිරීමේදී උත්ක්‍රමණය වන්නේ පහස් සඳහන් කුමනේවද? මට කියන්න ළමයි, චුම්බක ක්ෂේත්‍රයකින් යවනකොට උත්ක්‍රමණය වෙන්නේ මොනෙව්වද? ඈ මොනවද උත්ක්‍රමණය වෙන්නේ? ආරෝපිත අංශු නේද? අනාරෝපිත උත්ක්‍රමණයක් උනේ නැහැ නේ කොහොමද? ආරෝපිත අංශු සමාන්තරව උත්ක්‍රමණයක් නැහැ. හැබැයි පොදුවේ උත්ක්‍රමණය වෙන්නේ මොනවද? ආරෝපිත අංශු. ආරෝපිත අංශු. ආරෝපිත අංශු. හරි. අපි දැන් බලමු ආරෝපිත අංශු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ නියුට්‍රෝන කියන්නේ ආරෝපිත කෙනෙක්ද ළමයි? නෑ, නියුට්‍රෝන වල ආරෝපණයක් නැහැනේ. නියුට්‍රෝන කියන්නේ අනාරෝපිත අංශුව. එතකොට මෙයා උත්ක්‍රමණය වෙන්න බෑ කොහොමද? ඊළඟට කැතෝඩ කිරණ කියලා කියන්නේ අරින ආරෝපිත කෙනෙක්. එයා උත්ක්‍රමණය වෙනවා කොහොමද? ඊට පස්සේ ප්‍රෝටෝන ධන ආරෝපිත කෙනෙක්. එහෙනම් ආරෝපිත කෙනෙක් ඉන්නේ කොහොමද? එයාත් උත්ක්‍රමණය වෙනවා. හීලියම් පරමාණු කද? නෑ, නිකන් පරමාණු, නිකන් මෙයා හීලියම්. එයා ආරෝපණයක් නැති කෙනෙක් ලා. එයා උත්ක්‍රමණය වෙන්නේ නැහැ. නිකන් සෝඩියම් පරමාණුවක් ගත්තොත් එයා උත්ක්‍රමණය වෙන්නේ ආරෝපණයක් නැහැනේ. හැබැයි මෙහෙම කිව්වොත් එහෙම හීලියම් ධන දෙක අයනය කිව්වොත් එහෙම අයනම උත්ක්‍රමණය වෙන්නේ නැහැ. හීලියම් අයනය කිව්වොත් එයා ධන ආරෝපිතයි. ධන දෙක. හීලියම් ඍණ අයනය කිව්වොත් එයා උත්ක්‍රමණය වෙනවා. එයා ආරෝපිත අංශුවක්. පැහැදිලිද? නිකම්ම හීලියම් පරමාණු උත්ක්‍රමණය වෙන්නේ නැහැ, ආරෝපණයක් නැති හින්දා. එතකොට BC සත්‍යයි කියලා කියන්නේ උත්තරේ උත්තරාංක 2 විය යුතුයි. ඊළඟට තමයි මේ 7 වෙනි ප්‍රශ්නේ කපා ගන්න. මේ 7 වෙනි ප්‍රශ්නේ පොඩි වැරද්දක් ඔය තියෙනවා. හරි. ඔය 7 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් හදා මේ එක අයින් කරගන්නකෝ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. 2002 කියලා ඔල් ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ පොඩි ඕල් එකක් දා ගන්න. මේක ඔයාලා දැන් සිලබස් එකේ කරන්න බැරි සීමාවක තියෙනවා. මේකට ඕල් එකක් දාන්න. මේ ප්‍රශ්නේ අයින් කරගන්න. හරි. රයිට්. අපි යන් ඊළඟ එකට. ප්‍රශ්නාංක 8ට යන්. එතන ප්‍රශ්නාංක 8ට. බලන්න. ටින් ඔය SN කියන්නේ ටින් කියන එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. දැන් මොන්නේ නැහැ. හරි. පරමාණුවක් පිළිබඳ පාසලන ගුණ ප්‍රකාශය සත්‍යද? බලමු අපි. මේක බලන් කරමු. SN කියන්නේ මොකද්ද? ටින්. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන කීයද? ප්‍රෝටෝන ගාන 50යිනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන 50යි. අයනයක් නෙමෙයිනේ. ඉලෙක්ට්‍රෝන 50යි, ප්‍රෝටෝනත් 50යි. මට කියන්න නියුට්‍රෝන කීයද ළමයි? 118 න් 50ක් ගියපම කීයද? 50යි, 60යි, 68ක් නේද? නියුට්‍රෝන තියෙනවා මෙයාගේ 68ක්. බලමු අපි. ඉලෙක්ට්‍රෝන 50ක් ඇත. හරි. ප්‍රෝටෝන 50ක් ඇත. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සංඛ්‍යාවේ එකතුව 118කි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සංඛ්‍යාවේ එකතුව 118ක් නෙමෙයි 100යි නේද? වැරදි. නියුට්‍රෝන 68ක් ඇත කියලා කියනවා. හරි ඇත්තද? නියුට්‍රෝන 68ක් තියෙනවලු. ඔව් නේද? නියුට්‍රෝන 68ක් තියෙනවා. ඒක ඇත්ත. දැන් ළමයි A B D සත්‍යයි. එතන උත්තරේ මොකද්ද කියලාද ගන්න අපි? උත්තර අංක 5 නේද? A B D කියන දේ වෙනත් උත්තරයක් කියන එකනේ. උත්තර අංක 5. ඊළඟ එක. ඊළඟ එක. රයිට්. ඔන්න අපි යනවා 2005 A level ඔන්න ඔයාලා ඉපදින් ටිකක් ළඟයි ඈ. 2005 A level ප්‍රශ්නෙට. හරි. ප්‍රශ්න අංක 9ට යන්න. බලන්න. පහත දැක්වෙන කුමන ප්‍රකාශ වලින් කුමන ඒවා සත්‍ය වේද කියලා අපෙන් අහනවා. බලමු අපි. ඉලෙක්ට්‍රෝන වල අංශුමය මෙන්ම තරංගමය ලක්ෂණද ඇත? ඇත්තද? ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ලක්ෂණක් තියෙනවලු, තරංගමය ලක්ෂණක් තියෙනවලු. ඕනේ අපි කතා කරානේ ඒක. හරි ඒක. ඊළඟට ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයකට වඩා බරින් වැඩියලු. ළමයි ප්‍රෝටෝනද බරින් වැඩි නියුට්‍රෝනද? මතක් කරගන්න. ප්‍රෝටෝනේ ස්කන්ධ ඉලෙක්ට්‍රෝන ස්කන්ධ වගේ 1837 ගුණයක්. නියුට්‍රෝනේ 1839 ගුණයක් නේද? එහෙනම් ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයකට වඩා බරින් වැඩි කියන එක වැරදි. නියුට්‍රෝනයක් තමයි ප්‍රෝටෝනයකට වඩා බරින් වැඩි. සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇත කියලා කියනවා. ඇතද? නෑ ළමයි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙන හැම පරමාණුවකම මොනවද නැත්තේ? නියුට්‍රෝන ඇත කියන එක වැරදි. නියුට්‍රෝන නෑ. හරි. ඊට පස්සේ සෑම අයනයකම එක ප්‍රෝටෝනයක්වත් ඇත. ඔව්. හැම අයනයකම ප්‍රෝටෝන එකක් හරි තියෙනවා ළමයි. දැන් අපි ගත්තොත් හයිඩ්‍රජන් H+ බලන්න. H+ බලන්න H ධන අයනේ. H ධන අයනේ ඉලෙක්ට්‍රෝන කීයද?
බින්දුවා ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් කියොත් එකක් තියෙන දැන් ධනවෙන්ද එකක් අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙයාගේ ප්‍රෝටෝන කීයද? ප්‍රෝටෝන එකක් තියෙනවා. හයිඩ්‍රජන් කොහමද නියුට්‍රෝන නැහැනේ. නියුට්‍රෝන බින්දුවා. H ධන අයනේ ගත්තත් ඕනේ යාගෙත් ප්‍රෝටෝන එකක් හරි තියෙනවා. එහෙනම් ඔන්න අපිට ගන්න වෙන්නේ A සහ D සත්‍යයි. උත්තරේ උත්තරාංක 4 කියලා. උත්තරේ උත්තරාංක 4. හරි 2006 ප්‍රශ්නට අපි යන් ඊළඟට ප්‍රශ්නාංක 10. 2006 ප්‍රශ්නෙට යමු. බලන්න 2006 ප්‍රශ්නෙට යමු. හරි බලන්න මූලද්‍රව්‍යක සමස්ථානික පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශයේ වැරදි වේද කියලා අපෙන් අහනවා. වැරදි එක අහන්නේ සමස්ථානික ගැන. එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. හරි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. හරි සමාන රසායනික ලක්ෂණ ඇත. ඉතින් ඉලෙක්ට්‍රෝන ගන්න සමාන සමාන රසායනික ලක්ෂණ තියෙනවා. එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත. ඒකත් හරි. වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඒකත් හරි. නේද උත්තරේ මොකක් වෙන්න ඕනද? එකම ඝනත්වය ඇත කියන එක විතරයි වැරදි වෙන්න ඕනේ. හරි අපි දන්නවා ඉතුරු ටික ඔක්කොම හරින් ළමයි. ඒතකොට උත්තරේ දෙක වෙන්න ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ ඊළඟට අපි ප්‍රශ්නාංක 11ට එන්න. 2006 A level ප්‍රශ්නේ. හරි 2006 A level ප්‍රශ්නෙට එන්න. 2006 තව ප්‍රශ්නයක් තියෙනවා. හරි මං චුට්ටක් පා සඳහන් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අපි කියන ආයෙත් පාරක් අපිට දීලා තියෙන්නේ ABCD ප්‍රශ්නයක්. ආයෙත් තියෙන ABCD ප්‍රශ්නයක්. හරි මං චුට්ටක් බෝර් වාදයේ පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතියකි. තමයි බෝර් වාදයේ න්‍යෂ්ටියක් ගැනත් කිව්වද? ඔව්. න්‍යෂ්ටිය වටේ ශක්ති මට්ටම් වල යන්නේ. න්‍යෂ්ටික ආකෘති දෙකක් තියෙනවා. එකක් රදර්ෆෝර්ඩ් ගේ එක, අනිත් එක නීල්ස් බෝර් ගේ එක. හරි ඒක. ඊළඟට පරමාණුව පිළිබඳව පළමු න්‍යෂ්ටික ආකෘතිය රදර්ෆෝර්ඩ් ගේලු. ඔව් ඇත ඇත ඇත. පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය රදර්ෆෝර්ඩ් ගේ. දෙවෙනි එක තමයි නීල්ස් බෝර් ගේ. ඒකත් ඇත්ත. ඊළඟට එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංග සහ අංශු වශයෙන් නොහැසිරේ එකක නෑ. නොහැසිරේ නෙමෙයි, හැසිරේ වෙන්න ඕනේ නේද? වැරදි. ඊළඟ එක කැතෝඩ කිරණ නලයක් තුළ ඇති වායුව අණුව කැතෝඩ කිරණ වල ඊ බෙදීම් අනුපාතය වෙනස් වේ කියලා කියනවා. ළමයි වෙනස් වෙනවද? නෑ නෑ. කැතෝඩය ලෙස භාවිතා කරන ලෝහය වෙනස් කරා, ඇතුළේ තියෙන වායුව වෙනස් කරා. අනිත් එක මොකද්ද? කැතෝඩ කිරණ නලයේ භාවිතා කරන වීදුරු වර්ගය වෙනස් කරා. කැතෝඩ කිරණ වල මොකක් වෙනස් වුනේ නැද්ද? ඊ බෙදීමෙන් අනුපාත වෙනස් වුනේ නැහැ. මොකක්ද ඒකට හේතුව? කැතෝඩ කිරණ අංශුව කියලා කියන්නේ හැම පදාර්ථයකටම පොදු අංශුවක් වීම. පැහැදිලිද? එහෙනම් ඔන්න මේක වැරදි. මොකද ලියා ගන්න කැතෝඩ කිරණ සෑම පදාර්ථයකටම පොදු අංශුවක් වේ කියලා. කැතෝඩ කිරණ අංශුව සෑම පදාර්ථයකටම පොදු අංශුවකි. උත්තරේතර උත්තරාංක එක තමයි අපිට ගන්න වෙන්නේ. හරි රයිට්. ඔන්න ඊළඟ ළමයි ඔන්න 2007 ඔන්න ඔයාලා ඉපදිච්ච අවුරුද්ද ප්‍රශ්නේ බා. ඔයාලා ඉපදිච්ච අවුරුද්ද ප්‍රශ්නේ 2007 A level ප්‍රශ්නේ බාන. ඒක තමයි ලේසිම ප්‍රශ්නේ මෙතන. හරි බාන. මැග්නීසියම් 2 plus අයින් තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව බලමු අපි. මැග්නීසියම් 2 plus. මැග්නීසියම් 2 plus නේ බාන. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 12යිනේ. ළමයි කවදාවත් පරමාණුක දින ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. අයනයක් වුණත් මොනවා වුණත් ප්‍රෝටෝන ගාන පරමාණු ක්‍රමාංකයට සමානයි. කියන්නේ 12යි. හරි ඊට පස්සේ මට කියන්න මේකේ මේ ඉලෙක්ට්‍රෝන ගාන කීයක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගාන කීයක්ද වෙන්නේ? මේ මෙයාගේ ආරෝපණය ධන දෙකයි ළමයි. ධන දෙකයි කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන දෙකකින් වැඩි ඉලෙක්ට්‍රෝන ගානට වඩා. නම් ප්‍රෝටෝන 12යි නම් ඉලෙක්ට්‍රෝන කීයද? 10ක් වෙන්න ඕනේ. නියුට්‍රෝන ගාන කීයද? ඒකනේ හරි ලේසි. 25න් 12ක් අඩු කරන්න. ඒක උත්තරේ 13යි. රයිට්. මෙතනින් අහන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගානයි නියුට්‍රෝන ගානයි 10යි 13යි වෙන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ උත්තරාංක 3 විය යුතුයි. උත්තරේ උත්තරාංක 3. හරි. රයිට්. ඊළඟ එක. රයිට්. ඊළඟ එක. අපි යමු ප්‍රශ්නාංක 13ට. ඔන්න 2007 ආපු තව ප්‍රශ්නයක් තියෙනවා. බලන්න වලගේ අවුරුද්ද ආපු තව ප්‍රශ්නයක් තියෙනවා මේ. බන්ටක් ගාලේ.
පහත් දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍යවේද කියලා අපෙන් අහනවා බලන්න. කැතෝඩ කියන නලයක් තුළ පරමාණුගේ අණුගේ ඉලෙක්ට්‍රෝන ඉවත් වූ විට ධන කිරණ සෑදේ. හැබැයි ඒක පොඩි කරෙක්ෂන් බලන්න, ඔයාලගේ ටියුට් එකෙත් එහෙම තියෙන කියලා. ඔව් ළමයි, ඒක මේ මෙන්න මේ කොටස අයින් කරගන්න. ඒක මේ පොඩි කරෙක්ෂන් එකක් තියලා පින්ඩි මිස්ටේක් එක. ඒ කියන්නේ මේක නෑ ළමයි ඈ. හරි, කියන්නේ මේ කැතෝඩ කියන කැතෝඩෙන් ජනිත වේ කියන එතෙන්ටත් වෙලා තියෙනවා. හරි, මේක පොඩ්ඩක් අයින් කරගන්නවා. කැතෝඩ කියන කැතෝඩෙන් ජනිත වේ කියන එක ඒ යට වාක්‍ය මෙතන රිපීට් වෙලා තියෙන්නේ. ඒක කබල හදාගන්නවා. කැතෝඩ කියන කැතෝඩෙන් ජනිත වේ කියන එක යට වාක්‍යමයි රිපීට් වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් කබල අයින් කරගන්න. ඒක ඇල්ලෙන්නේ නෑ. හරි, දැන් ඔන්න මේ කැතෝඩ කියන නලයතුල පරමාණු කිලි අණු කිලි ඉලෙක්ට්‍රෝන ඉවත් වුණේ ධන කිරණ සෑදේ. දන්නවනේ ඒක ධන කිරණ සෑදීම අපි කතා කරානේ. හරි, ඊට පස්සේ කැතෝඩ කියන කැතෝඩෙන් ජනිත වේ. ඒ කියන්නේ කැතෝඩ කියන කියන්නේ ඊළඟ එක ධන කිරණ ඇනෝඩෙන් ජනිත වේ. වැරදීනේ, ධන කිරණ කොහෙන් ජනිත වෙන්නේ? නලයේ මැද ප්‍රදේශයෙන්. නලයේ මැද ප්‍රදේශයෙන්. ඊට පස්සේ කැතෝඩ කිරණ විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක් කියලා කියනවා. ඇත්තද ළමයි? කැතෝඩ කියන විද්‍යුත් චුම්බක කිරණයක්ද? අපේ නෑ පිස්සුද. විද්‍යුත් චුම්බක කිරණ දැන් කතා කරේ ගුවන් විදුලි තරංග, ශුද්‍ර තරංග, දෘශ්‍යාලෝකය, පාරිජම්බුල කිරණ. එතන කැතෝඩ කිරණ කියලා තිබ්බද? නෑ නේද? හරි, එහෙනම් AB සත්‍යයි. උත්තරේ උත්තරාංක 1 වෙන්න ඕනි. රයිට්. ඊළඟ එක පාසදාන විද්‍යාඥයන් අතුරින් බාන පරමාණුක වාදය. හරි, රයිට්. ගොඩනැගීමට සම්බන්ධ නොවියේ කවුරුද? බලමු. නීල්ස් බෝර් නෑ, පරමාණුක ආකෘතියක් හොයාගත්තා, ග්‍රහ ආකෘතිය. JJ තොම්සන් ඉලෙක්ට්‍රෝන ඉදන් සෑහෙන සොයා ගැනීම කරා, ප්ලම් පුඩියම ආකෘති ඉදිරිපත් කරා. චැඩ්වික් මොකද කරේ? ඈ, චැඩ්වික් තමයි නියුට්‍රෝනය කියන හොය අංශු හොයාගත්ත, පරමාණුවේ තියෙන නියුට්‍රෝන හොයාගත්ත චැඩ්වික්. රදර්ෆර්ඩ් මොකද කරේ? රදර්ෆර්ඩ් කියන එකේනා ඔව් ප්‍රෝටෝන හොයාගත්ත ළමයි. රදර්ෆර්ඩ් ගේ න්‍යෂ්ටික ආකෘති රන්පත් පරීක්ෂාව සිද්ධ කරන වැඩ ගොඩක් කරා. හැබැයි අපිට හම්බුනේ නැති විද්‍යාඥයෙක් ඉන්නවා. කවුද? ලීනස් පෝලින් කියන එක අපිට හම්බෙච්ච නැති එක්කෙනෙක්. මෙයා ළමයි ඔය අපි ඉස්සරහට කතා කරන පරමාණු ක්‍රියාවේ 4 වෙනි ටියුට් එකේ වගේ. හරි, ලීනස් පෝලින් කියන එක නා විද්‍යුත් ඍණතා වගුව කියලා එකක් තියෙනවා. ඒක ඉදිරිපත් කරලා ලීනස් පෝලින්. හරි, එතකොට එයා අපිට මේකට ඕනෙ වෙන්නේ නැහැ. එතකොට අපිට හම්බෙච්ච නැති කෙනෙක් ඔන්න උත්තරේ උත්තරාංක 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට දැන් එයා ලීනස් පෝලින් දන්නේ නැහැ නේ. එයා දන්නතර කමන ඉතුරු 4 දෙනාම දන්නවද ළමයි? එතකොට එයා උත්තරේ කියලා ගන්න පුළුවන් වෙනවනේ. එහෙම කෙනෙක් අපිට හම්බුනේ නැහැ. හරි, ඊළඟට ප්‍රශ්නාංක 15 2010 A level ප්‍රශ්නය. බලන්න චුට්ටක්. 2010 A level ප්‍රශ්නය. බලන්න. පහත දැක්වෙන ඒවායින් කුමන වගන්තිය උපපරමාණු කාංශු සම්බන්ධයෙන් සත්‍ය නොවන්නේද කියලා අපෙන් අහනවා. වැරදි එක අහන්නේ. බලන්න. ඉලෙක්ට්‍රෝන තරංගමය සහ අංශුමය ලක්ෂණ දෙකම පෙන්වයි. ඇත්තනේ. පරමාණුක ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටි වලදී කාක්ෂික හඳුන ලැබුණ ත්‍රිමාණ අවකාශවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන. නීල්ස් බෝර් එහෙම කිව්වනේ නේද? ඊළඟ එක අධිශක්ති ඇල්ෆා අංශු මගින් බෙරිලියම් න්‍යෂ්ටි විවරණය කළ අවස්ථාවේ තමයි බෝත් සහ බේකර් විසින් අර නියුට්‍රෝන කියන අංශුව මේ හඳුනාගෙන උගත් නියුට්‍රෝනය අනාවරණය කරගත්තේ. නියුට්‍රෝනයේ ආසන්න වශයෙන් ප්‍රෝටෝන ස්කන්ධයට සමාන අතර ආරෝපණයක් රහිත අංශුවක් කියලා කියන. ඔව් නේද? ප්‍රෝටෝන ස්කන්ධයට ආසන්න වශයෙන් සමානයි, පොඩ්ඩක් වැඩි තමයි. ඉලෙක්ට්‍රෝන මගින් 1837 ගුණයක් ප්‍රෝටෝනය, 1839 ගුණයක් නියුට්‍රෝනය. වෙයි, ඉතින් ආසන්න වශයෙන් සමානයි ළමයි. ඒකත් හරිනේ. ඉලෙක්ට්‍රෝනයක බලන්න මොනද්‍රව්‍යයක සමස්ථානිකව ඇති ප්‍රෝටෝන සංඛ්‍යා එකිනෙකින් වෙනස් වේ කියලා කියනවා. ඔව් නේද? සමස්ථානිකව තියෙන ප්‍රෝටෝන සංඛ්‍යානේ වෙනස් වෙන්නේ මොනවද? නියුට්‍රෝන සංඛ්‍යා. නියුට්‍රෝන සංඛ්‍යා තමයි එකිනෙකින් වෙනස් වෙන්නේ. එහෙනම් ඔන්න උත්තරේ බොහොම පැහැදිලිව තියෙන උත්තරේ උත්තරාංක 5 වෙන්න ඕනි. රයිට්. ඊළඟ එක රයිට්. 2010 තියෙන තව ප්‍රශ්නයක්. ඒකත් ABC වුණා. ඒක ABCD ප්‍රශ්නයක් ඈ. උත්තර පහ එකක් නෙමෙයි ඈ. උත්තර කීපයක් තියෙනවා. බලන්න චුට්ටක්. බලන්න. ධන කිරණ සම්බන්ධයෙන් අපෙන් අහනවා සත්‍යක මොකද්ද කියලා. බලන්න චුට්ටක්. ඒවා කැතෝඩ කිරණ සමග සුවාගෙන ලැබුණු අතර සිදු මෙතනම මේ මේ හරි හරි අවුලන එක. සිදුරු සහිත කැතෝඩයක පිටුපස ප්‍රදේශයේ දක්නට ලැබෙන දීප්තියට හේතු වේ කියලා කියනවා. අපි කතා කරා නලයේ මැදින් පටන් අරගෙන අර සයුවර කැතෝඩයේ සිදුරු අතින් රිංගල ගිහිල්ලා කැතෝඩයේ පැත්තේ බිත්තියේ වැදිලා මොන පාට දිලිසුම් ඇති කරේ? රතු පාට දිලිසුම් ඇති කරනවා. හරියටම හරි. ඊළඟ එක ඒවා සෑදෙන්නේ පරමාණු වලින් හෝ අණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන්. ඔව් නේද? හයිඩ්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කළා H ධනාංශ වැදුනා. ඒවා තමයි හයිඩ්‍රජන් ධනාංශ කියලා කිව්වේ. ඒකත් හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒවා අවශේෂ වායුවෙන් ස්වායක්ත රයිට්. ඒ කියන්නේ අවශේෂ මායිම් මත රඳාපවතින නැති ස්කන්ධයක් සහිත අංශවලු රයිට්.
තමයි අවශේෂ වායුවෙන් ස්වායක්ත නෙමෙයි අවශේෂ වායුව මත රඳා පවතිනවා. වැරදි. ඒවා විද්‍යුත් හෝ චුම්බක ශේෂවල බලපෑමට ලක් නොවේ කියලා කියනවා. ඒවා විද්‍යුත් හෝ චුම්බක ශේෂවල බලපෑමට ලක් නොවේ කියලා කියනවා. හරි, ඇත්තද ළමයි? නෑ නේද? ධනාංශු ගත්තොත් එමේ ධන කිරණ ගත්තොත් ධන කිරණ විද්‍යුත් ශේෂ්ත්‍රයකදී මොන තහඩුවටද ආකර්ෂණය වෙන්නේ? ඍණ තහඩුවට ආකර්ෂණය වෙනවා. හරි, චුම්බක ශේෂ්ත්‍රයකදී උත්ක්‍රමණයකුත් වෙනවා. ආරෝපිත කෙනෙක්නේ. එහෙනම් ඔන්න ඒකත් වැරදි. අපිට උත්තරේ ගන්න වෙන ළමයි AB සත්‍යයි. උත්තරේ උත්තර අංක 1 කියලා 2010 ඒ ප්‍රශ්නයට. හරි, ඊළඟ එක ළමයි නියුට්‍රෝනේ සොයාගත්තේ කවුද කියලා අපෙන් අහනවා. කවුද නියුට්‍රෝනේ හොයාගත්තේ? චැඩ්වික්. චැඩ්වික්, හරි, ජේම්ස් චැඩ්වික්. උත්තරේ උත්තර අංක 3. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. මේ 2014 විභාගවල නියුට්‍රෝන හොයාගත්තේ මොකද්ද කියලා අහනවා. හරි, දැන් අර මේ අර එක ළමයෙක් ඇහුවේ සර් මේවා පාඩම් කරන්න ඕනද කියලා. ඔය තියෙන විභාග ප්‍රශ්න නියුට්‍රෝන හොයාගත්තේ කවුද කියලා අහනවා. හරි, කවුද? චැඩ්වික් නේද? එකපාර ගන්න පුළුවන් වෙන්න ඕන. දැක්කද? රයිට්. ඊළඟ එක ප්ලම් පුඩින් මාක්කුද ඉදිරිපත් කරේ කවුද අහනවා. කවුද ළමයි ප්ලම් පුඩින් මාක්කු දැක්කනේ? ආයෙත් ඒ වගේ ප්‍රශ්නයක්. කවුද ප්ලම් පුඩින් මාක්කු ඉදිරිපත් කරේ? තොම්සන්. හරි, 2015 අහලා තියෙන්නේ. නිකන් 15 ආව විභාග ප්‍රශ්නයක්. බලන්න කොච්චර ලේසිද කියලා. ඊළඟ එක ඔන්න 2020 ආපු විභාග ප්‍රශ්නයක්. 2020 කියලා කියන්නේ සිලබස් චේන්ජ් වුණාට පස්සේ ආපු නිව් සිලබස් ප්‍රශ්නයක්. බලන්න පහත දැක්වෙන සොයාගැනීම් කර්වේ කවුද කියලා අපෙන් අහනවා. බලන්න කැතෝඩ කිරණ නලය තුළ ධන කිරණ කවුද? ධන කිරණ හොයාගත්තේ යුජන් ගෝල්ඩ්ස්ටයින්. ඊළඟට විකිරණශීලතාව හොයාගත්තේ කවුද? හෙන්රි බෙකරල්. එතකොට හෙන්රි බෙකරලුයි යුජන් ගෝල්ඩ්ස්ටයින්යි උත්තරේ උත්තර අංක 3 විය යුතුයි. රයිට්. අවසාන ප්‍රශ්නේ බලන්න, අද දවසේ අපි කතා කරන අවසාන ප්‍රශ්නේ. කැතෝඩ කිරණ නලයක නිරීක්ෂණය කරලාද කැතෝඩ කිරණ අංශු සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය වින් කුමක්ද කියලා අපෙන් අහනවා. හරි, නිවැරදි වගන්තිය මොකක්ද කියලා අපෙන් අහනවා. බලන්න චුට්ටක්. රයිට්, කැතෝඩ කිරණ සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය. කැතෝඩ කිරණ අංශු වලට ආරෝපණයක් නැති නෑලු. වැරදිනේ, ඍණ ආරෝපිතයි නේද? ඒවා ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා සරව රේඛාව ඔස්සේ එන්නේ. මේ කැතෝඩේ සිට ඇනෝඩේ දක්වා ඒවායේ ආරෝපණය සහ ස්කන්ධ අතර අනුපාතය කැතෝඩ කිරණ නලය තුළ ඇති වායුවේ ස්වභාවය සහ පීඩනය මත රඳාපවතී. නෑ ළමයි, කැතෝඩ කිරණ වල ඊබදී මෙම අනුපාතය ඔය කිසිම දෙයක් මත රඳාපවතුන්නේ නෑ. මොකක්ද ඒකට තිබ්බ හේතුව? කැතෝඩ කිරණ මොන ආරෝපිතයිද? ඒ සෝරි, කැතෝඩ කිරණ කියලා කියන්නේ මොනවද? සියලු පදාර්ථ වලට පොදු අංශුවක්. ඊළඟට ඒවාට කැතෝඩ සෝරි ඒවායේ ගමන් දිශාවට විද්‍යුත් සහ චුම්බක ශේෂ්ත්‍ර බලපායි කියලා කියනවා. ඇත්තද? ළමයි, කැතෝඩ කිරණ වල ගමන් දිශාවට විද්‍යුත් සහ චුම්බක ශේෂ්ත්‍ර බලපානවද? ඔව්, ආරෝපිත අංශුවක්නේ. විද්‍යුත් ශේෂ්ත්‍රකදී උත්ක්‍රමණයක් වෙනවා, සෝරි, විද්‍යුත් ශේෂ්ත්‍රකදී ධන තහඩුවට ආකර්ෂණය වෙනවා, චුම්බක ශේෂ්ත්‍රකදී උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. උත්තරේ උත්තර අංක 4 තමයි. එතකොට මෙතන හරි, ඒක පහත් පොඩ්ඩක් බලමු කෝකටත්. හරි, ඒවාට කැතෝඩ කිරණ නලය තුළ ඇති වායුව අයනීකරණය කිරීමේ හැකියාවක් නොමැත කියලා කියනවා. නොමැතද? නෑ, වායුව අයනීකරණය කරන්න පුළුවන් කැතෝඩ කිරණ වල නේද? එතකොට උත්තරේ උත්තර අංක 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. රයිට්. රයිට්. ලං උත්තර ටික එහෙම තමයි ඒකේ මාක් වෙන්නේ. හරි, ඒක හරියට කරගන්න ඇති කියලා. හරි, රයිට්. හරි, පරිමන් සර් 19ට 5 නෙමෙයිද කියලා අහලා තියෙනවා. ඉන්න බලන්න, මට වැරදුනක් දන්න. ඉන්න බලන්න අයපාර 19ට. ඉන්න බලන්න චුට්ට. මාරු කරලාද ගත්තේ? ඒකට ඉන්න 19 බලන්න ළමයි. 19 පොඩ්ඩක් බලන්න. කැතෝඩ කිරණ තුල ඇති ධන කිරණ යුජන් ගෝල්ඩ්ස්ටයින්. ඊට පස්සේ විකිරණශීලතාවය හෙන්රි බෙකරල්. මාරු කරන්න දරන් තියෙන. මාරු කළා අරගෙන තියෙන්නේ. හරි, උත්තරේ එන්න ළමයි 5. සෝරි ඈ, 19ට 5 ළමයි ඈ. හරි, 19ට 5. හරි, රයිට්. හරි නේද? 19ට 5. හරි, රයිට්. හරි, හරි. එහෙනම් ඔන්න මේ අපි අද දවසේ කතා කරන ටික ඔතනින් ඉවර වෙනවා. හරි, ඊට පස්සේ අපේ පන්ති ආයෙ තියෙන කවද්ද? දැන් ආයෙ තියෙන කවද්ද? අපේ සතියන් කරුවාද? මොකක් දවස? අගෝස්තු 6 ආයෙ තියෙන්නේ. අගෝස්තු 6. හරි, ආයෙ අපේ පන්ති තියෙන ළමයි. එතකොට අගෝස්තු 6.
අගෝස්තු 6 කියන අගහරුවාදා. අගහරුවාදා කියනද රෑ 7ට. හරි. රෑ 7ට. මොකද්ද අපි එදා කතා කරන්නේ? අපි එදා අලුත් කොටසක් පටන් ගන්නවා. ඔයාලගේ පරමාණුකයේ දෙවන ටියුට දැන් එක ආ එක ටියුට් එක ඕන්න ඉවරයි දැන් ඕන්න. එක ටියුට් එකේ සියලු තියරි කොහොමද ඉවර කරලා තිබ්බේ? විභාග වශයෙන් සියල්ල කතා කරා. ඊට පස්සේ විස්තර ආංශක මොකද්ද කියලා අහනවා. විස්තර ආංශක මොකද්ද කිව්වේ? විස්තර ආංශයක අවසාන එක නේද? අවසාන එකට ආංශ එක මොකද්ද ළමයි මං කිව්වේ? 4 4 විස්තර 4 විස්තර 4 ඈ. හරි. එතකොට අගෝස්තු 6 වෙනිදා අපි කතා කරනවා පරමාණුක වර්ණාවලි කියන කොටස. හරි. ඔන්න අලුත් කොටසක් පරමාණුක වර්ණාවලි. හරි. ඒක අපි පටන් ගන්න කරගෙන යනවා අලුත් කොටසක් පරමාණුක දෙවන ටියුට් එක යටතේ. හරි. ඊට පස්සේ අහගන්නකෝ. මේකේ අවසාන තියෙනවා ටියුට් එකේ යුනිට් බේස් පේපර් එකක්. හරි. එතකොට මේ මම එකත් වෙනම ආයෙ පාරකුත් දාන්නම් ඕන්න. ටියුට් එකේ පිටුවන්ග 31 32 දක්වා යුනිට් පේපර් එකක් තියෙනවා. හරි. එතකොට අද ඉඳන් අගෝස්තු 6 වෙනකන් Tamanට පහසු වෙලාවක ඔය යුනිට් පේපර් එක කරන්න. ඔකට විනාඩි 15ක් 20ක් ඔයයන් කර හැකියි. කරලා අපි මේ අද මෙහෙට උදේ වගේ වෙනකොට දායි Google මේ ඔය උත්තර ටික සබ්මිට් කරන ෂීට් එකක් දායි. හරි. ඔයා ඉස්සරවම ඔය පේපර් එක කරලා උත්තර ටික මාක් කරගන්න. එකට කීයද දෙකට කීයද මාක් කරගෙන ඉන්න. හරි. ඊට පස්සේ මේ ඒකේ මේ උත්තර ටික අපි දෙන මාක් ෂීට් එකේ ඔයාගේ නමත් එක්ක මාක් කරන්න. හරි. බලමු 20ෙන් 20ම කොහොම හරි කරගන්න ට්‍රයි කරන්න මාක් කරගන්න. හරි. ඊට පස්සේ ඔය යුනිට් පේපර් එකේ පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා ළමයි. යුනිට් පේපර් එකේ ප්‍රශ්නාංක 9 බලන්න ටියුට් එක තියෙන ළමයි ප්‍රශ්නාංක 9 බලන්න ටියුට් එක ඔක්කොම තියෙන්න ඕනේ. හරි. බලන්න ප්‍රශ්නාංක 9 පරමාණු ක්‍රමාංකය පිළිබඳ සොයා ගැනීම කර විද්‍යාඥයා කියලා තියෙන ප්‍රශ්නේ අපිට හදාගන්න ළමයි. ඒක හදාගන්න චුට්ටක්. පිටුවංග 32 තියෙන උඩම ප්‍රශ්නේ යුනිට් පේපර් එකේ ප්‍රශ්නාංක 9. එතන හදාගන්න ළමයි පරමාණු ක්‍රමාංකය නෙමෙයි ළමයි විකිරණශීලීතාවය පිළිබඳ සොයා ගැනීම කළ විද්‍යාඥයා කියලා මේ ප්‍රශ්නේ හදාගන්න. මම එක දාන්නම් ආයෙ පාරක් ක්ලින් පේපර් එකත් එක්ක කරන්න සබ්මිට් කරලා දානකොට පරමාණු ක්‍රමාංකයේ නෙමේ ප්‍රශ්නාංක 9 එතන වැරදිලා තියෙන්නේ. එක විකිරණශීලීතාවය පිළිබඳ සොයා ගැනීම කළ විද්‍යාඥයා වන්නේ කියලා ප්‍රශ්නාංක 9 වෙනස් වෙන්න ඕනේ. හරි. හරි. දැන් ඔන්න ඔයාලට පරමාණු කිව්වේ සියල්ල ඉවරයි. ආ තියරි ඉවරයි. පාස් වෙවස් ප්‍රශ්න වෙන සෙට් එකක් කතා කරා. අර සත්‍ය සෙට් ප්‍රශ්න 45ක් විතර කතා කරා. වෙන ප්‍රශ්න ගොඩක්. ඒ සාමාන්‍ය ප්‍රශ්න 70ක් 80ක් කතා කරලා දෙනවා. මොනතර තව ප්‍රශ්න 20ක් තියෙනවා. යුනිට් පේපර් එක කරන්න. කරාට පස්සේ ඔයාලට අපි දානවා ෆෝම් එකක්. ඔයාලට කැමති වෙලාවක නැ ලබන සතියේ 6 වෙනිදා වෙනකම් වෙලාව තියෙනවා. අගෝස්තු 6 වෙනකම්. තමන්න පහසු වෙලාවක උත්තර ටික සම්මිට කරන්න. එකේ දෙපාර තුන් පාර කරන්න යන්න එපා. එකපාරක් කරලා අතර කරන්න. හරි. සබ්මිට් කරන්න. ඊට පස්සේ උත්තර ටික මේ අපි මාක් මේ ඔයාලට කීයක් හරිද කියලා ඒ වෙලෙම වැටේ. ඔයා උත්තර ටික මාක් කරා පස්සේ 20ෙන් ඔයාලට කීයද කියලා වැටේ. හරි. ඉතින් උත්තර ටික ඒ විදිහට මාක් කරගන්න 20ෙන් කීයක් තියෙනවද කියලා. පැහැදිලිද? හරි. එරන් මේ එහෙම තමයි යුනිට් පේපර් කියන්නේ. ඒක කරලා උත්තර ටික අනිවාර්යෙන් මාක් කරන්න. ගෙදරින් පහසු වෙලාවක ඔය පේපර් එක කරන්න. උත්තර ටික ෆෝම් එකේ මාක් කරන්න. හරිද? හරි. එතකොට මේ ටියුට් එක නම් ඔතනින් ඔන්න සම්පූර්ණයෙන් අවසන්. අය මේක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. අපි නම් පරමාණුකයේ දෙවෙනි ටියුට් එකේ දවස් දෙකක් වෙන කතා කරලා තියෙන්නේ. අලුත් කොටස පරමාණුක වර්ණාවලිය කියන කොටස අපි අගෝස්තු 6 වෙනිදා පන්තියේ පටන් ගන්නවා. හරි. එහෙනම් අපේ අදර නියමිත පැය තුන මෙතනින් අවසන් වෙනවා. හරි. එතකොට අපි ආය හම්බෙන්නේ නම් අගෝස්තු 6 වෙනිදා. මේ ටියුට් එක දැන් අපි සත්‍ය සත්‍ය ප්‍රශ්න කතා කරනකොට වාට අමත වෙච්ච දේවල් තියෙනවා. මට දැන් ඒක මතක නෑනේ. හරි. ඉතින් මොකද්ද කරන්න ඕනේ? ආය පාරක් පාඩම් කරන්න. හරි. ඉතින් ආය පාඩම් කරලා මතක නෑනේ. ඉතින් ආය නම් ආය පාරක් පාඩම් කරන්න. හරි. මතක හිටිනකන් නැතන දේවල් පාඩම් කරන්න. හරි. වාට යම් වෙලාවක මතකින් පටන් ගන්නවා. එක පාරක් පාඩම් කරාට වඩා වැඩිපුර දෙවෙනි පාර පාඩම් කරද්දී මතක හිටනවා. ඊට වඩා වැඩිපුර තුන්වෙනි පාර පාඩම් කරද්දී මතක හිටනවා. ඔක 6-7 පාරක් පාඩම් කරද්දී ඔය දේවල් වාට සාමාන්‍ය වෙනවා. ඒකින්ද බය වෙන්න එපා. නැතන දේවල් පාඩම් කරන්න. හරි. දැන් එනනම් ඔන්න පළවෙනි ටියුට් එක අපිට මෙතන අදාළ වෙන්නේ. අනිත් පළවෙනි තමයි ඊට අපේ ඇඩ්මින් එක කියන්න කියලා කිව්වේ. ඔයාලා අගෝස්තු 10 වෙනකොට මේ මාසේ පේමන්ට් එක කරලා ඉවර කරන්න කියලා කිව්වා. ටියුට්ස් දෙවීම ඉවර කරනවා කියලා කිව්වා. අගෝස්තු 10 වෙනකොට පේමන්ට් එක කරලා අගෝස්තු 10 රෑ 12 වෙන කලින් පේමන්ට් එක කරලා ඉවර කරන්න. හරි නේද? හරි. එහෙනම් ඔන්න මේ අපේ අදට පන්තිය මෙතනින් අවසන් වෙනවා. දැන් අපි ආය හම්බෙන්නේ අගෝස්තු 6. එහෙනම් ඒ වෙනකන් කොළ පරිස්සමෙන් ඉන්න සතියක් තියෙනවා. වැඩ කරන්න පුළුවන් උපරිමෙන් වගේ ටාගට් වලට යන්න. අනිවාර්යෙන් වැඩ කිරීම තමයි තියෙන එකම ඔප්ෂන් එක. ඉතින් පුළුවන් උපරිම වැඩ ටික කරගෙන යන්න. පාඩම් ගන්න මේ දැන් මේ ටියුට් එක ඉවරනත් එක්කම අතන පාඩම් ගන්න. ඔයක ප්‍රශ්න ආය පාරක් කරන්න. හයිත් මම මේ මාක් ෂීට් දෙකත් ආය පාරක් දාන්නම්. අපේ මේ මොකද්ද උත්තර ටික මාක් කරපු PDF දෙකත් ඩිස්කෂන් ගෲප් එකට. එහෙනම් ගිහින් එන්න. ඔයාලා ඔක්කොටම දරුවන් සරණයි. අපි නම් සතියෙන් ආය හම්බෙන්නේ. පරිස්සමින් ඉන්න ඔක්කොමලා. එහෙනම් ඔක්කොටම සුභ රාත්‍රියක්. හරි.